අයිබුවන් සුබ නවවසරක් ඔබ හැමටම ඔබේ සිතුම් පැතුම් ඉටුවන ඔබට සුවදායි විදියට රටේ දිශානතිය වෙන්වෙන ඒවගේම හැරවුම් ලක්ෂයක් බවට පත්වෙන වසරක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවනම් අප දැන් සූදානම් නවවසරේ පළමු දේශපාලන සංවාදය සමගින් ඔබ මුණගැහෙන්නට මේ බලය දේශපාලන සංවාදයයි. නවවසරේ පළමු දේශපාලන සංවාදය බලය දේශපාලන සංවාදයේ අද නියෝජිතයන් කවුරුද? මේ සූදානම ඔවුන් හඳුනා ගන්නටයි. අද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර. අයිබුවන් සුබ නවවසරක් ඔබට. සුබ නවවසරක් ඔබතුමාලට. ඒ වගේම අද එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනවා තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර. අයිබුවන් සුබ නවවසරක් ඔබට. අයිබුවන් සුබ නවවසරක්. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ අනිත් නියෝජනය අපි හඳුනා ගන්නටයි සූදානම් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා. සුබ නවවසරක් අයිබුවන්. සුබ නවවසරක්. ඊළඟට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනවා ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරනවා විදුලි බල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ. අයිබුවන් සුබ නවවසර. අයිබුවන් සුබ නවවසර. හොඳයි, එහෙමනම් වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය ගැන අපට අද සාකච්ඡා කරන්න පුළුවන්. රටේ පවතින තත්ත්වය පිළිබඳ ඔබ හොඳ හැටි දන්නවා. එවන් තත්ත්වයක් තුළ අද පළමු දේශපාලන සංවාදයේ නිරත වන මොහොත හෙට දවසේදී පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙන අවස්ථාවක වීමත් තවත් විශේෂත්වයක්. අප මාතෘකාවට මුල පුරන්නට පෙර අතුව ගෙවී ගිය වකවානුව පුරාවටම දේශපාලන ධාරාවේ අදහස් විමසා බලමු. ශ්‍රීලන්තේ සහ ලංකාව අතර තිබුණා ක්‍රිකට් මැච් එකක්. ඒ මැච් එකෙන් අපි පරාදයි. රාජිත සේනාරත්න පිල සහ ශ්‍රී ලංකා පිල අතරත් තිබුණා තරගයක්. ඒ තරගෙන් රාජිත සේනාරත්න කණ්ඩායම ජයග්‍රහණය කරා මැච් ෆික්සින්. රාජිතලාව ඇතුළට දාන්න බෑ. චම්පික හිටිය දවස් හතරයි. රාජිත එක දවසක්වත් හිටියේ නෑ. මේක මේ කරපු නැති දියක් ලොකුවට වෙන්නලා රටේ ජනතාව වැරදි ප්‍රතිරූප නිර්මාණය කරන දැක්මක් තියෙන මිනිස්සු හිර කරන්න හදනවා. පීඩී එකට දෙන්නේ කරන් ඇවිල්ලා කිව්වම ගෝඨාභය රාජපක්ෂ මරපු මලමිනි අපි අරන් ගිහලා කිමුලට කන්න දැම්මා. ඉතින් මේක ගැන හොයන්න ඕන කාරණයක් නෙමෙයි. මේ පරීක්ෂණය කරන්න පටන් ගත්තම පළවෙනිම මේ කාරණේ ගැන රාජපක්ෂ ප්‍රශ්න කරන්න වෙනවනේ. රාජපක්ෂ මහත්තයාලට මුලින්ම තිබුණේ ඒ කණ්ඩායම ගෙනියලා මාධ්‍ය හමුව තුළ ඔවුන් කරපු ප්‍රකාශ නිවැරදි නැද්ද කියන හොයලා බලලා ඒ සඳහා සම්බන්ධ වෙච්ච රාජ්‍යට පැමිණිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර එසේ නොකර දේශපාලයේ දඩයක් කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමක් කැරී අපි දකිනවා. ඔය සිල්ලර දේවල් වලට අත්අඩංගුවට ගත්තේ අපේ උමනාවට ගත්තේ නැහැ. රාජිතගේ පාටි ලීගෙන් ලොකු හොරකම් තියෙනවා. ඒව ගන්නේ අපේ ආණ්ඩුව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි. රාජිත සේනාරත්න කියන වීර චරිතේ උසාවිනියෝගයේ එනකොටම හැංගුණා. නමුත් දැන් අවසානයේ හදිසියෙම මන් දන්නේ හෘදයක් තියනවද කියලා හෘද ආබාධයක් ඇති වෙලා අත්අඩංගුවටපත් වෙයි කියන බයට සෞඛ්‍යමේ හේතු වංචනිකව අර්ථ දක්වමින් තමයි මේ ගැළවීමේ පොටක් පාදා ගන්න යන්නේ. මං හිතන්නේ එතුමා හැංගිලා හිටියා කියලා. එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අපි හිතන්න ඕනේ. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඔවුන් නීතිය සාධාරණව විශ්වසිත කරයි. රාජිත සේනාරත්නලාට අද ඉරිගල් වලට යන සිද්ධ වෙලා තියෙන ඒගොල්ලෝගේ ක්‍රියාකාරකම් නිසා මේ නීතිය මේ විදිහට යන්න ගියොත් මේ රටේ ඔක්කොම අපරාධකාරයෝ ටික ගිහිල්ලා හැම රෝහලකම නවති. හැබැයි අපලබෙනකොටම අපව පයින් ඇවිදගෙන යයි. මේගොල්ලෝ මම නම් කියන්නේ දේශපාලන නිවටි. රාජිත සේනාරත්න කියන්නේ බොරුවෙන්ම රජ කරපු දේශපාලඥයෙක්. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහල වෙත පලා යාමටයි මේ උත්සාහ දරන්නේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන්න තමයි මේ රංගනයක නියැලෙන්නේ. රාජිත සේනාරත්න සිංගප්පූරුවට ගියොත් අර්ජුන මහේන්ද්‍රන්ට වෙච්ච දේම තමයි වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය අද නායකත්ව අර්බුදයකට ලක් වෙලා මුළු විපක්ෂයම පාවෙන ආකාරය අපි දකිනවා. මහ මැතිවරණයක් ළඟ එනවා. ඒක පෙනිපෙනි අපේ පක්ෂ ප්‍රතිසංවිධානය නොකිරීම පිළිබඳව මං හිතන්නේ එක්සත් ජාතික පාක්ෂිකව හැටියට විශාල පිරිසක් අද රට තුළ කලකිරීමෙන් අපේ පක්ෂිශල එකමතුභාවය ඇති කිරීම තමයි අපි කරගෙන යන්නේ. ඒ නිසා තමයි අපි ඇතුලේ කතා කරන්නේ. මාධ්‍යට වෙලා කතා කරනවා කියන්නේ අභ්‍යන්තර දෙයක්. අන්දිගානේ කතා කරලා හරියන්නේ නැහැ. ඒක අපි ඇතුලේ සියලු දෙනාම ගෙනල්ලා කතා කරලා අපි ජයග්‍රහණය කරන ආකාරය පෙන්නනවා අලුතෙන්. මේක පක්ෂය බෙදන්නට අපි කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ. තනතුරු වලට වැඩිය මට වටිනවා ජනතාවගේ ආදරය සහ ජනතාවගේ පිළිගැනීම. ඒ තරම් හෝ ඊට වැඩිය ඉහළ තනතුරක් මට නම් හිතා ගන්නටවත් බැහැ. මට විශ්වාසය අපට අනුකම්පාව දෙන්නේ අබ්බාරේ ඒකමතිකව කණ්ඩායමක් විදිහට තීන්දුව කරා. අනිත් ප්‍රේමදාස මහත්මයා පක්ෂ නායකයෝ ලා විදිහට එතුමත් හිටපු ප්‍රෙස් මීට් එකක් දෙනවාට පස්සේ ඉතින් ඒක නැගයි කියනවනේ. මම දන්නේ
නලින් බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා කියන රනිල් වික්‍රමසිංහ සල්ලි හොරකම් කරා කියලා. අකිලවිරා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියන සල්ලි හොරකම් කරේ අපි නෙවෙයි ඕගොල්ලෝ ගාව තමයි සල්ලි තිබෙන්නේ. සජිත් ප්‍රේමදාස කියන පක්ෂය ඇතුළෙම තමයි මගේ කකුලෙන් අදින්නේ කියන. සංවිධානයක් හැටට ගත්තත් දේශපාලනයක් හැටට ගත්තත් වගකීම් ලෙස ගත්තත් මම හිතනවා එක්සත් ජාතික පක්ෂ භූමිකාව දුර්වල වුණු අවස්ථාව තමයි දැන් පවතින්නේ. හොඳයි අප දේශපාලන ධාරාවේ විවිධ අදහස් වලට අහුන්කම් දුන්නා අප දැන් සූදානම් සංවාදයට ප්‍රවිෂ්ඨ වන්නට ඔබටත් දෙවන වටේ සිට දුරකතන ඇමතුමක් මගින් අප සමගින් සජීවීව සම්බන්ධ විය හැකි 2444555 අපේ දුරකතන අංකය ඔබ අංකනය කර අප සමගින් සජීවීව මුණ ගැහෙන අවස්ථාවේ ඔබට ඉතාම ගෞරවයෙන් මතක් කරනවා ඍජුව කෙටියෙන් ප්‍රශ්නය විමසන්න එය සංවාදයේ ඉදිරියට පවත්වාගෙන යාමට බොහෝ සෙයින් පිටුබලයක් ලබා දෙවි. එසේනම් පළමු අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරායි සම්බන්ධ වන්නේ මා කැමති ඔබෙන් දැනගන්න නව වසරක් නව බලාපොරොත්තු සමගින් නව වසර ජනතාවගේ බලාපොරොත්තු එක පැත්තකින් අනිත් පැත්තෙන් දේශපාලන ධාරාවේ බලාපොරොත්තු මම මෙහෙම අහන්නම් මේ වසරේවත් එක්සත් ජාතික පක්ෂයේ මේ අර්බුදකාරී තත්ත්වය දෙකට බෙදිලා නැත්තම් තුනට බෙදිලා එහාට මෙහාට කියව ගන්න එක නතර කරගන්න පුළුවන්කමක් ලැබේද මුලින්ම සුබ නව වසරක් ශ්‍රී ලාංකික සියලුම ජනතාවට ලෝකවාසී ජනතාවට ප්‍රාර්ථනා කරනවා අපි මෙතන ඉන්න සියලු දෙනාටම ඇතුළත්ව විශේෂයෙන්ම ඔබතුමාගේ අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙමින් පටන් ගන්නවා නම් එක්සත් ජාතික පක්ෂයේ මේ අවස්ථාවේ කතිකාවතක් තියෙනවා සංවාදයක් විවාදයක් තියෙනවා ඉදිරි මහමැතිවරණ ඉලක්ක කරගෙන පක්ෂය කෙසේද වෙනස් වෙන්න ඕන කියන කාරණේ මම හිතන්නේ මේක අපිට තව දින ගණනාවක් නැත්නම් පැය ගණනාවක් ඇතුළත විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා අපි ඉලක්ක කරගෙන ඉන්නවා දැවැන්ත පුළුල් සංධානයක් තුලින් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ අනෙකුත් සියලු බලවේග එකතු කරගෙන 113 ප්ලස් 113න් එහාට යන ඉලක්කය ඇතුළු ඉලක්කය ඇතුළත් වුණු වැඩසටහනක් ඡන්ද ව්‍යාපාරයක් ඉදිරි කෙටි කාලය ඇතුළත ක්‍රියාත්මක කරනවා. ඉතින් විශේෂයෙන්ම අද අපිට පේනවා මම එකක් නිවැරදි කරමින් මේ පටන් ගන්නම් අනුර කුමාර සානායක මහත්මයා කිව්වා මම කිව්වා කියලා පක්ෂේ සල්ලි රනිල් වික්‍රමසිංහ හොරගම් කරා කියලා මම කිව්වා කියලා. එහෙම නෙමෙයි මම කිව්වේ. පක්ෂේ අරමුදල් එකතු කිරීමේදී සිරිකොතෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලැබුණාද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ තමයි මම අස්සයි ඉදිරිපත් කරේ. ඉතින් ඒක එතුමා වැරදි විදිහට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. විශේෂයෙන්ම අද අපිට පේනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ඡන්ද ලක්ෂ 69ක ජන වරමක් අරගෙන එතුමා බලයට පැවිණියා. අද අපිට පේනවා ඒ වරමට සහයෝගය දුන්න අය උදව් කරපු අය මේ මාසයක් ගිහිල්ලා නැහැ. මාසයක් ගිහිල්ලා නැහැ. මම දැක්කයි මහගල් කන්දේ සුදන්ත හාමුදුරු මේ මැතිවරණ ව්‍යාපාරයේ ස්වාමින් වහන්සේලා තමයි පෙරටු කරගෙන කටයුතු කරේ මූලික කරගෙන කටයුතු කරේ. මහගල් කන්දේ සුදන්ත හාමුදුරු කියනවා මම දැන් සිංහල ආවේ හෝ මොකද මට මතක නැහැ. මාගල් කන්දේ සුදත්ත. සුදත්ත හාමුදුරුවෝ ඒ ව්‍යාපාරයේ මකරේ ව්‍යාපාරේ නම් මතක නැහැ. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විශ්‍රාමගත යුතුයි වගේ කාරණයක්. ඉතින් මම දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේම මේ මැතිවරණ ව්‍යාපාරයේ මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති විය යුතුයි කියන මැතිවරණ ව්‍යාපාරය තමයි තිබුණේ. ඉතින් ඒ වගේ ඒ අයට සහයෝගය දුන්නු අය මේ මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත අපිට පේනවා දැවැන්ත විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ව්‍යාත්මග තවත් නොයෙක් ව්‍යාපාර තුළින් මේ රටේ බහුතරයක් අපි දන්නවා ඉහළ මධ්‍යම පාන්තිකයෝ වැඩි පිරිසක් වෘත්තිකයෝ වැඩි පිරිසක් මේ මැතිවරණ ව්‍යාපාරයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වටා එකතු වුණා. ඒක තමයි ගම්පහ කොළඹ කළුතර වගේ තදාසන්න ප්‍රදේශ විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ දිනන ප්‍රදේශත් විශාල ඡන්ද ප්‍රමාණයකින් පරාජයට හේතු වුණා. ඉතින් අපිට පේනවා ඒ අයගේ සිතුම් පැතුම් ඉටු වෙන ආකාරයකින්ද මේගොල්ලෝ කටයුතු කරන්න කියන කාරණේ. විශේෂයෙන් මම මතකයි අපේ කාංජන විජේසේකර මන්තුමා මාධ්‍ය සාකච්ඡාවකේ මට වීඩියෝ එකක් උනන් දාලා පෙන්නන්න පුළුවන් අර සැංග්‍රීලා හෝටලේ සම්බන්ධව කරපු කාරණේ. ඉතින් මම දන්නවා මේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරු ඉදිරියේ හිටපු කෙනෙක් විදියට ඒ ව්‍යාපෘතිය අපි ඉන්න කාලේ සාකච්ඡා කරලා දෙසැම්බර් වෙනකම් පරක්කුවක් තිබුණා. විශේෂයෙන්ම ගුවන් හමුදාවටේ භූමිය බාර දෙන්න. ඉතින් ප්‍රමාදය නිසා ඒ ආයෝජන ගිවිසුම අත්සන් කරලා තිබුණේ නැහැ. මෙතුමාලේ බදු මුදල් පිළිබඳ බලපත්‍ර ඉදිරි ප්‍රශ්න කරා.
මම දන්නා තරමට ඊට සතියකට විතර කලින් ඒ ආයෝජන ගිවිසුම අස්සම් කරලා තිබුණා. හැබැයි බදු මුදලටම ඒ රජයේ තක්සේරුවටම මෙයාද ගිවිසුම අස්සම් කළා. මේගොල්ලෝ කිව්වේ සිංගප්පූරුවට නැත්තම් පිටරටට අපේ ඉඩම් දෙන්නේ නැහැ කියලා. අපි කරන කාලේ කිව්වා අපි ඉඩම් විකුණනවා කියලා. මේගොල්ලෝ ඒ කිසිසේත් මේවා කරන්න නැහැ කියපු අය අද අපූර්වට ඒ අපි පටන් ගත්ත වැඩ ඒ විදිහටම කරනවා. හම්බන්තොට වරාය පවර ගන්නවා කිව්වා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේ වගේ කරුණු කාරණා ගණනාවක් නිසාද මේ වියත්මගේ වියතුන්ට එහෙද මැද ප්‍රාන්තිකයන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇයි මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් කවුරුවත් කිව්වේ නැහැ චම්පිකරණවක මහත්තයාගේ රියානතුර සම්බන්ධව පරීක්ෂණ පවත්වන්න කියලා. එහෙම නැත්නම් කවුරුවත් බලාපොරොත්තුන්නේ නැහැ වියත්මගේ ජනතාව රටේ ජනතාව මේ පොල්ටි සාකච්ඡාවක කාරණයක් අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න කඩිමුඩියේ දඟලයි කියලා. මෙයා හිතුවේ එහෙම නෙමෙයි. මහා බැංකුව මේගොල්ලෝ කිව්වේ මහදවල් මංකොල්ල කෑවා කියලා. අන්න වහා මේ අය හොරු අල්ලගනී කියලා කිව්වා. ඒ වගේම අපි දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව රිෂාඩ් බදුරුදින් මහත්මයා, හකීම් මහත්මයා වගේයට වටකරලා ප්‍රහාර එල්ල කළා. එයා තමයි ඍජුවම මේ ජාතිවාදී වැපිරුවේ කියලා. රටේ ජනතාව ඒ වගේම වියත්මගේ අය 169ක් ජනතාව හිතුවා මේ කට්ටිය මහා ඉක්මනින් අත්අඩංගු කරන් ප්‍රශ්න කරලා මේවා හෙලි කරයි කියලා. ඒ මුකුත් වෙනවා වෙනුවට මෙන්න අපි දැක්කා චම්පි කරනවක මහත්මයාගේ විරුද්ධ නළුවක් අල්ලගෙන දැඟලු. ඔබේ අවසන් විනාඩි ඔබ අභියෝග කරනවාද ඒ මහා පරිමාණ කියපු කාරණා පිළිබඳව ආණ්ඩුවට හැකි නම් ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න කියලා? අභියෝග කරනවා. අභියෝග කරනවටත් වඩා 169ක් ජනතාව බලාපොරොත්තු වෙනවා මේවා වෙයි කියලා කඩන මේ. ඒව තමයි ඒවට තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. අපි දන්නවා එක්සත් ජාතිපක්ෂ පවුල්වල තරුණයෝ මේ කාරණා නිසා අපේ පක්ෂවලින් ඉවත් වෙලා මහත්ව මේවා වුණානේ මේවා ප්‍රශ්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මනි ඡන්දෙ දුන්නා. අපි දන්න බොහොම කාලයක් එක්සත් ජාතිපක්ෂය උදව් කරපු අය උගතුන් බුද්ධිමතුන් මේ කරුණු කාරණා නිසා එක්සත් ජාතිපක්ෂය ඈත්ලා හිටියා. ඉතින් එයාගේ බලාපොරොත්තු තමයි මේවා සම්බන්ධව දැන් ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා තිනවා. ඒ වார்த்தාව තියෙනවා. ඉතින් පහසුයි මේ කටයුතු ඉස්සරහට අරගෙන යන්න. ජනාධිපති කොමිෂමේ වார்த்தාවක් තියෙනවා. ඉතින් පහසුයි මේ කටයුතු ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඒ නිසා අපිටත් නිවැරදි වෙන්න අවශ්‍යතාවය තියෙනවා. එක්සත් ජාතිපක්ෂය විදිහට අපිටත් ඉස්සරහට යන්න ලොකු පිටිවහලක් මේ මහා බැංකුව වාර්තාව ඉලක්ක කරගෙන මේ මහා බැංකුව සම්බන්ධ ශෝධනාවක් තියෙනවා. ඒවා පරීක්ෂණ පවත්වලා වැරදි කරුවෝ ඉන්නවනේ අපේ ඇතුළේ හැරි අපේ පක්ෂය හැරි. එයාට දඬුවම් දීලා අපි නිවැරදි වෙන පක්ෂයක් විදිහට. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ වගේ කාරණා තමයි 169ක් විතරක් නෙමෙයි අද අපිත් බලාපොරොත්තු වෙන කාරණා මේ රජ්‍ය කරයි කියලා කඩන මේ අපිට පේන්නේ නැහැ ඒවා කරයි කියලා. අපිට පේනවා මේවා යටි මඩි ගහන එහෙම නැත්නම් කොට්ට යට දාලා මේ ඉබ්බෝ යතුරු දාලා ඒවා මුදර විසි කරන තත්ත්වය. ඒ නිසා එහෙම වෙන්නේ නැතුව මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තුලින් මේ රටේ ජනතාවට පොරොන්දු වුණු ජනතාවට ප්‍රකාශ කරපු මධ්‍යස්ථ ව්‍යාපාරයේ මේවා දිගින් දිගටම කතා කරපු 169ක් විතර නම් රටටම දුණු පොරොන්දු උණු කාරණා සම්බන්ධව කඩිනමින් කටයුතු කරයි කියලා. හොඳයි, පළමු අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් වණ්ඩාරයි ලබා ගත්තේ. අප දැන් ආණ්ඩු පාර්ශ්වයටයි අවස්ථාව සලසා දෙන්නට සූදානම. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනවා තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර. මා ඔබ ආරම්භ කරන්න කැමති මොහුගේ ඒ අභියෝගයන් වලින්. බරපතල කාරණා කීපයක් මතු කරමින් සිටිනවා. ප්‍රධාන කොටම සහයෝගය දුන්න අය දැන් වෙනස් වෙලා තිබෙනවා. එතකොට නීතිය ක්‍රියාත්මක කිරීම කියන කාරණා පිළිබඳව සිල්ලර දේවල් වලට යනවා, මහා පරිමාණ දේවල් අමතක කළා. මම එතනින් ඔබ ආරම්භ කරන්න කැමතියි. ස්තුතියි රංගන, අද දවසේ ආරාධනා කිරීම පිළිබඳව ඒ වගේම සියලු දිනාටම සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවත් මේ ලයි කරනවා. අතරම මම සතුටු වෙනවා නලින් බණ්ඩාර ඇමතුමාම මේ කාරණාව පිළිබඳව මතු කිරීම පිළිබඳව අපිට මතකයි 2018 අවුරුද්දේ විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කළ තිබුණා. බාල දක්ෂ මාවත ආසන්නයේ පිහිටි ඉඩමක් ආයෝජන කටයුත්තක් වෙනුවෙන් ලබා දෙන්න. ඒ අවස්ථාවේ මමම තමයි පෞද්ගලිකව රංගන ඒ පිළිබඳව ප්‍රශ්න කරේ මාධ්‍ය හමුවේදී. ප්‍රශ්න දෙකක් අපි යොමු කරා. ඒ ප්‍රශ්න දෙකෙන් එකක් තමයි මේ ඉඩම විකිණීමේ කටයුත්තක් කරනවාද. දෙවෙනි කටයුතු තමයි අපි අහුවේ මේ කටයුත්ත තෝරා ගැනීමේදී ආයෝජකයා මේක ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරලාද මේ කටයුත්ත කරේ කියලා. ඒ ප්‍රශ්න දෙක ඉදිරිපත් කළා මාධ්‍ය සාකච්ඡා තුළ දින 3-4ට පස්සේ අපි පාර්ලිමේන්තු රැස් වෙච්ච වෙලාවේ මට මතක නැහැ නලින් බණ්ඩාර ඇමතුමා හිටියද නැද්ද කියලා. නමුත් විෂයභාර ඇමතිවරයා මලික් සමරවික්‍රම ඇමතුමා මට උත්තර දුන්නා පාර්ලිමේන්තුවේ. එතුමා උත්තර දීලා කිව්වා නෑ මේක විකිණීමේ කටයුත්තක් කරන්නේ නැහැ, මේ අනුමැතිය දීලා තියෙන්නේ 99 අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා දෙන්න.
ඒ සඳහා එතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව සභාගත කරා එදා පාර්ලිමේන්තුවේ 2016 අවුරුද්දේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ඒ වගේම 2017 අවුරුද්දේ ඒ සඳහා ලැබිච්ච අනුමැතිය සහ 2018 අවුරුද්දේ නැවත ඉදිරිපත් කරපු සංශෝධිත කැබිනට් පත්‍රිකාව මේක තමයි මේ පත්‍රිකාව ඒ පත්‍රිකාව ඉදිරිපත් කළ එතුමාගෙන් මම දෙවෙනි ප්‍රශ්නය අහුවා ඔබතුමා උන්වහන්සේලා විකිණීමේ කටයුත්ත කරන්නේ නැත්නම් මේ තෝරා ගැනීමේ කටයුත්ත කොහොමද කරේ කියලා එතකොට එතුමා උත්තර දීලා කිව්වේ ස්විස් චැලෙන්ජ් ක්‍රමයට මේ තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා ස්විස් චැලෙන්ජ් ක්‍රමයේ යටතේ තමයි මේ තෝරා ගැනීමේ කටයුත්ත කරලා තියෙන්නේ ඒ නිසා ඒක විනිවිදභාවයෙන් කරලා තියෙනවා එතනින් එහාට අපි මේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරේ නැහැ රංගන කොහේ හරි මම අභියෝග කරනවා මේ පිළිබඳව මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ පාර්ලිමේන්තුවෙන් අපි ප්‍රශ්න කරා පාර්ලිමේන්තුව අපිට උත්තර දුන්නා උත්තර දීමෙන් පස්සේ අපි මේ පිළිබඳව කොහේ හරි සාකච්ඡා කරලා තියෙනවද කියලා අපිට ලැබිච්ච උත්තරවල ප්‍රමාණවත් තිබුණා විකිණීමේ කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ මේක තෝරගෙන තියෙනවා මේ වෙනි ක්‍රමයකට අනුමැතිය ලබා දීලා තියෙන ඔබතුමන්ලගේ ආණ්ඩුවෙන් පහුගිය ආණ්ඩුවෙන් ඒ නිසා අපි මේ පිළිබඳව නවස්ස සාකච්ඡා කරේ නැහැ නමුත් එක ගැටලුවක් අපිට තිබුණා පහුගිය ආණ්ඩුව විසින් ගෙනාවු ඉඩම් සංවර්ධන පනතේ යම් විධානයක තිබුණා පළවෙනි මහලේ ඉඳලා හතරවෙනි මහල දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තිබුණේ විදේශිකයන්ට ලබා ගැනීමේ හැකියාව අවහිර කරලා තිබුණේ ඒ තිබුණේ අර භූමියේ අයිතිය විදේශිකයන්ට යන හින්දා පළවෙනි මහලේ ඉඳලා හතරවෙනි මහල දක්වා ඒක අවහිරතාවයක් තිබුණා නමුත් මෙතුමන්ලා පාර්ලිමේන්තුවේ විධිවිධාන පනත ඉදිරිපත් කරලා ඒ සහනය ලබා දීලා තිබුණා විදේශිකයන්ට ඒක ගන්න පුළුවන් වෙන්න ඒ නිසා මේ කැබිනට් පත්‍රිකාව මෙතුමන්ලා අනුමත කළා මේ සඳහා පහසුකම් අපේ ආණ්ඩුවෙන් සපයලා ආවට පස්සේ මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා පහුගිය ආණ්ඩුව විසින් ගෙනාවා විධිවිධාන පනතේ මෙවැනි ආකාරයේ මේ විදේශිකයන්ට පළවෙනි මහලත් හතරවෙනි මහලත් අතර කාරණාව ගන්න පුළුවන් වෙන ආකාරයට ඒක වෙනස් කරන්න කියලා. ඒ නිසා ඉදිරියේදී රංගන අපි පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ඒ පනත ගේනවා. ඔබතුමාලට පුළුවන් ඒ වෙනුවෙන් සහයෝගය දෙන්න. ඒ නිසා මේ පනත ඉදිරිපත් කරලා තියෙන යෝජනාව ඉදිරිපත් කරලා තියෙන ඔබතුමාලා මේක අනුමැතිය දීලා තියෙන ඔබතුමාලා මේ සඳහා සියලු අනුමැතියන් ලබාගෙන තියෙන 2015 18 කාලවකවානුව තුල ඒ ආයෝජනයට අවශ්‍ය පහසුකම් ටික සපයලා තියෙනවා. අපේ ආණ්ඩුවේ මේ පත්වෙච්ච පහුගිය කැබිනට් මණ්ඩලේ. ඒ නිසා කිසි අවස්ථාවක විකිණීමේ කටයුත්තක් සිද්ධ වෙලා නැහැ. මේ තෝරා ගැනීමේ කටයුත්ත කළ තියෙන ඔබතුමන්ලගේ ආණ්ඩුවේ ස්විස් චැලෙන්ජ් ක්‍රමයෙන් ඔබතුමන්ලම කිනියදර මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන විදිහටම. ඒ නිසා මේ කටයුත්තේදී සියලු දේ විනිවිදභාවයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මොකක් හරි ඔබට තියෙනවා නම් ප්‍රශ්නයක් ඔන්න තෝරා ගැනීමේ ක්‍රමවේදයේ වැරද්දක් තියෙනවා. මේක දාපු විදිහේ වැරද්දක් තියෙනවා කියන්නේ නැහැ ඔබතුමන්ලා ඔබතුමා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබතුමත් වගකීම ගන්න ඕන තෝරා ගැනීමේ කටයුත්තේ මොකක් හරි වුණා නම්. මොකද තෝරා ගැනීමේ කටයුත්ත කළ තියෙන රංගන අපි නෙවෙයි. මෙතුමන්ලගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලෙන් තෝරගෙන කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි දෙවෙනි වටේ ඔබතුමලට චෝදනා වෙල්ලකට අපි විකිණීමේ කටයුත්තක් කරා කියලා. නෑ දැන් ඔබතුමා කියන්නේ දැන් අපි දෙවෙනි වටේ සන්නාය කියලා. දෙවන වටේ සංවාද කරා. නෑ ඔබතුමාලා දීපු උත්තරෙන් රංගන මේ කාරණාව රටේ මෙවන විට සෑහෙන අවධානයට ලක්වුණු කාරණාවක්. අපි සංවාදයට යමු. මේක කාට යන්න පුළුවන් නම් පිටිපස්සට ආපස්සට යන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවේදී මලික් සමරවික්‍රම මහත්මයා දීපු උත්තරේ. මට මතක නෑ මෙතුමා ළඟ හිටියද නැද්ද කියලා. අපි ඔබ දෙන අතරේ ඒ සංවාදයේ ඉඩ සලසන්න දෙවන වටේ ඊළඟට ඔබ ඊටම කෙටි කාලයක් තියෙන්නේ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහ වර්තමානයේ අනිත් කාරණා පිළිබඳව බරපතල චෝදනා එල්ල කළා. ඔබතුමාලා සමග හිටපු පාර්ශ්ව පවා දැන් වෙනස් වෙලා තියෙනවා කියලා. මම කැමති කෙටි උත්තරයක් ලබා ගන්න. රංගන මම හිතනවා මේ රටේ ජනතාව මූලිකව බලාපොරොත්තු වෙච්ච කාරණා මේ වන විට ඉටු කරමින් පවතින රජයක් හැටියට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රට ආරක්ෂිත රටක් මේ රට ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව යම් යම් ප්‍රතිපත්ති හදලා ඒ කටයුතු කරමින් සිටිනවා. අපි දන්නවා එක පැත්තකින් නීතිමය කටයුතු කිරීමේ බාධාවක් තියෙනවා. සමහරලාට ජනතාව බලන ඇති සංසන්දනය කරලා මෙතුමන්ලගේ පහුගිය ආණ්ඩුව තිබුණු කාලේ ඒ ක්‍රියාත්මක වෙච්ච නීතිය විදියටමද ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. දැන් අපිට මතකයි මෙතුමන්ලගේ ආණ්ඩුව බලයට පත් වෙලා පැය 24ක් ඇතුළේ මොකද කරේ? හිටපු අගවිනිසුරුවරයාව මොහාන් පීරිස් අගවිනිසුරුවර ඉවත් කළ ශිරාණි බණ්ඩාරනායක නැවත ගෙනාවා. දැන් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්නේ. ඒ පාර්ලිමේන්තුව ඉවත් කරනකට හිටියන් රාජසේන රත්න තැමතුමත්. නමුත් මොහාන් පීරිස් අගමිනිසුරු ඉවත් කරනවා. FCID කියලා ආයතනයක් පත් කරනවා. දූෂණ විරෝධී කාර්යාලයක් පත් කරනවා. අරලියගහ මන්දිරෙන් තීන්දුව තීරණ ගන්න. ඒ වගේම ඒ ආයතන වලට පත් කරනවා තමන්ට හිතවත් පිරිස්. රවි වෛද්‍ය අලංකාර පත් කරනවා FCID ආයතනයට. අල්ලස්සෝ දූෂණ කමිෂන් සභාවට පත් කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ළඟම හිතවතියක් වෙච්ච දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහව ඒ වගේම අපිට මතකයි පහුගිය කාලේ දිගින් දිගටම අනාවරණය වුණා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහඳ ගම්ලත් ඒ වගේම එවැනි පිරිස් වලට බලපෑම් කරා කියලා. අපිට මතක ඇති රවි වෛද්‍ය අලංකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියනවා හැම සතියෙම රාජපක්ෂවරයෙක් ගන්න කියලා බලපෑම් කරා කියලා. අවසන් කරන්න. ඒ ඒ ඒ විදියට නෙවෙයි රංගන මේ ආණ්ඩුව තුල ඒ කටයුතු සිද්ධ වෙන්න ඕන. මේ ආණ්ඩුව තුල නිවැරදිව පරීක්ෂණ කටයුතු පවත්වලා අධිකරණය පාවිච්චි කරලා ඒ කටයුතු සිද්ධ වෙන්න ඕන. නමුත් මෙතුමන්ලගේ ආණ්ඩුවේ අපේ මන්ත්‍රීවරු 14 දෙනෙක්.
සිරගත කරලා තිබුණා. අවුර මතකයි ජොන්ස්ටන් ප්‍රනාන්දු එමතුම අවස්ථා දෙකක් දින 60කට වැඩිය බන්ධනාගාරගත කළා තමයි නඩුව අහන්න පටන් ගත්තේ. නඩුව දාලා නෙමෙයි බන්ධනාගාරගත කරේ. නමුත් බන්ධනාගාරගත කළා නඩුව අහන්න පටන් ගත්තේ. යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ජයන්ත සමරවීර, බැසිල් රාජපක්ෂ, උදේ ගම්මන්පිල, රංජිත් සොයිසමන්තේතුමා අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත්තා. ප්‍රසන්න රණවීර, ඩීවී චානක, ඉන්දික අනුරුද්ධ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සනත් නිශාන්ත, ප්‍රේමලාල් ජයසේකර මෙවැනි මන්ත්‍රීවරු දඩයම් කරන්න පටන් ගත්තා. නමුත් මෙතුමන්ලා දැන් මේ චෝදනාවක් එල්ල කරනවා චම්පේ කරනෝක අත්අඩංගුත්‍ති රාත්‍රී කාලේ කියලා. මෙතුමන්ලා අමතක වෙලා තියනොත් දන්නේ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර, ඩීවී චානක අත්අඩංගුවට ගන්නේ රෑ 12:00 තංගල්ල උසාවියට ගෙනියන්න. අඟුණුකොළ පැලැස්සේ විනිසුරුකරුවගේ කාමරය ඇතුළට ගෙනියන්න. යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ගන්නේ පොයේ දවසේ හවස. එදා දවසේ මේ කතානායකවරයාට දැනුවත් කිරීම කරේ නැහැ. කතාන් ඇරලා තිබුණා උසාවිය. එනකන් ඇරලා තිබුණා. බන්ධනාගාරේ බස් එක ඇවිල්ලා තිබුණා මේ අත්අඩංගුවට ගැනීමේ කටයුතු කරන්න ඉස්සෙල්ලා. එවැනි කටයුතු සිද්ධ වුණේ. නමුත් එදා චම්පිකරණෝක ඇමතුමාට කැඳවීම කළ තිබුණේ හවස දෙකට එන්න කියලා. ඔහු නැපෙමිනේ හේතුවෙන් තමයි පොලිසිය යන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම කටයුතු කරන්න. ඊට පස්සේ කියනවා කතානායකවරයාට දැනුවත් කරේ නැහැ කියලා. කතානායකවරයා ඉන්නවා විදේශගත වෙලා. විදේශගතලා හිටියම නියෝජ්‍ය කතානායකට දැනුවත් කරනවා. නියෝජ්‍ය කතානායකට දැනුවත් කරන්නේ නැහැ. හැබැයි ඊළඟට මොකද වෙන්නේ? රාජිත සෙනරත්න අත්අඩංගුවට ගන්න කතානායකට දැනුවත් කරාට පස්සේ වෙන්නේ රාජිත සෙනරත්න රෝහල්ගත වෙනවා. දැන් අපිට සැකයක් තියෙනවා කතානායකවරයාට දැනුවත් කරාට පස්සේ ඇත්තට මේ පණිවිඩය නිසාද රාජිත සෙනරත්න අර ඇපලෝ රෝහල්ට. දැන් ඇපලෝ රෝහලත් ඒ කාලේ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් කියලානේ. දැන් සුවපති සම්මානයෙන් ලැබිච්ච මේ ලංකාවේ හොඳම රෝහල් පද්ධතිය හදුවයි කියපු ඇමතිවරයා අඩුම තරමේ රජේ රෝහල ප්‍රතික්ෂේප කරලා තියෙනවානේ. බන්ධනාගාර රෝහලට යන්න අකමැතියි කියනවා, රජේ රෝහලකට යන්න අකමැතියි කියනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ කියපු රෝහලේ කියලා තමයි දැන් ප්‍රතිකාර ලබන්නේ. දැන් මේ පුදුම වෙන කතානේ. ඒ නිසා අපේ ආණ්ඩුව තුල අනිවාර්යෙන්ම අපි කියපු අරමුණ අපි යනවා. ඒ නිසා චෝදනා එල්ල කරපු අපි top 10 එකෙන් පැමිණිලි 14ක් දාලා තියෙනවා. ඒ පැමිණිලි 14කින් දැන් ප්‍රකාශ සටහන් කරන්න පටන් ගන්න තියෙනවා. හොඳයි. අවුරුදු 4ක් ප්‍රකාශ සටහන් කරගත්තේ නේ. අපි දැන් තමයි ප්‍රකාශ සටහන් කරගන්නේ. සාක්ෂි සහිතව තියෙනවා මීට වැඩිය කරුණු ඔවුන්ට චෝදනා ගොනු කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳ කලබල නොවී ඉන්න නීතිය ක්‍රියාත්මක වෙයි. පළමුවටේ මූලික අවස්ථා දෙක අවසන්, ඊළඟ අවස්ථා දෙක සඳහා අප සූදානම් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නියෝජනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා. මා කැමති ඔබ ආරම්භ කරන්නට ඔබේ වකවානුවේ නීතිය ක්‍රියාත්මක වුණු ආකාරයට, එමත් නැත්නම් ඔබේ වකවානුවේ අරලියගා මන්දිරයේ සිට තීන්දු තීරණ ගත් ආකාරයට නොවේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නට සූදානම් ඒ ක්‍රමවේදයයි යන්නේ කියන කාරණාවයි ආණ්ඩුවෙන් මතුවෙන්නේ. මම හිතන්නේ මම මුලින්ම කියන කැමති අපේ ගරු කාංචන විජේසේකර තරුණ මන්ත්‍රීතුමා, අපේ රජයේ කාලේ මේ අක්කර 3:00 ගෝල්ෆ්ස් පිටියේ යාබදෝ තියෙන මේ ඉතාම වටින, ඇත්තටම දැන් නගරය ඉතුරුලා තියෙන එකම වටින හිස් ඉඩම මෙය ලබා දීම පිළිබඳව දක්වපු කරුණු. මම ඇත්ත එතුමා කලින් ඒ ප්‍රෝත්සාහකච්ඡාය කියපු වීඩියෝ එක මම ඇහුවා. දැන් එතුමා හෙදි ප්‍රශ්නයක් මතු කරලා තිබුණා ටෙන්ඩර් නැතුව ඇයි මේක කරන්නේ කියලා. ඒක හරි වලංගු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපෘතිවලදී එක්කෝ ටෙන්ඩර් කැඳවනවා, අඩුම ගානේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කැඳවලා ඊට පස්සේ ඒ එන යෝජනා නිසි ඇගීමේ කමිටුවක් හරහා ඇගීමට ලක් කරනවා. දැන් මෙතෙන්දී ඔබතුමා කියපු ආකාරයට පාවිච්චි කරලා තියෙන ස්විස් චැලෙන්ජ් කියන ක්‍රමය. නමුත් මම ඔබතුමාගේ දැනුවත් කිරීමට කියන්නේ ඔය ස්විස් චැලෙන්ජ් ක්‍රමය අසාර්ථක බව අපේ රජයේ තේරුම් අරගෙන මේ ව්‍යාපෘතියත් ඇතුළත් ව්‍යාපෘති දෙකක් විතරක් ඉතුරු කරලා ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමය අපේ රජයේ අවසාන භාගයේදී අවලංගු කරා. ව්‍යාපෘති දෙකක් පමණයි ඉතිරි වුණේ. ඒ ව්‍යාපෘති දෙකත් බලශක්තිය හා සම්බන්ධ ව්‍යාපෘති දෙකක්. එතකොට ඒ අනුව ඔබගේ රජය බලට පත්‍ර දැන් මාසෙකමාරයි. මේ මාසෙකමාර තුළ ස්විස් චැලෙන්ජ් ක්‍රමය නැවත බලගැන්වූ බවට අපට දැනුවත්කමක් නැහැ. ඒ වගේම ස්විස් චැලෙන්ජ් මට මයුර කතා නෑ නෑ මම කියන්නේ අපේ ආණ්ඩුවෙන් ස්විස් චැලෙන්ජ් එක මේ කැඳවුවේ අපි මේ කාරණාව දෙවන වටේ සංවාද කරමු නෑ නෑ මගේ කාලේ කැඳවපු එක මේ අනුමැතිය දීපු එක තියෙන කැබිනට් පත්‍රිකාව කියන දේ අහන්නකෝ දැන් හරි දැන් ඔබතුමා කියන එක නෙමෙයි කැබිනට් පත්‍රිකාව නෙමෙයි මගේ වෙලාවනේ මේ ඔබතුමා මෙතුමට අවස්ථාව හරි දැන් මම ඔබතුමාට කියන්නේ ස්විස් චැලෙන්ජ් ක්‍රමය අපේ රජයේ විසින් එහි ඇති දුර්වලතා හේතුවෙන් අතහැරනු ලැබුවා. ඔබගේ රජයට දැන් බෑ ස්විස් චැලෙන්ජ් ක්‍රමයේ මත පදනම් වෙලා ටෙන්ඩර් නැතුව දේපලක් විකුණන්න හෝ බදු දෙන්න හෝ කිසි දෙයක් කරන්න. ඒ නිසා
ස්විස් චැලෙන්ජ් ක්‍රමය අපේ රජය අතහැර දැමුවා. හරි, ස්විස් චැලෙන්ජ් ක්‍රමය ඔබගේ රජය පටන් ගත්තේ නැහැ. එහෙමනම් ස්විස් චැලෙන්ජ් ක්‍රමය මත පදනම් වෙලා ඔබ මේ කැබිනට් අනුමැතිය දුන්නා කියලා කියනවා නම් ඒක වැරදි. හරි, ඒතර ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමය තිබුණු පමණින් වංචාවක් කියලා කියන්න බෑ. හැබැයි ස්විස් චැලෙන්ජ් ක්‍රමයේ තිබුණු දුර්වලකම් නිසා ස්විස් චැලෙන්ජ් ක්‍රමය අතහැරියා. හරි, එතකොට ඒක මම හොඳාකාරම දන්නවා. මොකද මේ ව්‍යාපෘති ගණනාවක් ආවා මේ විශේෂයෙන් බලශක්ති හා සම්බන්ධ කාරණාවලට, වේස්ට් එනර්ජි මේ හා සම්බන්ධ කාරණාවලට මේ මේවා ආවා. ඒ අවසානයේ ව්‍යාපෘති දෙකකට ඉතුරු කරා. එකක් අර මේ ගෝහගොඩ මේ නුවර මේ ව්‍යාපෘතිය, එකක් තවත් ව්‍යාපෘතියක්. එතකොට ඒ නිසා පළවෙනිම මම ඔබතුමාට කියන්නේ, ඔබතුමා ඒ කාරණේ කියපේක හොඳයි. මොකද අපිටත් මේ ලියවිලි මේ අපිට මේ දවස්වල හොයන්න බලන මොකද්ද මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ කියලා. මොකද මෙච්චර හදිස්සියේ මේ මාස එකමාරක් ඇතුළත මේ වගේ ව්‍යාපෘතියක් වෙනකොට අපිට ඒක ගැන බලන්න කාරණා ගොඩක් තියෙනවා. ඒ නිසා ඔබතුමාම කියපු කාරණා අනුව මේ ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලය අනුමත කිරීම නීති විරෝධී. එතකොට ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමය මම ඔබතුමාට කියන්නේ, ඔබතුමාලගේ ආණ්ඩුවේ අනුමත කරපු නීති විරෝධීද? නෑ මන්තුමා, ස්විස් චැලෙන්ජ් ක්‍රමය අපේ රජය ආරම්භ කරා. ස්විස් චැලෙන්ජ් ක්‍රමයට ආවේනික දුර්වලතා රාශියක් තියෙනවා. ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමයට ආවේනික දුර්වලතා අඳුනාගෙන ඒ ස්විස් චැලෙන්ජ් ක්‍රමය අතහැර දැමුවා. මොන කාලෙද අතහැරියේ? අපේ රජයේ අවසාන භාගයේ. මට දිනේ කියන්න බෑ. දැන් මට කියන්න පුළුවන් අතහැරිය කියලා. හරි, එතකොට ඒ අනුව මේ මොහොතේ මේ දෙසැම්බර් මාසේ ස්විස් චැලෙන්ජ් ක්‍රමය මත පදනම් වෙලා මේ ව්‍යාපෘතිය කාට දුන්නත් කීයට දුන්නත් ඒක නීති විරෝධී. ඊළඟ කාරණේ තමයි අවසන් විනාඩිය. අපිට විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ, දැන් මේ රජය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් සාමාන්‍ය මිනිස්සු කියන ඒගොල්ලන් ඡන්දේ දීපු නොදීපු සියලු දෙනා මේ අධික බඩු මිල. එතකොට අපේ රජයේ කාලේ අපි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල බඩු මිල පාලනය කර ගැනීමට සෑහෙන දුරට සමත් වුණා. නමුත් අලුත් ආණ්ඩුව ආවත් එක්ක විශේෂයෙන්ම සහල් මිල සම්බන්ධව විශාල වෙනස්කමක් ඇති වුණා. දැන් ඊයේ අරලිය සහල් මෝලේ මහත්මයා කියනවා, හරි මේ බොහොම ලොකු කතාවක් කියලා, ඕන්නම් මගේ මූල ගන්න, මගේ මූලද ප්‍රශ්නේ කියලා. අරලිය විතරක් නෙමෙයි, තව මෝල් 6ක්, ඔක්කොම මෝල් 6ක් විතර තියෙනවා රටේ සම්පූර්ණ වී ප්‍රධාරිතාවය රඳවගෙන ඒකාධිකාරයක් ඇති කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් වී කිලෝවක් මිලදී ගැනීමට යන මුදල වැඩි කිරීම 2.1 කියන මුදලට පුළුවන්කම තියෙනවා හාල් කිලෝවක් සිල්ලර විකුණන්න. එතකොට මේ තත්ත්වය අනුව අද සහල් කිලෝකින් රුපියල් 20ක් 30ක් විතර ප්‍රමාණයක් ලාභ ලබනවා එක එක සහල් වර්ගය මත පදනම්ව මේ වී මෝල් කරුවෝ. දැන් ජනාධිපතිතුමාට දැරි වෙලා තියෙනවා මේකලා පාලනය කරන්න. දැන් ඊයේ ජනාධිපතිතුමාට අභියෝගයක් කරේ අරලී මෝලේ මහත්තයා. එතකොට දැන් මේක දෙකක බේර ගන්න තියෙනවා. එක්කෝ මේක රජයේ මැදිහත් වෙනවා. ඒ වගේම අපේ රජයේ ශක්ති සහල් කියලා මේ රටේ සුළු සහ මධ්‍යම පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් 200කට වැඩි පිරිසක් එකතු වෙලා ආචාර්ය හර්ෂිරසිල් ඇමතුමා මූලිකත්වයෙන් එතුමාගේ අමාත්‍යංශය යටතේ සමූපකාර ව්‍යාපාරයක් ගොඩනැගුවා. ඒ හරහා සාධාරණ මිලට අපි සහල් දුන්නා. රජයේ බලයට පත් වෙලා ඔබතුමාලගේ සතියක් ඇතුළත ඒ සමූපකාරයට වී ලබා දීම නතර කළා. ඒ සමූපකාර වැඩපිළිවෙළ කඩකප්පල් කළා. දැන් ඒකට එක කළේ අර ප්‍රධාන මහා පරිමාණ මෝල් හිමියන්ගේ බලපෑමට. ඒ නිසා අද මේ රටේ මිනිස්සු ආහාරයට ගන්න නාඩු වෙන්න පුළුවන්, සම්භව වෙන්න පුළුවන් හැම හාල් කිලෝකම රුපියල් 20ක් 30ක් අයිතු ලාභයක් ලැබෙනවා. මම කරුණාකරලා ඉල්ලන්නේ මේක මේ වර්තමාන රජයට මේකට මැදිහත් වෙන්න. මැදිහත් වෙලා මේ බොහෝ කාරණා නිසා පීඩා විඳින මේ මිනිස්සුන්ගේ ජීවන බර අඩු කරන්න පියවර ගන්න කියලා. හොඳයි, පළමුවටේ තුනුනේ අවස්ථාව ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා. පළමුවටේ අවසන් අවස්ථාව සඳහා අප
දැන් සූදානම් අවස්ථාව සලසා දෙන්නට විදුලි බල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට. මම ඔබ මේ අවසාන කාරණාවෙන් ආරම්භ කරන්න කැමතියි. ඒ තමයි ජීවන වියදම, බඩු මිල. ඔවුන්ගේ කාලේ යම් පාලනයකට නතු කරගත්තා. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා එක කරගන්නට බැරි වෙනවා. හාල් මිල ගණන් පාලනය කරගන්නට බැරි වෙනවා. මොකද්ද මේ වෙන්නේ? රංගන මුලින්ම පෙරටේ ජනතාවට ලැබුව අවුරුදු අවුරුද්ද තමත් සෞභාග්‍ය අවුරුදු අවුරුද්දකින් ප්‍රාර්ථනා කරමින් මුලින්ම කාරණා දෙකක් ඔබගේ ප්‍රශ්නයටත් මම උත්තරේ දෙන්නම්. ඊට කලින් මේ ඉඩම් ප්‍රශ්නය පිළිබඳව කතා කර එකට ඉතා කෙටියෙන් කියන්නම්. මේ මෙතුමාගේ ආගියුමන්ට් එක උනේ මේ ස්විස් චැලෙන්ජ් ක්‍රමයට දීපක වැරදි කියලා. මේගොල්ලගේ ආණ්ඩුව තීන්දුවක් ගත්ත කියලා ස්විස් චැලෙන්ජ් ක්‍රමයට දීපක නැවත්ව මේ පට්ට බොරුවක් මෙයා කියන්නේ. මගේ විදුලි බල අමාත්‍යාංශයේ 2010 මේ ක්‍රමය අසාර්ථක නිසා අතහැර දැමුවා. ආණ්ඩුව ප්‍රතිපත්තියේ තීන්දුවක් ගත්තා. අවස්ථා දෙකක් හැර සම්පූර්ණ බොරුවක් කියලා. සම්පූර්ණ බොරුව 2019 ඔක්තෝබර් මාසයේ විදුලි බල අමාත්‍යාංශයේ ස්විස් චැලෙන්ජ් ක්‍රමයට ජපානය සහ ඉන්දියාවත් එක්ක ගෑස් ගෙන්වීමේ මහා පරිමාණ හොරකමකට කිසිමක් අස්සම් කළ දෙනවා. කැබිනට් අනුමැතියක් දීලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය විසුරුවන්න කලින් දවසේ කැබිනට් එක තවත් එකක් අනුමත ස්විස් චැලෙන්ජ් ක්‍රමයට. මම මේ පුතුමාට වගකීමකින් කියන්නේ ඒ නිසා බොරු කියන්න එපා. තමුන්නාසලා බොරුකව අවුරුදු 4ක් එහෙම ආණ්ඩුව තීන්දුවක් කරගෙනත් නැහැ. මේක අන්තියෝ නෑ. ඔබතුමාලා තීන්දුව අරන් තියෙනවා. මමත් ඔබතුමාගේ ඇමතිකමනේ මමත් දරුවේ මම දන්නවනේ කමෙන්දියේ කාලේ විදුලි බල අමාත්‍යංශය කරපු ටික ටික මම කියන්නම්. ඒක වෙනම ඒක ඊළඟට මම ගන්නවා. ඔබතුමා විදුලි බල ඇමති කාලේ කරපු ටික මම ඊළඟට ගන්නම්. ඒක හරි අරගෙන තියෙනවා. ඔබතුමා හින්දා මොන හදලත් එකද? නෑ මම ඔබතුමා රාජ්‍ය ඇමතිවරයා. ඔබතුමාගේ අමාත්‍යංශය කරන මම මේ කියන්නේ. ඔබතුමාගේ අමාත්‍යංශයකට මම කියන්න හේනද කියන්නේ. හරි. ඉතින් ඒ නිසා මම කියන්නේ ස්විස් චැලෙන්ජ් ක්‍රමයේ පිළිවෙල බොරු ටිකක් කතා කරන්න යන්න එපා. හරි. මේ වෙච්ච සිද්ධිය පිළිබඳව මම වැරද්දක් කළා තිරුණා. ඕනේ තරකට එන්න කතා කරන්න නීති දිනක ක්‍රියාත්මක කරන්න. අපිට ප්‍රශ්න නැහැ. ඒ ඔබතුමා ලේව ගන්න. හරි. ඒ නිසා ඔය කියන කිසි දෙයක් ඔකේ වෙලා නැහැ. ඒකයි මට කියන්න තියෙන්නේ. මම රංගන මම කැමති ඊට වැඩිය අවධානය යොමු කරන්න මේ ආණ්ඩුව බලන්න දැන් බලයට පත් වෙලා අද වෙනකොට දවස් 48යි. මේ දවස් 48 ඇතුළත දැන් මෙතුමා කතා කරනවා ව්‍යාත්මක කලකිරිලාලු. මෙතුමා කියනවා අපි ස්විස් චැලෙන්ජ් ක්‍රමයට ටෙන්ඩර් කරන්න නැතුව දීලාලු. මේ මහා ප්‍රශ්න වෙලාලු. බහින්ද මහත්තයා ගමතිකමෙන් අයි දැන් මහා මේ දවස් හතරේට ප්‍රශ්න වෙලා මේ රටේ. මිනිස්සු කලකිරිලා, ඡන්ද දීපු මිනිස්සු අඬනවා, කානු ගානේ වැටිලා මහා ප්‍රශ්නයක් කළා තියෙනවා කියලා මේ මහත්තුරු දැන් කතා කරන්නේ. හැබැයි අපි රංගන ඇත්ත කතා කරමු. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හැදිලා බලන්න රංගන මෙරටේ මිනිස්සුගේ මතය වෙනස් වෙනවා අපි දකිනවා. මිනිස්සුගේ මනස දැන් බලන්න රංගන අපි දැක්කේ නැහැ ඉතිහාසයේ කවදාවත් මේ වගේ රටගෙන හැඟීමක් ඇතිවලා දෙනවා මිනිස්සුන්ට මේ වගේ පොඩි කාලයක් තුළ. දැන් බලන්න රංගන අපි දැක්කා දේශපාලඥයා ගැන පොඩි මිනිස්සු අර බැනපු මිනිස්සු අද කතා කරන්න පටන් අරගෙන තියෙනවා. රංගන අපි ඉතිහාසයේ කවදාවත් දැකපු නැති දැන් බලන්න මේ රටේ පළවෙනි වතාවට ඉතිහාසයේ තරුණ ස්වේච්ඡාවෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අද බලන්න සුදේව රංගන පළවෙනි වතාවට මේ ඇවිල්ලා ඉන්න තරුණයෝ ගත්තොත් වැඩි පිරිස රංගන රටට ආදරය කරන මිනිස්සු. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලාපොරොත්තු වෙන මිනිස්සු. මේ රටේ ශීලාචාර භාවයේ සල්. අද බලන්න මේ වගේ විශාල පිරිස අද රටට ආදරයක් ඇතුව රට ගැන හැඟීමක් ඇතුව ගොනු වෙලා තියෙනවා. දැන් මෙතුමලා කියන ඒ විනාශයේ රටේ ජනතාව කලකිරලා නම් ඔබ හිතනවාද රංගන මේ ආපු එක තරුණයෙක්වත් ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුණේ තරුණ සංවිධාන කියලා. ඔබ හිතනවාද මේ නිල් බලකාය කියලා. ඉතිහාසයේ රංගන අපි දැක්කේ මේ තරුණයෝ කිව්වහම ආණ්ඩුවක් ආපු ගමන් ටයර්වල ඉඳී මේ තරුණයෝ. එහෙම නැත්නම් හන්දි ගාන කියලා වීදි සකන්වල ඉඳපු තරුණයෝ. රංගන අද මේ තරුණයෝ පාරට බැහැලා රටේ පරිසරයට ආදරය කරන රාජ්‍ය නායකයා වෙලයි කියලා ලස්සන බැමින් වල පින්තූරා දිනවා. ඒගොල්ලෝ ජනවාරි පස්සේ අද දැන් ඊයේ ඉඳලා පටන් ගත්ත ගස් ලක්ෂ 10ක් වවන්න. දෙගොල්ලෝ කුඹුරුව අස්වද්දන්න හදන්න බලාපොරොත්තු වෙනවා. මේහිම සංස්කෘතියක් අපි දැක්කද ඉතිහාසයේ කවදාවත් රංගන? මේ රටේ අපි කවදාවත් දැක්කද ඒ වගේ එහෙම මිනිස්සුගේ අතර ආකල්පයේ මේ වෙනසක් ඇතිවලා දෙනවා දැක්කත්? හරි. ඒ නිසා මහත්වෝ අවංකව හදවතට කතා කරන්න තමයි ආසෙලා. අවංකව කතා කරන්න. රටේ මිනිස්සුන්ට වෙනසක් ඇතිව මිනිස්සු මේ වෙනසට ආදරය කරනවා. මිනිස්සු බලාපොරොත්තු වුණා මේක. මේ ජනවරම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට දුන්නේ ඒකින්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ ජනාධිපති ධූරය අද බලන්න මේ රටේ මිනිස්සු එතුමා ගමන් කරන ආකාරය බලන්න. එතුමා ආර්.එම්. එකට ගිහිල්ලා රංගන මට ඊයේ එක මහත්තයෙක් ආර්.එම්. එකට ගිහිල්ලා ලේකන මාර වැඩක් නෙමෙයි. මං මොකද ප්‍රශ්නේ? මං වැඩක් කරගන්න ගියා. වෙනද 1000ක් දීලා කරගන්නව 5000ක් දුන්නලු 5000 ගන්නෙත් නෑලු. වෙනද දෙන්නේ 1000ට වැඩේ කරලා දෙනවලු 5000ක් දුන්නලු 5000ත් එපා කියනවලු. අද රතවහන දෙපාර්තමේන්තුවට ගියාම විතරම කඩිනුනේ තමයි වැඩ ටික වෙනවා.
මෙහෙම දේවල් තමුන්නාසෙලා දැකලා දෙන අද බලන්න රටේ ජනාධිපතිතුමා පාර යනවා ට්‍රැෆික් ලයිට් එක නවත්තගෙන ඉන්නවා කතා කරන්නකෝ මහත්තයෝ හොදගෙන ඇයි මේ තමුන්නාසෙලා කතා කරන්නේ තමුන්නාසෙලාගේ මේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන අපි කතා කරන්න ඉන්නේ නැහැ මෙතන තමුන්නාසෙලා දෙන්නම පිටිතර හේතුරගෙන තමුන්නාසෙලා මල්මාල දාපු ජයවගේපු රනිල් වික්‍රමසිංහ මහත්තයගේ කාමරයස්සේ රින්ගගෙන මකුළුදැල් කඩපු තමුන්නාසෙලා හරි ඊට පස්සේ මනුස්සයාගේ රෙදි ගැලෙව්වා අපි ඒවා මෙතන කතා කරන්නේ නැහැ මේ රටට වෙන හොඳ දේ ගැන කතා කරමු අවසන් විනාඩි හරි දැන් මේ මේ කතා කරනවා මේ මිනිස්සු බලාපොරොත්තු වුණ හිරේ දායි මෙහාලා හිතන් ඉන්නේ හිරේ යන්න නැති මේ කියලාද මේ නෑ මේගොල්ලෝ යන්නවා හිරේ රංගන බැඳුම් කර වංචාවේ සම්බන්ධ වෙච්ච අට දෙනෙකුට නීතිපතිවරයා චෝදනා පත්‍ර හදලා ඉවරයි මං නම් කියන්න කැමති නෑ මෙතන අපහස්තාවයට පත් වෙනවා කිව්වොත් බැඳුම් කර වංචාවේ හත් දෙනෙකුට චෝදනා පත්‍ර හදලා ඉවරයි චෝදනා පත්‍ර බාර දෙන්න තියෙන්නේ ඔබතුමාලගේ ටොප් 10 පාර්ලිමේන්තුවේ ටොප් ටොප් 10 එක වෙනම ඒක වෙනම ඒක වෙනම බැඳුම් කර වංචාවේ කෝප් කමිටුවේ සමාජික ඇතුළු හත් දෙනෙක් මුදල් ගිණුම් වලට ඇවිල්ලා මාරු කරලයි කියලා ඒවගෙන් ගත්ත වත්කම් සියල්ල ගැන හොයලා බලලා අධිචෝදනා බාර දෙන්න ලෑස්ති කරලා ඉවරයි මේ චෝදනා හිටානිද බාර දෙනවා එතකොට එන්න බෑ මේ ප්‍රතිසදාන් වලට මේක තමයි අත පොඩ ඉන්න දෙනකන් දැන් මේ 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 රංගන මේ මේ පොත් පිටු 700 ගන්න ගැහුවනේ මේ වගේ අපි ඔබ හිතනවාද මේ වගේ බොරු අපි ගැහුවේ කියලා 2016 ඔක්තෝබර් මාසේ පැමිණිලි දැම්මේ අවුරුදු 3මාරයි අවසන් කරන්න අවුරුදු 3මාරයි මේකට පැමිණිලි කරපු 13 දෙනාගේ මේ මන්තුමා කියලා පැමිණිලි කරා මේ 13 දෙනාගෙන් එක්කෙනෙක්ගේ කට උතරයක් අත්තද ලබන සතියේ කට උතර ගන්න එන්න කියනවා පරීක්ෂණය ඊයේ එක්කෙනගේ පළවෙනි එක්කෙනා පටන් ගත්තා දැන් පරීක්ෂණ තියෙනවා අපිට රංගන අපි ඒක තමයි මේ වෙනස හොඳයි අපිට තිබුණා රංගන ගිහිල්ලා ඊට පහුව දා ඉඳලා ඉවරලා මේගොල්ලෝ දැන් මේ අර පොඩි නාට්‍යයක් දැම්ම යනවා පැමිණිලි දෙනවා දානවා අන්ඩ්‍ර කුමාර දිසානායකන කමිටෝ ඉන්නවා රයිට් මෙයා ගන්න මහින්දාන රංගන මට කැරම්බෝඩ් නඩුවක් දාලා දෙනවා මම මෙලෝ තැනක නැහැ අදි විශේෂ අධිකරණයේ මගේ නඩුව අහන්නේ අපිට එහෙම වද දුන්නේ අපිව හිරේ දැම්මා රාජිත් සේනාරත්නල කොහමද කෑ ගැහුවේ චණ්ඩි වගේ බලුකුක් වගේ හැංගුණා අපිව හිරේ දානකොටත් අපි එලිකට වෙලා කෑ ගැහුවා අපිව හිරේ දානකොට නඩු දානකොට මේ මාධ්‍යයට අවිල්ලා අපි ආණ්ඩුවත් එක්ක අපි ඒ සටන දියත් කරා අපි හැංගුණේ නැහැ අපි මහනුවර දෙල පයින් ආණ්ඩුවට විරුද්ධව රැස්වින් තිබ්බ පෙළපාලි තිබ්බ ගැහුවා ආණ්ඩුවට අපි හිරේ දාන්න දාන්න ගැහුවා අපි රාජිත්ලා වගේ මැට්ටෝ වගේ කෑ ගහලා හැංගිලා හිටියේ නැහැ ඒ නිසා නීතියේ රංගන නීතියේ ආධිපත්‍ය අපි අතට ගන්න කැමති නැහැ නීතිය ක්‍රියාත්මකේ චම්පික රණවක මහත්තයා අත්තරන්කොට අරගෙන එපා දෙන්න එපයි කියලා නඩුකාර උන්නස්සේගේ කාමරේට කියලා අපි බලපෑම් කරේ නැහැ එහෙම බලපෑම් කරපු යුගයක් මේගොල්ලන්ගේ ආණ්ඩුවේ තිබුණේ අධිකරණේ නඩුකාරයට කියලා පිටිට හේතු කරලාගෙන අප දෙන්න එපා කියලා මහින්දානන්ද අලුත්ගමකට එහෙම වුණා මම වගකීමකින් කියනවා මගේ නඩුව අප දෙන්න කතා කළා වෙලා විනාඩි 5ක් නඩුව කල් දැම්මා කඩුව දාලා නඩුව කල් දාලා ආපහු ගියා අපිට කියන්න පුළුවන් අපි එහෙම අපහස්තාවයකටපත් කරන්නේ හොඳයි හොඳයි එහෙම පහත් නින්දිත ක්‍රමයකට අපි ගියේ නැහැ අලුත් සමාජ සංස්කෘතියක් හැදෙලා රංගන මේ රටේ අලුත් වැඩපිළිවෙලක් හැදෙලා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ඇති වෙලා හොඳයි මට ඊට වඩා මිනිස්සු ගමනක් යන බලාපොරොත්තු වෙනවා අපි මේ හොඳ දේ ගැන කතා කරමු ඒකට තමුන්නාන්සේලා උදව් කරන්න අපි ගමනක් යන්න බලමු නැතිවරණයකදී අපි කතා කරමු මං හිතන්නේ මේ මෙතෙන්ද වැටෙන්න එපා මේ බොරුවට නිකන් බොරු මතවල රටේ හදන්න එපා පළමු වටේ අවසන් අවස්ථාවයි රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලබා ගත්තේ අප දෙවන වටේ සිට ඔබට අවස්ථාව සලසා දෙන්නට සූදානම් 2444555 අපේ දුරකථන අංකය අංකනය කරන්න විරාමයකින් අනතුරුව දෙවන වටේදී හමු වෙමු අවසරයේ පළමු බලය දේශපාලන සංවාදයේ සමගින් අප රැඳී සිටින්නේ දෙවන වටයයි ආරම්භ කරන්න සූදානම් ඔබට පුළුවන්කම තිබෙනවා 2444555 අපේ දුරකථන අංකයේ සජීවීව සම්බන්ධ වන්න දෙවන වටයේ පළමු අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අප දුරකථන ඇමතුමකින් සංවාදයේ ආරම්භ කරමු පූජ්‍ය ජඹුරලී චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ රැඳී සිටිනවා අප සමගින් අපේ හැඳුනේ ඔබ වහන්සේටයි මුල්ම අවස්ථාව මුල්ම දුරකථන ඇමතුම ඔව් අපේ අංගන මහත්මයාටත් පක්ෂේ පක්ෂ දේශපාලකම හැම දිනටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එසේම වේවා මම කෙටියෙන් ප්‍රශ්න තුනක් තියෙනවා කෙටියෙන් අංගන මහත්මයා අපේ හැඳුනේ ප්‍රශ්න දෙකකට සීමා කරන්න පුළුවන් නම් වැදගත් කමක් නැහැ ඉක්මනින් අහන්න හරි
පළවෙනි කාරණය තමයි අපේ සුදත් හාමුදුරුව සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කළා. අපි නැත්නම් මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට මැදිහත් වෙච්ච ස්වාමීන් වහන්සේලාත් යම් කිසි කලකිරීමක ඉන්නවා කියන එක මම හිතන්නේ ඒක සුදත් හාමුදුරුවන්ගේ පෞද්ගලික ප්‍රකාශයක්. ඒකට හේතුව හාමුදුරුවෝ ජනාධිපතිවරණයට කලින් කළුතර දිස්ත්‍රික්කයේ රාජිත් සේනාරත්න මහත්තයා සම්බන්ධ වෙච්ච දාන පින්කමකදී කියනවා කළුතරින් අගමැති කෙනෙක් නම් විදිහේ ජනාධිපති කෙනෙක් තමයි අපිට හිටියේ නැත්තේ, ඔබතුමා තමයි ඒකට සුදුසුම පුද්ගලයා කියලා. එතකොට ඒ වගේ ප්‍රකාශයක් එතන සිද්ධ කළා. ජනාධිපතිවරණයෙන් පස්සේ මෙහෙම ප්‍රකාශයක් කරනකොට අපට ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා දේශපාලන කියව ගැනීමත් එක්ක. අපේ හැමදෙරෝනේ දැන් ඒ කාරණාව අපිට මෙතන සංවාද කරන්නට නොහැක් වෙන නිසා අපි මෙතුමගින් පළවෙනි ප්‍රශ්න දෙකක් කෙටියෙන් අහමු අපේ හැමදෙරෝනේ. හරි, පළවෙනි එක අපේ පාතලි ඇමතිතුමාව අත්අඩංගුවට රාජ්‍ය ගත් එක සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වුණා. මට එතකොට අහන්න තියෙන කාරණේ තමයි දැන් බදුබල සේනාවේ අපේ ඥානසාර හාමුදුරුව රාජ්‍යතුමාලගේ ආණ්ඩු කරන කාලේ අත්අඩංගුවට ගත්තේ කුරුණෑගල ධර්මදේශනාවකට යන ගිහිල්ලා එන අතරතුරදී රෑ 10ට පමණ. එතකොට අපි ඇතුළු තව බෞද්ධ හාමුදුරුවරු ඒ වගේ අත්අඩංගුවට ගැනීමක් කළා. එතකොට ඔයබතුමාලා චම්පිකරණවක මහත්තයා පිළිබඳව කතා කරපු විදිහට අපි පිළිබඳව සහ මේ රටේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව කතා නොකලේ ඇයි කියන එක මගේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය තමයි දැන් මංගල සමරවීර මහත්මයා මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා කිව්වා. එතුමන්ලාට ඔබතුමන්ලා ඉදිරි නැති දැන් ඔබතුමාලා සිංහල බෞද්ධකම ගැන ගොඩක් කතා කරන බව පේනවා. ඒ වගේ අයට ඉදිරියේදී නාම යෝජනා දෙනවද කියන එකත් මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්කම තියෙනවා නම් වටිනවා. හොඳයි, අපේ හැමදෙරෝනේ පූජ්‍ය ජඹුරේවිල චන්ද්‍රතර ස්වාමීන් වහන්සේ අප සමගින් දුරකථනයෙන් සජීව සම්බන්ධ වුණේ. ඔබට අවස්ථාව අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට උන්වහන්සේලා අත්අඩංගුවට ගන්න වකවානුවේ මේ දැන් වගේ ඔබතුමාලා කතා කරේ නැත්තේ ඒ මොහොතේ කොහෙද ඔබේ හඬ තිබුණේ? අපි එතනින් ආරම්භ කරමු. මම ස්තුතන් දෙනවා අපේ ජඹුරේවිල චන්ද්‍රතර ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්නේ යොමු කිරීම සම්බන්ධව. දැන් නිශ්චිත කාරණයක් කියන්නතෝ මට කියන්න බෑ. ස්වාමින් ලාන්සෙලා අත්තරගනු කියන කාරණේ නිශ්චිතව එක එක මට කිව්වා නම් මට ඒ සම්බන්ධව අපි කතා කරපු දේවල් තියෙනවා, කතා නොකරපු දේවල් තියෙනවා, කතා කරන්න බැරි දේවල් තියෙනවා. නිශ්චිත කාරණයක් නිසා මට ඒක පැහැදිලි කරන්න බෑ. ඊට අමතරව මංගල සමරවීරතුමාගේ ප්‍රකාශය ගැන අපි දන්නවා රටේ මතයක් නොඑක් මත පළ වුණා. පක්ෂය තුලින්ම එතුමාගේ ප්‍රකාශයට විවේචන ඉදිරිපත් වුණා. එතුමා දැනට මම දන්නේ ඉදිරි දේශපාලන ව්‍යාප්ති එතුමා දේශපාලනේ සමුගන්න කතාවක් කියලා තියෙනවා. එතුමාගේ ස්ථාවරය අපිට පැහැදිලි කරන්න බෑ. ඉතින් ඔබතුමාලගේ කැමැත්ත ඔහු දේශපාලනේ සමු ගැනීම දකින්නද? නෑ නෑ, මම එහෙම කියන්නේ නෑ. එම පටු විදියට දකින්නේ නෑ. එතුමා මම දන්නවා එක කාරණයක්. එතුමා මොනවා කිව්වත් මේ රටේ වැඩිම පන්සල් වලට කෝටි 207ක් ගම්පෙල්ලියෙන් සල්ලි දුන්නු මුදල් ඇමතිවරයා. ඈ එතුමාගේ එතුමා ලිබරල් මතධර්ම කෙනෙක්, මේ රටේ ගොඩක් අය දන්නවා. එතුමාගේ මතය නෙමෙයි පක්ෂයේ මතය, අපේ මතය. එතුමා යම් යම් කාරණවලදී බොහොම අන්තර් ලිබරල්වාදී මත දරනවා. එතුමා මැතිවරණයට ඉදිරිපත් වුණොත් එතුමාට එතුමාට බලා ගන්න පුළුවන් එතුමාට ජනප්‍රසාදයේ තියෙනවද නැද්ද කියන කාරණේ. ඒ නිසා මම හිතන්නේ ඒක ජනතාව සතු කාරණා. එවැනි කාරණාවලට ලක්වන්ට සහ තවත් ප්‍රකීපයක් ඇහුවා නාම යෝජනා දෙන්න සෝදානන්ද කියන කාරණාව. දැන් මෙහෙමයි, මගේ පෞද්ගලික මතය මට මේවා ප්‍රකාශ කරන්න බෑ. ඒක පක්ෂය විසින් ගන්න ඕන තීන්දුවක්. ඒ නිසා පක්ෂය විසින් ගන්න තීන්දුව පක්ෂය විසින් ගනී. ඒ වගේම ජනතාව විසින් ගත යුතු තීන්දුව ජනතාව විසින් ගනී කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේ කාංචන විජේසේකර මැතිතුමාගේ ප්‍රකාශයේදී ඔබතුමාලා බොහෝම උජාරුවෙන් තමයි මිලියන 250ක විදේශ ආයෝජනයක් ආවා කියලා මේ අක්කර තුනේ සැංග්‍රීලා ආසන්න තියෙන ඉඩම ගැන ඔබතුමාලා පුරාජේරු දෙඩුවේ. දැන් මම අහන්නේ ඔබතුමාලා, හරි අපි කාලේ මේ ආයෝජනය ගැන කතා කරා, මේ ආයෝජන යෝජනාව ඇවිල්ලා තිබුණ අපේ කාලේ, ඒ සම්බන්ධ අවශ්‍ය කටයුතු කරලා තිබුණ අපේ කාලේ. ඉතින් ඒ පළියට දැන් ඔබතුමාලා අපි කරපු වැඩේ ඉස්සරහට අරගෙන යන්නද ඔබතුමාලා බලට ආවේ? ඔබතුමා දන්නවා ඔබතුමා කිව්ව කාරණේ හරි. මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරුවාට පස්සේ මේක ස්විස් චැලෙන්ජර් වලට ඉදිරිපත් කරා. ස්විස් චැලෙන්ජර් එකට ඉදිරිපත් කරාට පස්සේ වෙනත් යෝජනා නැති නිසා ඒ රජයේ තක්සේරුවට ඔහුට දෙන්න අවශ්‍ය කටයුතු කරමින් හිටියා. ඒ කටයුතු කරගෙන හිටියට ඒක දීලා තිබුණේ නැහැ. ඒකට හේක හේතුවක් වුණා මේ භූමිය හමුදාව අපිට නිදහස් කරලා දීලා තියෙනවා තිබීම. නිදහස් කරලා තියෙනවා. නිදහස් 2018 නිදහස් කරලා තියෙනවා. බදු දීමේ සඳහා පවර්ලා දීලා තියෙනවා ඔප්පුවකින්.
2018 ආයෝජන ඔබතුමා ආයෝජන මණ්ඩලයට හරි මම නමුත් ඒක ආරක්ෂක මාත්‍යන්තර නෙවෙයි නමුත් ප්‍රායෝගිකව මේ භූමියෙන් ඉවත් වීම කරන්න ඒගොල්ලෝ එකඟ වෙලා තියෙන මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙදී එකකටාවේ ඔව් මේ අපි දීලා තිබුණ ආයෝජන මණ්ඩලෙ නේද නේද මම කියන්නේ කොහොමද දැන් එහෙම කියලා දැන් ඔබතුමාලා ඊයේ පෙරේදා මේ ආයෝජන ගිවිසුම අස්සම් කරේ මම හන්නේ ඇයි ඉතින් අපි කරපම ඔබට එක මම දෙන්නම් මම ටිකට ටිකට ගෙනියන්න ඕනේ නෑ නෑ මම හන්නේ පහසුයක් කියන්න ඕකේ දැන් අහන්න පුළුවන් ප්‍රශ්න මම ඔය ප්‍රශ්නේ නැගුවේ මම ප්‍රශ්න නැගුවේ දෙකයි නේ මේක විකුණනවාද මේක තෝරා ගැනීම ක්‍රමවේදය මොකද්ද ඒකට ඔබතුමන්ලා දුන්න උත්තරයක් නෑ විකුණන්නේ නෑ අවුරුදු 99 එකට දෙන්නේ ස්විස් චැලෙන්ජ් ක්‍රමෙන් තෝරනවා කියලා ඔබතුමන්ලාගේ ක්‍රමවේදයෙන් තමයි අපි පහසුකම් සපයලා තියෙන්නේ අපේ ක්‍රමේ වැරද්දක් තියෙනවා නම් මම ඔබට කියනවා නඩුවක් දාන්න නැහැ ස්විස් චැලෙන්ජ් ක්‍රමෙන් දින තියෙනක වැරදි කියලා කියනවනේ අජිත් තමතුමා ඒකින්ද ඔබතුමන් නඩුවක් දාන්න නෑ නඩු දාන්න ඕනේ නෑ ඉවරයි නේ. එතන ඉවරයි. නඩු දාන්න ඕනේ නෑ. මේක විතර ගෙනියන්න ඕනේ නෑ. නඩු දාන කාරණේ නෙමෙයි. දැන් ඔබතුමාලා බලයටපත් උනේ මේ අපි කරගෙන ආපු බලය නෙමෙයි. නඩු දාන්න නෙමෙයි. නෑ නඩු දාන්න මට අවශ්‍යතාවයක් නෑ. ඒක කියන්නේ මෙතන. නෑ කියන්නේ මේකයි මම අහන ප්‍රශ්නේ ඔබතුමාලා මේ කාරණේ ගන්න. ඔබතුමාලා මතකද? කාරණේ ගන්න. ඔබ සීඩර් ඔබතුමාලා කියපු දේ. ඉන්නකෝ මම කියන්නේ. ඔබ සීඩර් කියපු දේ. කාන්ජි මන්තුමා ඔබතුමාලා කියපු. දැන් මෙතුමාට අරස්ත. ඔබතුමාලා දැන් මතක් කරන්නකෝ ඔබතුමාලා කිව්වේ මේ කාරණා නෙමෙයිනේ ඔබතුමාලා මැතිවරණ ව්‍යාපාරයේදී රටේ ජනතාවට අපි මම අපේ නලින්න මේ රංගන මේ ප්‍රශ්නේ මමනේ මතු කරේ මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ මතු කරා මම ඔබට අභියෝග කරනවා කොහේ හරි තැනක ඔබතුමන්ලා උත්තර දුන්නට පස්සේ මේක දෙවෙනියට තුන්වෙනියට හතරවෙනියට අපි කොහේ අදගෙන ගිය තැනක් තියෙනවද මේ ආයෝජනය පිළිබඳව 2018 මම මේක ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරාට පස්සේ ඔබතුමාගේ මේ කියන්නේ ඔබතුමාලා සෑහමකට පත් වුණාද ඕන් කියන උත්තරයකට මේක සෑහමකට පත් වුණාද සෑහම පත් වුණා අයි මෙතුමාලා කෝ විකුණන්නේ නැහැ මෙතුමාලා කෝ ස්විස් චැලෙන්ජ් ක්‍රමයට දුන්නේ නැහැ ඒක කරත් කියලා එතන ඉතින් අපි ප්‍රශ්න කරා මේ මට අවස්ථාවක් නැහැ මම කියන්නේ මට අවස්ථාවක් අපි කරපු ක්‍රමවේදය හරි කියලා හරි මගේ හරි අපි දැන් මට කැලේ ජමතු කාරණ මගේ අවස්ථාව දෙන්න මේ ඔබතුමාට අවස්ථාවක් දෙන්න දෙකටම කියන්න බෑ අවසානේ මෙතුමාට අවස්ථාවක් දෙන්න මගේ වෙලාව අපේ ක්‍රමයේ පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නෑ අපේ ක්‍රමයේ කොහේ හරි මැදක තැනක තියෙනවා නෑ ඔබේ ක්‍රමයේ නෙමෙයි මගේ අපේ ක්‍රමයේ වේ ඔබතුමාලගේ ක්‍රමයේ අපි ගෙනිච්චේ අපේ අපේ ක්‍රමයේ තමයි ඔබතුමාලා ඔබතුමාලගේ ආයතන දැන් මන්ත්‍රීතුමා දැන් ආයතනය තමයි ඔබතුමාලා අපි ගෙනාපු ආයතනය තමයි දැන් ඔබතුමාලා ඕ දැන් ඔබතුමාලා ආවතරයි ආයතනයක් ගෙනාවා කියලා සමංගර මහා ලොකුවට මේ කියලා ඕන ඩොලර් මිලියන් 250 ආයතනාවක් දැන් මේක මහා ආයතන ගලාගෙන යනවා කියලා පෙන්නන්න නේද මේ අපි කරපු ආයතනය නෙවෙයි මේ අලගේ සින්නක්කරේට ලියා ගන්න උත්සාහ කරනවා දැන් අපි කියන්නේ රටේ ජනතාවට මේගොල්ලෝ ඕවා කියලා නෙමෙයි බලයට ගත්තේ ඈ රටේ ඉඩම් කඩම් විදේශිකයන්ට දෙන්නේ නැහැ කිව්වා පිටරට සමාගම් වලට දෙන්නේ නැහැ කිව්වා ඔය වගේ නොවේ අපි දෙකින් දෙකට ප්‍රශ්න අහන්න බෑ මට මේ කතා කරන්න අවස්ථාවක් නැහැ නෑ මට රැකගන්න නෑ මට ගැලපෙන්නේ නැහැ ඒ නිසා පැහැදිලිවම අපි කියනවා පැහැදිලිවම අපි කියනවා මේගොල්ලෝ ඕවා කියලා නෙමෙයි ආවේ මේ ලක්ෂ 69 ජනතාවට කියන්නේ මේගොල්ලෝ ඕවා කියලා නෙමෙයි ආවේ මොනවාද ඊඩාග් බින් ගගලක් විදේශිකයන්ට දෙන්නේ නැහැ දුන්නේ නැහැ විකේ නැහැ අපි වික්ක බුදුවාලා හොඳට වික්ක කට්ටිය යහපැත දින අක්කර හත සින්නක්කර වික්ක කට්ටිය තමයි යල්ලපු වැටේ තින්නේ වික්ක කියලා මේ දිනට පස්සේ නෑ 2015 කලින් අම්ම අපි කියන්නේ මේ ආයකට අපි පෙරද්දුවානේ ඒකට අපි පෙරද්දුවා කර විකුණපු අය තමයි කියලා ආවේ දෙන්නේ නැහැ දැන් අර MCC ගිවිසුම ගැනත් ඔහොමනේ උනේ කන්න ගෝණ වුණාම කබර ගෝයා තල ගෝයා කරගන්නවා වගේ අපේ චම්පික කවුද මේ ගම්මන්පිල මහත්තයා කිව්වා 70ක් හොඳයි 30ක් හොඳ නැහැ. ඔන්නේ විදියට කිව්වා. ඒ වගේම තමයි දැන් මේ ආයෝජනය ගැනත් අපිට කියන්න තියෙන්නේ. වැරදි මතයක් නේ මේ කරන්නේ 70ක් හොඳයි 30ක් එහෙම එතුමා ඇවිල්ලා කිව්වා. ඒක රටේ ජනතාව දන්නවා. ඒකට අපි වාද කරන්න ඕනේ නැහැ කාංචන අපි දෙන්න. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මේ මලින්ම ප්‍රශ්නයක් ලබා දීමේ ක්‍රමවේදය මෙයාලට ඔහොම නෙමෙයි දැන් අපි ස්විස් චැලෙන්ජ් ක්‍රමයට දුන්නා කියලා එහෙමම දෙන්න ඕනේ නැහැ නේ මෙයාලට දුන්න නැවත මොකද ඒක කරලා දැන් ටික කාලයක් වැඩි මේ සම්බන්ධව ඔබ ප්‍රශ්නය අහන්න සම්බන්ධ මේක රංගන දැන් මේ ඉඩම දැන් තව දින කිහිපකින් මාසෙකින් ඉතර මේකට අපි කරපු තක්සේරුවට අවුරුද්දක් වෙනවා අපේ රජයේ තක්සේරුවට අවුරුද්දක් වෙනවා තව දින කිහිපයකින් මාසෙකට අවසන් කාලෙකින් මෙයාලට තිබුණානේ මේ මොකද කඩිමුඩිය නැවත ටෙන්ඩර් කැඳවීමක් කරන්න තිබුණා දැන් කාලය ගෙවිලා තිබුණා හැහෙන කාලය නැවත එහෙම නැත්තම් මේගොල්ලන්ට නැවත රජයේ තක්සේරුවක් ගන්නද ඒ කිසිදු වෙනස් කිරීමක් කරේ නැහැ ඒ කිසිදු වෙනස් කිරීමක් කරන්න නැතුව අර අපි කරගෙන ආපු වැඩේ මෙතුමාට ප්‍රශ්න ඊළඟ ඉතා කෙටියෙන් දැන් මම එකක් අහන්නේ ඔබතුමාගේ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍යමතිනේ ස්විස් චැලෙන්ජ් ක්‍රමයේ කවද්ද නැවතුනේ ඕමාන් තෙල් පිරිපහදුවත් තෝරගත්තේ මොන ක්‍රමයකටද වේදික සත්කන් ඔබතුමාට අවස්ථාව මෙහෙමයි මේගොල්ලෝ දැන් ඔය නොඑක් ප්‍රශ්නකට අපිට ප්‍රශ්නයක් නැහැ ඔබතුමා දන්නවා ඕමාන් තෙල් පිරිපහදුව සම්බන්ධ කාරණේදී පරිසර වාර්තා නෑ මම තෝරගත්තා කියලා ඒක නෙමෙයි ඒ පරිසර වාර්තා කරගෙන ඒක
ආයෝජනයක් විදිහට ආපු ආයෝජනයක්. නමුත් ඒක තව තව නෝත් කොයින් දේශය සංක්‍රමණයෙන් තිබුණා. ඒ නිසා පැහැදිලිවම මේ කියන කාරණේ ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ. ඒ වැඩක් නැහැ. දැන් අපි ඒක නැවත්වුවද නැද්ද කියලා මම කියන්න ඕනේ. කියන්නකෝ. දැන් ඔයාලා ඇයි මේ දැන් වෙන වෙන තැන්වලට යන්න ඕනේ නැහැ. මේ කාරණේදී ඔබතුමාලා කියන්න අවුරුද්ද ආසන්න කාලයක් මේ රජයේ තක්සේරුවට මේ මිල තීන්දුව කරලා ඇයි ආයේ ටෙන්ඩර් කරලා ඔබතුමාලගේ අලුත් කියපු ක්‍රමවේදයෙන් අරගෙන යනවා. මේ පැහැදිලිව මේ පැහැදිලිව අපි අදිත් කරන මැතුමා අපි මේ ගියා උත්තේ අග මැද කාලේට ඒක තහනම් කරලා තියෙන්නේ මම යනවා. ඉතින් ඒ නිසා ඔබතුමාලා දැන් අපි කියන්නේ අපි කරගෙන වැඩ ඉස්සරහට කරගෙන යන්නද මේගොල්ලෝ ආවේ? දැන් මම නඩු දාන්න රටේ ජනතාවගේ අහන්නේ කාර්යජනනම් තියෙන්නේ. අපි කරගෙන ආපු වැඩ ඉස්සරහට කරගෙන යන්න දාවේ. බොහොම සරල කාරණයක්. අපි කරන් ආපේක ඉස්සරහට නගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙමෙයිනේ මෙයාලා කියලා ආවේ. මහා ලොකුවට කියපු කරණ අපිට මතකයිනේ. මේක නෙමෙයි කරන්න දෙනු මේගොල්ලන්ට. තව සති කිහිපයකින් මේකේ මේ ඇස්තමේ මේ වැලියුේෂන් එක චීෆ් වැලියුගේ වැලියුේෂන් එකේ කාල අවුරුද්දක කාලය අවසන් වෙනවා. මේගොල්ලන්ට ටෙන්ඩර් කැඳවලා අලුත් කෙනෙක් ඉන්නවද කියලා හොයලා බලලා දැන් මේගොල්ලන්ට හිතන්න දෙනවනේ එක්කෙනායි ඇවිල්ලා දෙනුනේ එක්කෙනේ ස්විචන දීලා තිබුණේ නැති. ඒ නිසා පැහැදිලිව මේකල ඒ නිසා මේ රටේ ජනතාව ගොනාට අන්දලා තමයි මේගොල්ලෝ මේ ආයෝජනයේ මහා ලුකෝට ආපු එකක් ඉදිරියට අපි ගෙනාපු ආයෝජනය පෙන්වන්න උත්සාහ කරේ. දැන් ඒ වගේ එක කාරණයක් විතරක් නෙමෙයිනේ. දැන් මේ අර ස්වාමිනවාසේ කතා කරා. දැන් අපි කිව්වේ නැහැ මේ සේරම මේ සේරම අකමැත්තෙන් මේ රට මාසයෙන් එපා වෙලා මේ ආණ්ඩුව එපා වෙලා කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මෙයාලත් එක්ක හිටපු බලවේග. දැන් මහගල්ගන්දේ සුනන්ද හාමුදුරුවෝ අර ස්වාමිනවාසේ කිව්වා සුදන්ත හාමුදුරුවෝ මේ රාජිත මහත්තයා ගැන හොඳ කිව්වා කියලා. රාජිත මහත්තයා කියලා එයා විතරක් නෙමෙයිනේ මුරුත්තෙන්ටුවේ හාමුදුරුවෝත් ඊයේ පෙරේද හොඳ කිව්වේ. මුරුත්තෙන්ටුවේ හාමුදුරුවෝත් කිව්වේ රාජිත සේනාරත් කියන්නේ හොරෙක් නෙමෙයි කියලා. නෑ දැන් අද නිවැරදි කිරීමක් උන්වහන්සේ කළා මාධ්‍ය හමුවක තිබිලා උන්වහන්සේට. ඒක මම දැක්කේ නෑ. අද දවසේ නිවැරදි කිරීමක්. මොකද නේද කියලා කිව්වේ? නෑ උන්වහන්සේ සදාන් කිරීමක් කළා නීතිය ක්‍රියාත්මක වීම සිදු වෙන්නට ඕනි. උන්වහන්සේ කියන හොරෙක් නෙමෙයි කියලා කිව්වනේ. ඒ කාරණාව උන්වහන්සේ යොදන්න එපා මාධ්‍ය භාවිතා කරන්න එපා කියලා කිව්වා. නෑ කිව්වා ඉතින් මම දන්නේ අද මොනවද කියලා. ඊයේ පැහැදිලිවම කිව්වා එතුමා රාජිත සේනාරත් මහත්මයා හොරෙක් නෙමෙයි කියලා. ඒක නිවැරදි කරන්න බෑනේ. ඒක කොහොමද? උන්වහන්සේ නිවැරදි. එහෙනම් කියනවා එයා හොරෙක් තමයි කියලා. එහෙම හොරෙක් තමයි කියලා කිව්වේ නෑනේ. උන්වහන්සේ කාරණා යම් කාරණා කිව්වා. ඒ අනිත් කාරණා වැඩක් නෑ හොරෙක් නෙමෙයි කියලා කිව්වා. එහෙනම් අද කියනවා නෑ මම වැරදිලා කිව්වේ හොරෙක් තමයි කියලා. හොරෙක් තමයි කියලා කිව්වේ නැති නිසා හොරෙක් නෙමෙයි තමයි. ඒ නිසා මුරුත්තෙට්ටුවේ හාමුදුරු කියලා බේහාමේ හාමුදුරු අපි දන්නවා මේ පහුගිය කාලේ මේ පක්ෂ නොලිල කාර්යාලයේ විදිහට එතුමා උන්වහන්සේ ගොඩාක් උදව් කරා. ඒ නිසා උන්වහන්සේත් කියනවා රාජසේනරත් මහත්තයා කියන්නේ හොරෙක් නෙමෙයි කියලා. ඒ නිසා පැහැදිලිවම කියනවා මේ ආණ්ඩුව කරන්න ආවේ මේවා නෙමෙයි ජනතාවට. MCC ගිවිසුම ගැන දැන් හාවක් කූවක් නැහැ. සමහරු දැන් කියන මම දැක්කද ශයන් සේනසිංහ මහත්තයා කියලා තියෙනවා මේක අවලංගු කරනවා කියලා ජනාධිපතිවත් අගමැතිවත් කියලා නැහැ කියලා. අවසන් විනාඩිය. හැබැයි මේ අය ආවේ කොහෙද කිව්වේ? මේක මම මේ කොහෙද කිව්වේ? නිවුස් එක දැක්ක වෙබ් එක මම දන්නේ නැහැ. නෑ බුරු කියන්න එපා. මේ මම පෙන්නන්න ඔයාලට. මේක මොකක්ද ශයන් සේනසිංහ බුරු කියන්න එපා. එයා කියලා දුන්නේ ජනාධිපතිවා හොවක්. මම මේක වෙන්නන්න මේක පෙන්නන්න. මේකට කාලයක් ගත කරන්න බෑ. මම මේක ගණකට අපේ කාලේ දෙන්න ගන්න. නෑ මේ කාලේ දෙන්න. නෑ මගේ කාලේ නෑ. මේ කාලේ දෙන්න. පෙන්න. මගේ කාලේ පෙන්න. ඉතින් මේක ආපසු එකට හරි මම පෙන්නනවා. මගේ කාලේ පෙන්න. හරි මම පෙන්නනවා. බුරු කියන්න එපානේ. බුරු කියන්නේ බණලින් මන් තුමා ඉන්න වට පෙන්න දැන් මේ අය කාලේ හා කියන්න කියන්න පොඩ්ඩයි පොඩ්ඩයි කො පෙන්න පොඩ්ඩයි පොඩ්ඩයි මේ තුමායි කාලේ පොඩ්ඩක් මේක දැන් පල්ලට යන්න බෑ ඉතින් හරි මේ තව තප්පර පහක් දෙන්න යන්න එහෙම බෑ ඉතින් මේක ඔයා නැත්තම් මගේ කාලේ ඔක්කොම ගන්නකම් මට ඉන්න බෑ ඒ නිසා පැහැදිලිවම අපිට කියන්න තියෙන කාරණේ තමයි මේගොල්ලෝ කරන්න ආපුවා නෙමෙයි මේ කරන්නේ මේගොල්ලෝ කරන්න ආපුවා නෙමෙයි දැන් මේ කරන්නේ ජනතාව බලාපොරොත්තු දේවල් නෙමෙයි කියන්නේ අපිට පැහැදිලිව කියන්න ඉන්න මේක පල්ලහට යනවා කොහෙන්ද මේක මම ඉල්ලපිට තවල්ලට ඊළඟට පෙන්නන්න මම අහන්නේ ඔබතුමා මගේ වෙලාවට පල්ලහට MCC ගිවිසුම මගේ වෙලාවට මොක පල්ලහට යනවා ඊළුවක් කරන්න ඉපා මම වැඩකට මාත් නේද අර මන්තුතුමාට අසාධාරණයි මම පෙන්නන්න එක පෙන්නන්න ඒ කියන්නේ බොරුවක් කරලා ඊළඟට ඉතින් පෙන්නන්න මේ විවේක කාලි හිමිසරේ කාලේ මම අහන්නේ ඔබතුමාලා කියන්නකෝ ඔබතුමාලා දැන් MCC ගිවිසුම කුඩු කුඩට දාලා විසඳන්න ඕන අත්සන් කරන්නේ නැහැ අත්සන් කරන්නේ නැහැ නෑ අත්සන් කරන්නේ නැහැ කාන්ජි දේශක මහත්තයා කියන අත්සන් කරන්නේ නැහැ කියලා කොසමද වගකීමක අපි කියන්නේ ඒකයි මේගොල්ලෝ කරන්න ආපු කියපුවා නෙමෙයි දැන් මේ කරන්නේ. අපි දැන් තරුණයෝ ගැන මෙතුමාලා කිව්වා තරුණයෝ අද රටේ ලොකු වෙනසක් හදලා තියෙනවා. මේකත් මේ මෙයාලගේ ගිනුමට දාන්න හදන මේ තරුණ වෙනසුනේ මේ දැන් පස්සේ නෙමෙයි. තරුණයෝ මේ තාප්පෝල චිත්‍ර අඳින්න ගත්තේ මේ ඒගොල්ලන්ගේ මේ අදහස් එලියට් දාන්න ගත්තේ මේ ඡන්දෙන් පස්සේ නෙමෙයි. අර බැඳුම් කර වංචාලයකට කලින් මේ තරුණයෝ මේ රටේ නොඑක් නොඑක් කර්ම කාරණා අලගෙන ඉස්සරහට ආවිල්ලා තිනවා. ඒක හොඳයි හොඳ දෙයක්. ඒක ඔබතුමාලගේ දේශපාලන ගිනුමට දාගන්න ඕනේ නෑ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. අද වැට් එක ඉවත් කරාට ඒ වැට් එකේ ප්‍රතිලාභය අපි අහනවා ගම්වල අහිංසක මිනිස්සුගේ ජනතාවට දැන්ලා තියෙනවද? ලැබිලා තියෙනවද? අපි අහනවා රටේ ජනතාවගේ. රටේ ආදායමෙන් බිලියන
පන්සියකට ආසන ප්‍රමාණයක් අහිමි වෙනවා. ඒ ප්‍රතිලාභ රටේ දුප්පත් මිනිස්සුන්ට කියලා තියෙනවා කියලා මම අහනවා. බඩු මිල අඩු වෙලා තියෙනවද කියලා මම දැක්ක එක සීබී රත්නායක මහත්තයා එළවලු 10ක් සහන මිලට කියලා බෝඩ් එකක් ගහලා අමාත්‍යාංශ එළවලු කුණනවා. ඉතින් මේකටද මේ මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ? එළවලු කුණන අමාත්‍යාංශට. ඒ නිසා විහිළු කරන්න නෙමෙයි ඕනේ. අර හාල් කාරණේ කතා කරා වගේ අජිත් පීපරමැතුමා මේ අදාළ ප්‍රශ්නයට උත්තරේ හොයන්න. හොඳයි ඔබට හාල් කඩේට ගිහිල්ලා මිල බැලුවට වැඩක් නැහැ. අදාළ ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන්. අජිත් පීපරමැතුමා කියනවා වෙන්න ඕනේ. හාල් කඩේ ගිහිල්ලා මිල බැලුවට වැඩක් නැහැ. හොඳයි ජනාධිපතිතුමා. දෙවන වටේ පළමු අවස්ථාව ලබා දෙන්න ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර දෙවන වටේ දෙවන අවස්ථාව අප සලසා දෙන්නේ ආණ්ඩු පාර්ශවයට තේ කර්මන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර. ඔබට දුරකථන ඇමතුමක් තියෙනවා. පොළොන්නරුවේ සිට ප්‍රියන්ත දිසානායක මහතා සජීව සම්බන්ධ වෙනවා. කෙටියෙන් ඍජුව ප්‍රශ්න අහන්න. ප්‍රියන්ත මහතා කතා කරන්න. සුභ සන්ධ්‍යා රංග මහත්තයා. සුබලතොරුද්දක් වේවා. එසේම වේවා ඔබටත්. එසේම වේවා. මම මේ ප්‍රදේශ කෙනෙක් විදියට අහන්නේ. මම ප්‍රදේශ කෙනෙක් විදියට දැකලා තියෙනවා මේ ප්‍රධාන මෝලිමියන්ගේ මේ වර්ග කිලෝමීටර් 2-3ක තරම් විශාලත්වයේ මේ විකබඩා තියෙනවා. ඉතින් අපිට කියන්න බෑ මේ රටේ මේ විශාල හාල් හිඟයක් තියෙනවායි කියලා. දැන් ඔබතුමාලා මේ රටේ මේ හාල් මිල තීරණය කරන්න කලින් මේ මේ මෝල්හිමියන්ගේ මේ විකබඩා පරීක්ෂා කළාද? කොච්චර අතිරිස්තයක් මේ වී තියෙනවද කියලා. ඉතින් එහෙම පරීක්ෂා කරලා බලලාද මේ ඔබතුමාලා මේ හාල් මේ වී මිල තීරණය කළේ හාල් මිල? එහෙම ඔබතුමාලා කළා නම් මට හිතෙනවා මේ මීටත් වඩා අඩුවෙන් ඔබතුමාලට මේ හාල් මේ ජනතාවට දෙන්න පුළුවන් කියලා. තව එකක් තියෙනවා, ඔබතුමාලා මේ මේ යුද හමුදා මැදිහත් කරගෙන ඉස්සරහට මේ හාල් මාපියාවෙන් ගැලවෙන්න මේ යුද හමුදා හරහා වීමෝල් ස්ථාපිත කරලා මේ රටේ සාමාන්‍ය ජනතාවට හාල් ලබා දීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බැරිද කියලා. මගේ ඊළඟ ප්‍රශ්නේ 21 හා 22 ව්‍යවස්ථා සංශෝධන විජේදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික අදහසක්ද නැත්නම් ආණ්ඩුවේ අදහසක් වක්‍රාකාරව හොඳයි හොඳයි පැහැදිලි පැහැදිලි ඔබතුමාගේ ප්‍රශ්නේ. නෑ ඊට වඩා ප්‍රශ්න අහන්න ඉඩ සලසා දෙන්න හැකියාවක් නෑ. ඔබ හැබැයි ඍජුව ප්‍රශ්න ඇහුවා. අපි වී ප්‍රශ්නේ තම ප්‍රධාන කොට මේ වන විට සාකච්ඡාවට ලක් වෙනවා. මේ උපරිම මිලක් නියම කිරීමේදී වැරදීමක් වුණාද? රංගන, මම හිතනවා පළමුවෙන්ම මේ සඳහා තොරතුරු ලබා ගන්නේ ජනාධිපතිතුමා වුණත් ඒක ගිහිල්ලා පෞද්ගලිකව පරීක්ෂා කරලා නෙවෙයි. මේ සඳහා තොරතුරු ලබා ගන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඒ වගේ මේ අනුබද්ධ ආයතන වලින් ලබා ගන්න තොරතුරු වලින් තමයි ඒ තීන්දුව తీරන ගන්නේ. නමුත් ඒ ලබාගත් තොරතුරු ගැට්ටුවක් නෙමෙයි තියෙන්නේ. අපි අදවනකට අනාවරණය කරගෙන තියෙනවා මේ කීප දෙනෙක් මහා පරිමාණයෙන් කරන පිරිසකටත් වැඩිය පහුගිය කාලේ අවුරුදු 10ක් මේ වෙළඳ අමාත්‍යාංශය හරහා ව්‍යාපාර කරපු කණ්ඩායමක් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා යම් යම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ඒ ඉදිරියේදී අපි ජනතාවට කියනවා අපි මේ පිළිබඳව කටයුතු කරනවා. ඒ පිළිබඳ විශ්වාසය තබාගෙන ඉන්නේ ඉදිරි කාලයේදී ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම මෙතුමා යෝජනා කරා මේ යුද හමුදාව පාවිච්චි කරලා. මම දන්නා ඒක එක්සත් ජාතික පක්ෂයේ අපේ මන්ත්‍රු දෙදෙනා එකඟ වෙන කාරණාවක්ද කියලා. නමුත් අපි දන්නවා පහුගිය කාලේ හමුදාව භාවිතා කිරීම තුළින් යම් යම් සාධනීය දේවල් මේ රටට ගැළපෙන දේවල් සිදු වෙලා තියෙනවා. ඒ නිසා යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ කාරණාවලින් අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම 21-22 යෝජනා ටික ඉදිරිපත් කරලා තින්නේ පෞද්ගලික යෝජනා දෙකක් හැටියට විජේදාස රාජපක්ෂ ඇමතුමා හිටපු ඇමතුමාගේ. එතුමා මේ යෝජනා ඉදිරිපත් කළ තියෙන්නේ මාස 3කට පමණ පෙර පාර්ලිමේන්තුවට. නමුත් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අතුල් වෙලා තියෙන්නේ ගැස ඒක මේ අතුල් වෙලා තියෙන්නේ ඉතාමත්ම මේ පෙරේද දවසේ. ඒක අපේ කණ්ඩායම තුලේ ගත්ත තීන්දුවක් නෙවෙයි. නමුත් මම හිතනවා එතුමාගේ යෝජනා ඇතුලේ සාධනීය කාරණා ගණනාවක් තියෙනවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු විය යුතුයි. 19 වෙනි සංශෝධනය ඇතුලේ යම් යම් වෙනස් වීම් සිදු විය යුතුයි. තොරතුරු දැන ගැනීම වගේ පැනතක් අපි කියන එක අපි සියලු දෙනා එකඟ වෙන්න පුළුවන් කාරණා. නමුත් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ දැන් පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත කර ගන්න ඕන වෙන්නේ සුළුතර බලයක්. නමුත් සමහර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ගන්න 3-2 බලයක් අවශ්‍යයි. මෙන්න මේවැනි කාරණා තියෙනවා. ඒ වගේම මේ මැතිවරණ ක්‍රමයේ අද රටට ගැළපෙනවද? මේ මැතිවරණ ක්‍රමයේ තුලින් පහුගිය පක්ෂ විපක්ෂ අපි එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන්, සන්ධාන වෙන්න පුළුවන්, පහුගිය කාලේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුළුවන් වුණාද මේ මැතිවරණ ක්‍රමයේ ඇතුලේ? එනිසා එවැනි ගැටලු තියෙනවා. ඒක සාකච්ඡා කළ යුතුයි. මම හිතනවා ඒක මේ පාර්ලිමේන්තුව අපිට කරගන්න බැරි වෙයි. මෙතුමන්ලයි සහයෝගය ලබා දෙන්න මම හිතන්නේ කටයුතු කරයි කියලා. ඊළඟ පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය කාරණා වෙනුවෙන් අපි අවධානය යොමු කරනවා. මම රංගන එන්නම් දැන් මෙතුමා කියන විදිහට මේ පොරොන්දු ඉෂ්ට කරන්න කියලානේ
එතුමාගේ ඉල්ලීමක් තියෙන්නේ. දැන් ඔබතුමා මං හිතන්නේ දැනුවත් වෙලා නැතුව ඇති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය පාලනය බාරගත්ත දවසේ ඉඳලා එතුමාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණේ එතුමා ලබා දීපු ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ. සෞභාග්‍ය දැක්ම ඇතුලේ තමයි මේ කාරණා සියල්ල ඉෂ්ට කළා තියෙන්නේ. වැඩ බද්ද අඩු කිරීම, ජාතියේ ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීම, සමහර කාරණා මේ ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා සිදු වෙන කාරණා ගණනාවක් තියෙනවා. ලැබිච්ච බදු සහන ලැබීමට කාලයක් යනවා. ඒක අපි මේ ලබා දුන්නා කියලා මාසයක් යනකොට ඒ කටයුත්ත ඉතාමත්ම ඍජුව ජනතාවට ගලාගෙන ඉන්නේ නැහැ. ඒක ඕන එක්කෙනෙක් දන්නවා, ආර්ථික විද්‍යාව වෙන්න පුළුවන්, දේශපාලනය කරපු ඕන එක්කෙනෙකුත් දන්නවා ඒක ප්‍රතිලාභ ගලාගෙන ඉන්න යම් කිසි කාලයක් යනවා කියලා. ඒ වගේම මේ සහන පමණක් නෙවෙයි ක්‍රියාත්මක කළ තියෙන වැඩපිළිවෙල. එතුමා පහුගිය කාලයේ පුරාවටම කැබිනට් මණ්ඩලයට ගෙනාපු යෝජනා, අධ්‍යාපනය වෙනුවෙන් අරගෙන තියෙන යෝජනා. මම හිතන්නේ ඔබතුමන්ලා දන්නවා දැන් අධ්‍යාපනය වෙනුවෙන් ජාතික පාසල් 1000ක් ඇති කිරීමේ වැඩපිළිවෙල. මූලික වශයෙන්ම අප්‍රේල් මාසයට පෙර මෙරටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 124ක් තියෙනවා, එකම ජාතික පාසලක්වත් නැති. ඒ ජාතික පාසල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 124 තුලේ ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ 3ක් තියෙනවා එහෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. ඒව ඇති කරනවා අප්‍රේල් මාසයට පෙර. ඒ වගේම එතුමා ඊයේ දවසේ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගෙන් එතුමා දැනුවත් කරා මෙවර උසස් පෙළ සමත් වෙලා ඉන්න විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාල යන්න සුදුසුකම් තියෙන සියලු දෙනාම ක්‍රමවේද දෙකකට නෙවෙයි එක ක්‍රමවේදයකට යම්කිසි ක්‍රමවේදයක් නිර්මාණය කරලා ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් කරන්න කියලා. එතුමා කිව්වේ මම මේ පොරොන්දු ලබා දීලා තුනේ පොරොන්දු ක්‍රියාත්මක කළ යුතුයි. එතුමා ආයතන ප්‍රධානීන් පත් කිරීමේදී, කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේදී, ඒ සියලු කටයුත්තේදී එතුමා අනුගමනය කළ තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිට කිසිම දෙයක් අනුගමනය කළා නැහැ. මම එතුමාට අභියෝග කරනවා පුළුවන් නම් කොහේ හරි තැනක මේ ආණ්ඩුව විසින් පහුගිය දින 45 ගත්ත තීන්දුවල කොහේ හරි තැනක පෙන්වන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කරපු නැති දෙයක් කොහේ හරි කරලා තියෙන දෙයක්. ඒ නිසා මේ රටට අහිතකර කිසිම දෙයක් ඒ තුල සිදු වෙලත් නැහැ. ඒ වගේම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යම් යම් සාධනීය පියවරල් අරන් තියෙනවා. මේ රටේ පහුගිය කාලේ ඔබතුමන්ලගේ ආණ්ඩුව යටතේ ආරක්ෂක ලේකම්වරු කොහොමද පත් වුනේ? මේ ඔලිම්පික් කමිටු වල හිටපු සභාපතිවරු ආරක්ෂක ලේකම්වරු වුණා. ආරක්ෂා පිළිබඳ කිසිම දැනුමක් නැහැ. නැවතුනේ හිරේ ගිල. හිරේ ගිල. හිරේ ගිල නැවතුනේ. මම ප්‍රශ්නයක් අහන්න පුළා. දැන් ඔබතුමා කිව් විදිහට බොහොම හොඳින් ඒ අමාත්‍යාංශයට පත් කරලා දිනවා කිව්වා. මම අහන්න කැමතියි. දැන් අපි කතා කරපු කාරණේ තාජන ප්‍රවර්ධන අමාත්‍යාංශලා දාගෙන ආයෝජන ප්‍රවර්ධන හා සංචාර කමිටුවේ දෙක තමයි ප්‍රසන්න රණතුංග මහත්මයා. ඒ වුණාට ගැසට් ද ආයෝජන ප්‍රවර්ධන කියපුවා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තමයි ප්‍රධානම ආයතනය. ඒතුමාගේ අමාත්‍යාංශය තියෙනෙත් ඒ බිල්ඩින් එකේම ඒ ස්ථානෙම තමයි. හැබැයි ගැසට් එකේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන මෙතුමාට නැහැ. එයි ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගැසට් කරලා නැහැ ආයෝජන ප්‍රවර්ධන මෙතුමාට. මම මේ පිළිබඳව ඇත්තටම දැනුවත් නැහැ. නලින් මණ්ඩාර මන්තුමා කියනවනම් මම මේ ගැන බලන්න ඕන. මේක ඔබතුමාට වෙනුවෙන් පැහැදිලි කරන්න. එතුමා යටතේ තමයි තියෙන්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විශයන් ප්‍රමාණයක් දීලා තියෙනවා. නෑ නෑ. නෑ. එතුමා යටතේ නැහැ. ගරු අමතුමාගේ ඔබතුමාගේ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ නැහැ. නෑ නෑ. රාජ්‍ය අමාත්‍යතුමා යටතේ මම දන්නේ නෑ. රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තියෙනවා මම. නෑ නෑ නෑ. අමාත්‍යංශයේ ගැසට් කරලා තියෙන ජනාධිපතිතුමා යටතේ. එතුමා ඊට පස්සේ වගකීම් දීලා තියෙනවද රාජ්‍ය අමාත්‍යතුමාට මම දන්නේ නෑ. කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නවා. දැන් අපිටත් නලින් අමාත්‍යවරයෙක් ඉන්නවා. අපිටත් මට රාජ්‍ය කැබිනට් අමාත්‍යවරයා හරහා ගැසට් කළා ඊට පස්සේ රාජ්‍ය අමාත්‍යතුමාට දෙන්නේ කාරණේ වෙනම කාරණයක් නේ ගරු අමාත්‍යතුමා. දැන් මේකේ ආයෝජන ප්‍රවර්ධන කිව්වම වෙනමකුත් නෙවෙයි BO එක තමයි ඇයිති. ආයෝජන මණ්ඩලය. හැබැයි ආයෝජන මණ්ඩලය ගැසට් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ විෂයපතේ. මම මේක ගැන සොයලා බලලා ඔබතුමාට උත්තරයක් දෙන්නම්. ඒ වෙන අපි අවබෝධයක් තිබුණ නැහැ. ඒක දන්නේ නැති දයක් පිළිබඳව කතා කරන්න පුළුවන් කම මගේ අරගෙන. මම දන්න තරම් රාජ්‍ය අමාත්‍යතුමාට දෙන්නේ. මම දන්න නැහැ. රාජ්‍ය අමාත්‍යතුමාට ගැසට් කරන්න බෑනේ කරු. නෑ නෑ මම දන්න විදියට නලින් බණ්ඩාර මන්තුමා ගැසට් එකේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ විෂයපතේ. මම දන්න විදියට ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා හැටියට ප්‍රසන්න රණතුංග ඇමතුමත් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කේලිය රඹුක්කල් ඇමතුමත් ඒ කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඔවුන් දෙදෙනා මේ වෙනකෙක් ඒ පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා කොහෙවත් සඳහන් කළා නැහැ. දැන් අද කණ්ඩායම් රැස්වීම රැස් වුණා. ඒ පිළිබඳ දැනුවත් කළා නැහැ. ඒ නිසා එහෙම ගැට මම විදුලි බල ඇමතිවරයා හැටියට මගේ ආයතනයේ තියෙන විෂයන් ප්‍රමාණයක් මට වෙනම ගැසට් කරනවා. ඒක මම කියන්නේ. ඒ නිසා ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නෑ නෑ ගැසට් එකේ තියෙන්නේ ජනාධිපතිතුමාට. මම මේක හරියට දන්නේ නැහැ. මම ඒක ගැසට් එකේ තියෙනවා. මම ගැසට් එක විරාමෙදී ඔබතුමාට බලලිවල දෙන්න. විශේෂයෙන්ම රංගන දැන් මේ පහුගිය කාලේ පුරාවට විශේෂයෙන්ම මේ රටේ ජනතාව විශාල විශ්වාසයක් කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ අති දැවැන්ත ජනවරමක් ලබා දීලා තියෙනවා. ඒ ජනවරම තව තවත් ශක්තිමත් වෙන නම් අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ ජනවරම ද අහෝසිලා තියෙන කියලා.
මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසට ජනවරමක් නැහැ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට. අද දවසෙත් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 89යි ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න. අතිබහුතරයක් ඉන්නේ විපක්ෂයේ කණ්ඩායම් පැත්තේ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාස දෙවනිද තමයි ආසන්නම දවස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලය පැවරෙන්නේ පාර්ලිමේන්තු විසිරීමේ කටයුතු කරන්න. දෙවනිද රෑ 12 පහුවෙලා විනාඩියක් යන්න ඉස්සෙල්ලා ඒ ගැසට් නිවේදනය නිකුත් වෙලා මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයට යා යුතුයි කියන දැඩි ස්ථාවරය අපි ඉන්නවා. ඒ ස්ථාවරය අපි ඉන්නේ වෙන මොනවත් නෙවෙයි මේ රටේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. නමුත් අපි දන්නවා මෙතුමන්ලා එක පැත්තකින් මැතිවරණයකට අකමැති වෙන්න හේතුවත් අපි දන්නවා. මාර්තු මාසේ දෙවනිදානේ පුළුවන් නම් දෙසැම්බර් මාසෙ නැකන් මෙතුමන්ලා මැතිවරණය ගෙනියයි. මොකද මේ මැතිවරණ ප්‍රතිඵල ඇතුලේ දැන් මෙතුමා කිව්වා 100 බදව මට කතා ගන්න දෙන්න. 113ක් ලබා ගන්න හරි පහසුයි. 113ක් 113ක් ලබා ගන්න පුළුවන් කියලා මෙතුමන්ලට පහසුවෙන් මේක තමයි ඉලක්කය කියලා. ඒකනේ එහෙම තුමන්ලා කිව්වේ. හැබැයි මෙතුමන්ලා පහුගිය ජනාධිපතිවරණේ ප්‍රතිඵලයේ තුල ආදේශ කරාට පස්සේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමන්ලා 113 නෙමෙයි ඔබතුමන්ලා 70ක් මේ පාර්ලිමේන්තුවේ වාගත්තොත් ඔබතුමන්ලා ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙන්නේ. අපිට පහසුවෙන්ම කියන්න පුළුවන් අපි 140කට ආසන්න වෙන මන්ත්‍රී දුර සංඛ්‍යාව මේ ප්‍රතිඵලය තුල අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දින 45 ඇතුලේ ඔබතුම දින 45 ඇතුලේ මම ඔබට උදාහරණයක් දෙන්න. ඔය ප්‍රතිපලය අතුරු මම ඔබට මේක මම කියන්න කැමතුන්නේ නැහැ. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙතුමන්ලා නියෝජනය කරපු පිරිසක් ඉන්නවනේ. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපලය ආදේශ කරාම නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ අනිවාර්යෙන්ම මේවර පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරු 3 දෙනෙක්ට ආසන හිමි වෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන් 3 දෙනෙක්ට ආසන හිමි වෙන්නේ නැහැ. ඒකින්ද ඔබ කල්පනා කරලා බලන්න කාටද හිමි වෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඔබතුමන්ලා වැඩ කරලා තියෙනවා නම් ඔබතුමන්ලා දිනයි. කළුතර දිස්ත්‍රික්කෙත් ඒ වගේ කළුතර දිස්ත්‍රික්කෙත් දෙන්නෙක්ට හිමි වෙන්නේ නැහැ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ. ඒ නිසා දෙන්නෙක් හිමි වෙන්නේ නැහැ. තොරොත් මේ ලැබිච්ච දෙන ප්‍රතිපලත් එක්ක ඔබතුමා කලබල වෙන්න යන්න එපා. මම දෙන්නෙක් නැති වෙනවා කොහොම ඔබතුමා වලනද ඔබතුමාගේ එකක් නැති වෙනවද කියලා ඒක ඔබතුමා බේර ගන්න. හැබැයි මේ පාර්ලිමේන්තු මේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට යන්න අකමැත්තක් තියෙන හේතු තියෙනවා. ඒ වගේම වංචා දූෂණ ගැන කතා කරා. දැන් අපි අමාත්‍යංශ වලට ගිහිල්ලා අපි කටයුතු කරනකොට තේරෙනව රංගන කොයි තරම් දුරට වංචා දූෂණ මේ ඇතුලේ සිද්ධ වෙලා තියෙනවද කියලා. මම දැක්ක නලින් බණ්ඩාර ඇමතුමා මේ අර වරායේ මේ ස්කෑනර් යන්ත්‍රයක් ගැන කතා කරානේ. කස්ටම් එකේ යන්ත්‍රයක් පිළිබඳව. ඒක දන්නවද රංගන කස්ටම් එකේ මේ යන්ත්‍රය සවි කරන්න ලක්ෂ 30000ක් මහ බැංකුව හරහා මහ බණ්ඩාගාරය හරහා තමයි ආයෝජනය කරලා තියෙන්නේ. ආයෝජනය කරන්නේ ආණ්ඩුවේ. හැබැයි සමාගම කාගේද? සමාගම ඔබතුමන්ලාගේ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු දෙන්නෙක්ගේ. ඒ දෙන්නට අද දවසෙත් එක වාහනයකින් ඩොලර් 10 ගාන යනවා. එක වාහනයකින් ඩොලර් 10 ගාන යනවා. ආයෝජනය මහ බැංකුවෙන්. හැබැයි මුදල් යන්නේ සමාගම කාගේද? ප්‍රධාන ඇමතිවරු දෙන්නෙක්ගේ. ඔබතුමන්ලාගේ මේ පක්ෂයේ ඉන්න අර උපසභාපතිලා උපලේකම්ලා කියන මේ ප්‍රධානම චරිත දෙකක් දැන් දෙන්නේ. මේ වගේ වංචා දූෂණ රාශියක් සිද්ධ වෙලා තියෙනවා. අපේ අමාත්‍යංශය ඇතුලේ වැබිලි කර්මාන්ත අමාත්‍යංශය ඇතුලේ පළවෙනි දින 100 ඇතුලේ මෙතුමන්ලගේ පත්ති චැමතිවරයා ඔහුගේ හිතවතෙක්ගේ තේ කර්මාන්ත ශාලාවක් දීලා තියෙනවා තේ ශක්ති අරමුදලට. තේ ශක්ති අරමුදලෙන් මුදල් පාවිච්චි කරලා ඒ කර්මාන්ත ශාලාව ලබා දෙනවා. කර්මාන්ත ශාලාව පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුදු 5ක් කිසිම දෙයක් කළා නැහැ. හැබැයි අපි අද විශාල මුදලක් දරලා තියෙනවා අමාත්‍යංශයක් හැටියට. අද ලාභාංශ පවා ගෙවා ගන්න බැරිලා තියෙනවා තේ ශක්ති අරමුදලේ ඉන්න මිනිස්සුන්ට. අදේ කර්මාන්ත ශාලාව වැහි කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ කිරියල් නැමුතුන් මන්දනේ මෙතුමන්ලගේ අමාත්‍යංශයේ හිටපු දින 100 ඇතුලේ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මේ තිබුණු වැවිලි සමාගම් වලට ලබා දීලා තියෙන ඔවුන් ලබා දීලා තියෙන දේවල් මේ වංචා දූෂණ අපි දාලා තිබුණේ අර টপ 10 එකෙන් දාලා තිබුණේ අපි එළියට දැක්ක දේවල් විතරයි. හැබැයි හැම අමාත්‍යංශ ඇතුළම ඉන්නෝ හොරගම් කරපු පිරිස් ඉන්නෝ. ඒ නිසා මෙතුමන්ලට පාර්ලිමේන්තුවට සූදානම් දේවාසන අනිවාර්යම රංගන කරනවා. අපි කිව්වා දැන් මගේ අමාත්‍යංශෙත් මම එක උදාහරණයක් විතරක් කියන්නම්. මේ මැතිවරණ කාලේ ගෙනල්ලා දිනන බෙදන්න ගෙනල්ලා දිනන තියෙන එක එක දේවල් මුල්ලු ගෙනල්ලා දිනලා තියෙනවා. මුල්ලුවක් මං ඇහුවම වෙළඳ පොලේ කියද කියලා මුල්ලුවක් තේ වෙනින් පාවිච්චි කරන මුල්ලුවක් රුපියල් 1500 1600යි උපරිම. අපේව කීයටද ගෙනල්ලා තියෙන්නේ? රුපියල් 2800ට. දෙගුණ එක මුදලකට ගෙනල්ලා තියෙන්නේ මේ පාවිච්චි කරන බඩු බෙදා දෙන දේවල් ටික. බඳවගෙන තියෙනවා විධිමත් ක්‍රමවේදයක් නැතුව. තනතුරු වලට පත් කරගෙන දෙනවා විවිධ පුද්ගල සභාපතිවරු ඔවුන්ගේ සභාපතිවරුන්ගේ නිල රත තමයි අමාත්‍යංශ වලට බාර දීලා තියෙන්නේ. මේ අර අමාත්‍යංශ රතහන හැටියට ඔවුන්ගේ සමාගම් හැටියටම බාර දීලා තියෙනවා කුලී පදනම යටතේ. තාමත් තියෙනවා වාහන නවත්තලා තියෙනවා කුඩා තේවතු සංවර්ධන අධිකාරී වාහන 6ක් තියෙනවා නවත්තලා. ඔබතුමන්ලගේම හිටපු සභාපතිවරු ඇමතිවරු ලේකම්වරු
සමාගම් හදාගෙන ආණ්ඩුවටම කුලියට දීලා තියෙනවා වාර කුලියට දීලා තියෙනවා ඒ වගේ ඒවල් කරලා තියෙනවා ඔය සම්බන්ධ ඔබතුමාලා නීතිය අනිවාර්යම කරනවා අල්ලස් වාරම කරනවා දිනවා වාහන අනිවාර්යම කරනවා අල්ලස් කොමිසම ඔබතුමාලා ඒ වෙනුවෙන් අනිවාර්යම කරනවා ක්‍රියාවෙන් කරන්න මට ඉල්ලීමක් මට ලොකු උදව්වක් කරනවා කී දෙනෙක් ඉතුරු වෙයිද කියලා මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් එක්සත් ජාතික පක්ෂය අර මේ මෙතුමන්ලගේ අපේක්ෂකතුමා අපේක්ෂකතුමා පහුගිය කාලේ කරපු වැඩ ටික දැන් එකින් එක එනවනේ අර මේ සංස්කෘතික අරමුදල තිබ්බ මුදල් ටික අගමැතිවරයා කියනවා ගන්න අනුමැතිය දුන්නේ නැහැ. ජෝන්ස් අමරතුංග අමතුමා කියනවා එතුමා තමයි සංචාරක කැමති අනුමැතිය දුන්නේ නැහැ. අකිල විරාජ් කියනවා අනුමැතිය දුන්නේ නැහැ. රැස්වීම රැස් වෙලා නැහැ. අවුරුද්දක් තිස්සේ සංස්කෘතික අරමුදල වෙනුවෙන් කිසිම රැස්වීමක් කියලා නැහැ. සංස්කෘතික මුදල් අවභාවිතා කරලා තියෙනවා. සංස්කෘතික අරමුදලේ අරමුදල් මුදලක් නෙමෙයි. අර ගෙවල් හදන්න කියලා ගෙවල් හැදීම් වෙනුවෙන් ණය ලබා දීලා ණය පොලිය අය කරගන්න එපා කියලා ඒ නිලධාරී කණ්ඩායමක් දාලා කියන්නේ අවසන් කරලා නිලධාරීන්ට වෙන් වෙච්ච මුදල වෙන් කරපු මුදල ණය දුන්නට වැඩිය කියලා තියෙනවා පඩි කියලා තියෙනවා මිනිස්සුන්ට මිනිස්සුන්ට ගෙවල් හදන්න ණය දුන්නට වැඩිය හිර ගෙවල් හදන්න පඩි කියලා තියෙනවා ඒ නිසා මෙතුමන්ලට මේ තව ටික දවසක් යනකොට මේ සියලු දෙනාටම චම්පේ කරනවක රාජසේනත් වගේ නෙමෙයි මෙතුමන්ලට ගෙදරට මෙයි ඒ සිතාසිටිකෙයි අපි මේ පිළිබඳව අපි කනගාටු නැත්තරම අපි හිතුවේ නැහැ මෙහෙම ඇත්තටම මේ අවුරුදු පහක් ඇතුලේ මෙවැනි දේවල් කරපු මිනිස්සු හිටියද කියලා මේ ආණ්ඩුව ඇතුලේ පහුගිය ආණ්ඩුව ඇතුලේ කරපු දේවල් ටික මේ රටේ මහජන මුදල් මංකොල්ල කාපු ආණ්ඩුවක් නැහැ පහුගිය ආණ්ඩුව තමයි එතුමාලා කියන මෙගා ඩීල් ගැන කතා කරපු ආණ්ඩුව හැම එක්කෙනාම මේ සියලු දෙනා වෙනුවෙන්ම අපි ඒ තොරතුරු අරන් යනවා අල්ලස් කොමිසමට ගෙනියනවා අපි ගෙනියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ අවස්ථාවේ කලින් වටේ කරනවා අපි මෙතුමාලා හදලා තියෙන විශේෂ අධිකරණ මහමැතිවරණයට කලින් කරනවද මහමැතිවරණයට කලින් කරනවද ටික කලිනුත් කරනවා වෙරි ගුඩ් කලිනුත් කරනවා හොඳයි කලිනුත් කරනවා අර කලින් කරව කණ්ඩායමක් ඉන්නෝ රංගන කුරුණෑගල පැත්තේ අර මේ කර්මාන්ත ශාලාවක බස්වල මේ බස් ට්‍රාන්ස්පෝර්ට් එකක් කරපු කට්ටියකුත් ඉන්නවා ගමේ මිනිස්සුන්ගේ තිබුණු අසරණ මුදල් මංකොල්ල කාලා ඒ ව්‍යාපාරය අතට අරගෙන ඒක කවුද කියලා මෙතන කියනවා ඒ ව්‍යාපාර අරගෙන කරපු කට්ටියත් ඉන්නවා විද්‍යුත් නාලිකාව කිව්වා ඔයාලගේ මේ කැබිනට් ඇමති කෙනෙක් කිව්වා රාජ්‍ය ඇමති කෙනෙක් මොකද දන්නවද ඒක මම දන්නේ නැහැ මේ දැන් සති දෙකකට කලින් ඒ නිසා ඒ වෙනුවෙන් නිය රාජ්‍ය ඇමතිවරයෙක් කිව්වා මේ කැබිනට් දැන් ඒ චෝදනාව එල්ල කරන්න හදනවනේ අපේ පැත්තට අද ඒක ප්‍රශ්න කරන්න පුළුවන් ගමෙන් ගිහලා ප්‍රශ්න කරන්න පුළුවන් ඇමතිවරුද මන්ත්‍රීවරුද කාටද ඒ ව්‍යාපාරයද ගිහලා තියෙන්නේ කියලා අද ගමේ ව්‍යාපාරය ගිහලා තියෙනවා හැබැයි පහුගිය අවුරුදු පහේ ඒ ව්‍යාපාරය තිබිලා හිටපු ඇමතිවරුත් අද එදා එක්සත් ජාතික පක්ෂය හිටපු ඇමතිවරු කීප දෙනෙක් අතරේ තමයි මේ ව්‍යාපාරය ගිහලා තියෙන එක මම පැහැදිලිව කියන වගකීමෙන් කියන ඒ පිළිබඳව ඕනනම් නීතිය කටයුතු කරනවා සෝතේ පොමසෝතේ දෙවන වටේ අවසන් අවස්ථා දෙකට අප යා යුතුයි ඊට පෙර විරාමයක් අරන් ඉන්න දවසරේ පළමු බලය දේශපාලන සංවාදයේ සමගින් අප රැඳී සිටින්නේ දෙවන වටේ තුන්වන අවස්ථාව සඳහා යන්නට සූදානම් වන වෙලාවේ අද අප සංවාදයේදී අවස්ථා කීපයකදීම කතාබහට ලක් වුණා පූජ්‍ය මාගල්කන්තේ සුදත්ත හාමුදුරන් වහන්සේ පිළිබඳව අපිට අවස්ථාව සලසා දිය යුතුව තිබෙනවා උන්වහන්සේ අපිට දුරකථනයෙන් සම්බන්ධ වී සිටිනවා අවස්ථා කීපයකම අපි ඔබ වහන්සේට කෙටි අවස්ථාවක් සලසා දෙන්නට සූදානම් ඔබ වහන්සේගේ නම කියුණු නිසා ඔබ වහන්සේට ඒ අවස්ථාව අප සලසා දිය යුතුව තිබෙන නිසා කෙටි අවස්ථාවක් සලසා දෙන්නම් අපේ හාමුදුරනේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වැඩි සිටිනවාද ඔව් අපේ රංගන මහත්මයාටත් සියලුම මැති ඇමතිවරුන්ටත් සුභම සුභ නවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එසේමයි අපේ හාමුදුරනේ එසේමයි විශේෂයෙන්ම කියන්න තිබෙන ප්‍රධානම කාරණාව තමයි පහුගිය දිනකට කලින් අපිට ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ ඉතාමත් ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වෙලා තිබෙනවා ඒ කතාව කරන්න ප්‍රධානම හේතුව තමයි සුදුවෑන් සිද්ධියේදී පළවෙනි සැකකරු දෙවෙනි සැකකරු සහ හතරවෙනි සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේදී තුන්වෙනි සැකකරුට අප ලබා දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි අපි යොමු කරේ ඒ ප්‍රශ්නය හරහා සමාජයේ යම් කටිකාවතක් ඇතුණා ඒක තමයි අපි මේ ප්‍රකාශය කරේ ඒ විදිහට අසාධාරණ ලෙස සිරගත වෙච්ච බොහෝ පිරිසක් මේ රට තුල ඉන්නවා උදාහරණයක් විදිහට දේශපාලන සිරකරුවන් බවට පත් වෙන දුම්ද සිල්ලා මහත්තයත් ඒ අතරේ ඉන්නවා. ඒ වගේම අපි මාසෙයි දවස් 10ක් රක්ෂිත බන්ධනාගාරගතව හිටියා යහපාලන ආණ්ඩුව කාලේ අපි මමත් හිරේ හිටියා.
එතකොට ඒ අසාධාරණ ලෙස සිරගත වෙච්ච බොහෝ පිරිසක් බන්ධනාගාර තුළදී අපිට හම්බ වුණා. එතකොට මේ සිද්ධියත් ඒ ඒ ද්විතීයික විෂමතාවයක් තිබෙන. ඒ නිසා තමයි මේවා නිවැරදි විය යුතු නිසාවෙන් තමයි ඒ ප්‍රකාශය කරේ. එනමුත් අපි රිෂාඩ් බදුදින්න, රවුෆ් හකීම්ලා සහ අන්තව දෙමළ ජාතික සංධානය ඇතුළු ඒ බෙදුම්වාදී කඳවුරට නැවත වතාවක් මේ රටේ බලය අල්ලන්න අපිට දෙන්නේ නැහැ. අපි හැමෝටම කෙටියෙන් කෙටියෙන් අවසන් කරන්න ඔබ වහන්සේ. කෙසේ හෝ 79,75,00,000 බවට පරිවර්තනය කරලා නැවත වතාවක් මේ රට යහපත් මාවතකර ප්‍රවිෂ්ඨ කරන්න අවශ්‍ය කරන පසුබිමේ මම නලින් බණ්ඩාර මහත්තයාගෙන් ප්‍රශ්නයක් අහනවා. අපේ මැතිතුමනි, ඔබතුමාලා විශ්වාස කරනවා මේ රටේ සිංහල බෞද්ධ ඡන්ද ඔබතුමාලට ගිලිහුණේ මංගල සමරවිද මහත්තයා, රංගන රාමනායක මහත්තයලා ඇතුළු මැතිඅමතවරු සිංහල බෞද්ධ විරෝධී ප්‍රකාශයන් කරපු නිසාවෙන් කියන වග අපි අහනවා. ඉදිරි මහමැතිවරණයේදී ඒ ඇත්තන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ගන්නා වූ ක්‍රියාමාර්ගය මොනවද? නාම යෝජනා බාර දෙනවද කියන කාරණාව අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම මට පුංචි අවස්ථාවක් දෙන රංගන මහත්තයෝ, මම ඒ වගේම අපේ හාමුදුරුවෝ ප්‍රකාශයක් කරා රාජ සේනාරත් මහත්මයා ජනාධිපතිවරයාට සුදුසුයි කියලා මම ප්‍රකාශ කරා කියලා. එහෙම කිසිදු ප්‍රකාශයක් කරේ නැහැ. හාමුදුරුවෝ 109ක දානයත් අලුතර බෝධියේදී එම ස්ථානයේදී මට අනුශාසනාවක් ලැබුණ. ඒ අනුශාසනාවේදී මම යෝජනා කරා පොළොන්නරුව දිනු වුණා තව රාජ්‍ය තැමතුමා ඇතුළු තවත් ඇමතුළු බොහොමයක් හිටියා. එතෙන්දී මම ප්‍රකාශ කරා පොළොන්නරුව දිනු වුණා මෛත්‍රීපාල ශ්‍රීසේන ජනාධිපතිතුමා පොළොන්නරුවෙන් බිහිවෙන තත්ත්වයේ අපේ හාමුදුරනේ ඒ කාරණාව අපි සංවාදයට ගත්තේ නැහැ. ජඹුරේ වෙල හාමුදුරන්ගේ ඒ කාරණාව හොඳයි හොඳයි, මට ඊට වඩා අවස්ථාව සලසා දෙන්නට හැකියාවක් නැහැ. ඔබ වහන්සේට අප ඒ කාරණාව දිගටම සාකච්ඡාවට ගත්තේ නැහැ. ඔබ වහන්සේගේ නම සඳහන් වුණු නිසා ඔබ වහන්සේට මේ සංවාදයට සම්බන්ධ වන්නට අවස්ථාව සලසා දුන්නේ. අප දුරකථන ඇමතුමක් සමගින් සම්බන්ධ වෙනවා. පන්නල සිට සම්පත් පුෂ්පකුමාර මහතා සම්බන්ධව සිටිනවා. කෙටියෙන් ප්‍රශ්න අහන්න ඔබතුමාගේ. අයිබෝන් රංගන මහත්තයා, අයිබෝන් සියලුම දෙනාට සුබ නව වසරක්. අධ්‍යාපන සභාවෙත්මන සියලුම දෙනාට සුබ නව වසරක් වේවා. එසේම වේවා. මම ප්‍රශ්න යොමු කරන්නේ අජිත් පීපේර මන්ත්‍රීතුමාට. කෙට අහන්න ප්‍රශ්න අහන්න. ඔව් මන්ත්‍රීතුමනි, හෙට දැන් පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඔව් පාර්ලිමේන්තුව රැස්වීමේදී විපක්ෂ නායක අතුනේ වාඩි වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාද සජිත් ප්‍රේමදාස මහත්තයාද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. ඔව් ඉක්මනින් අහගෙන යන ප්‍රශ්න ටික අපි පස්සේ උත්තර දෙන්න. දෙවෙනි එක තමයි ඉදිරි මැතිවරණයේදී පක්ෂ නායකත්වයේ කටයුතු කරන්නේ කවුද? ඔව් හරි ඉවරයි. ඔව් තුන්වෙනි ප්‍රශ්නේ තමයි බෞද්ධ ඡන්ද පදන මත හදාගන්න සිංහල බෞද්ධ ජනතාව ගාවට එන්නේ සුමන්ති රණලා සහ පළවෙනි කාරණය තමයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හැටියට හෙට දින සජිත් ප්‍රේමදාස මහත්තුමා තමන්ගේ කටයුතු ආරම්භ කරනවා. ගරු කතානායකතුමා පහුගිය 23 වෙනිදා පවත්වපු පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළා. එතුමා සජිත් ප්‍රේමදාස මහත්තුමාව විපක්ෂනායක ධූරයේ පිළිගනිමින් පාර්ලිමේන්තුවේදී හෙට දින දවල් 1ට ප්‍රකාශයක් කරනවා කිය. ඒත් එක්කම පක්ෂයේ නායකත්වය පිළිබඳව අපේ ස්ථාවරයේ තමයි සජිත් ප්‍රේමදාස මහත්තුමා පක්ෂයේ නායකත්වයට පත්විය යුතුයි කියන එක ඒ පිළිබඳව අපි සාකච්ඡා කරගෙන යනවා. කවුරුත් දන්නවා ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් ගැටලු තියෙනවා, ගැටලු විසඳ ගන්න පුළුවන්. දේශපාලනය කියන්නේ ගැටලු විසඳ ගන්න එකට. ඒ වගේම අහපු තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? මේ ඔබතුමාලා සිංහල බෞද්ධ පදනම වර්ධනය කරගන්න ඊළඟට බොහොම පැහැදිලිව කියන්න ඕනේ සිංහල බෞද්ධෙක් ඒ වගේම පන්සිල් ආරක්ෂා කරන බෞද්ධෙක් වන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වය තුළ මම හිතන්නේ මේ රටේ කාටවත් සැකයක් ඇති වෙන එකක් නැහැ. මේ එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ පදනම පිළිබඳව අපි අතින් අඩුපාඩුකම් වෙලා තියෙනවා, වැරදි වෙලා තියෙනවා, අපේ පිළිවෙත කනගාටු වෙනු. ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්නට අපිට ශක්තිය හැකියාව තිබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් ලබන මැයි මාසේ සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති වන ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වන ආණ්ඩුවක් මේ රටේ කරගෙන යන්නට හැකියාව ලැබෙයි කියලා ඒ අපේ විශ්වාසය.
ඒ විශ්වාසයෙන් තමයි අපි කටයුතු සංවිධානය කරන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය මූලික පසුබිම සකස් කරමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වෙනස සිදු කරන්න. ගිය වර ජනාධිපතිවරණ වෙලාවේ පක්ෂයේ වෙනස්කම් සිදු නොකර අපේක්ෂකත්වයේ පමණක් ලබා ගත නිසා තමයි අපිට මේ දුෂ්කරතාවයට මුහුණ පාන්න සිද්ධ වුණේ. ඉතින් අපි වෙනස වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔබතුමා බලාපොරොත්තුෙන් ඉන්න අපි ඔබතුමා අපේක්ෂා කරන ඒ මට්ටමට අපේ දේශපාලන ව්‍යාපාරය අපි ශක්තිමත් කරගන්න. ඒ වගේම අපි අන්‍ය ආගමික අන්‍ය ජාතීන් සමග සුහදව කටයුතු කරන ඔවුන් මේ රටේ පුරවැසියන්. ඉතින් එසේ අන්‍ය ජාතීන් අන්‍ය ආගමිකයන් සමග සුහදව කටයුතු කිරීම නිසා අපේ සිංහල බෞද්ධකම නැතිවන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ඓතිහාසිකව මේ රටේ සියලුම ජාතීන් සියලුම ආගම් අදහන අයට සියලුම ජාතීන් වලට අයත් වන අයට එක්ව ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ රටේ පාලනය උරුම කර දීම සඳහා කටයුතු කරපු පක්ෂයක්. එහෙම කරා කියලා සිංහල බෞද්ධකමට හානියක් වෙන්නේ නැහැ. ඊළඟට මෙතන සාකච්ඡාවට ලක් වුණා දීර්ඝ විදිහට මේ විවිධ නඩු හබ ගැන. මම දන්නවා ඒ නඩු හබ වලට ලක් වෙච්ච අය ඉන්නවා. ඉතම කනක කවුරුණත් දේශපාලනය කරා නොකර නඩුවලට විත්තිකාරය වෙනවා නම් සැකකාරය වෙනවා නම් අත්අඩංගු වීම ලැබෙනවා නම් ඒක වේදනාවක් කනගාටුවට කාරණයක්. දැන් මෙතන අපේ කාලේ සිදු වුණත් දැන් සිදු වුණත් දේශපාලන පදනම් මත පුද්ගලයන් ඉලක්ක කරගෙන අසත්‍ය චෝදනා මත මේ නැත්නම් බොරු නඩු ගොඩනගලා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නඩු පැවරීම සම්පූර්ණයෙන්ම වැරදි. අපි ඒ වෙනුවෙන් කිසිසේත්ම පෙනී ඉන්නේ. එහෙම නමුත් අපි දන්නවා අපේ රටේ නීති ක්‍රමේ 100%ක් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම් දේශපාලන ප්‍රශ්න විදිහට දකින්න එකේ කැටලුවක් තියෙනවා. මම නීතිඥවරෙක්. මම දීර්ඝ වශයෙන් නඩු මේ කතා කරපු කෙනෙක් මේ වෘත්තියට එන්න කලින්. ඒ නිසා පරීක්ෂණ නිලධාරීන්ගේ අඩුපාඩුකම් තියෙනවා. සාක්ෂිකරුවන්ගේ අඩුපාඩුකම් තියෙනවා. ඒ වගේම සත්‍ය සිදුවීම් සත්‍ය අපරාධකාරයෝ වරදකාරයෝ තියෙනවා. ඒක ඒ නිසා මම එක්කෙනෙක් ඔබ වරදකාරයෙක් අනිත් එක්කෙනා අහිංසකයෙක් කියලා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් දැන් පොලිසිය පරීක්ෂණ කරන්නේ නැත්නම් කවුද පරීක්ෂණ කරන්නේ? දේශපාලනඥයෝ. මාධ්‍ය ආයතන. මේ පිළිබඳව කවුරු බලයේ හිටියත් පරීක්ෂණ කරන්න තියෙන ආණ්ඩුවටම තමයි. හරි? ඒ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනය තමයි පොලිසිය පරීක්ෂණ කරන්නේ. ඇත්තටම ඔබලා පිළිබඳව පරීක්ෂණ කරපු අය තමයි දැන් මේ අනික් අය පිළිබඳව පරීක්ෂණ කරන්නේ. ඔවුන් ඒ තමන්ට ලැබෙන පැමිණිලි අනුව ඒ කටයුතු කරනවා. එතකොට අපි ඒ නිසා නමුත්තර අඩුපාඩුව තියෙන්නේ ඒ ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම මේ මෑත කාලයේ ප්‍රවණතාවක් අපි දැක්ක විටින් විට අපේ කාලෙත් ඇතැම් අවස්ථාවල අපි දැක්ක අඩුපාඩුකම් සිද්ධ වෙනවා. මේ යම් යම් බලපෑම් වලට යටත් වීම නිසා නීතියෙන් පිටකටයුතු කරන අවස්ථා අපි දැක්කා. හැබැයි ඒකෙන් කියන්න බෑ මේ පහුගිය කාලේ පරීක්ෂණ 120ක් අවසන් කරා. ඒතොර ඒ 120කටත් වැඩියෙන් අවසන් කරා. ඒ වගේම නඩු 30කට ආසන්න ප්‍රමාණයක් අධිචෝදනා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අධිචෝදනාවක් ඉදිරිපත් කරනවා කියන්නේ පොලිසිය පරීක්ෂණ කළා, ගොනු අවසන් කරලා, නීතිපතිට යවලා, නීතිපති දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක් විසින් ඒ ගොනුව පරීක්ෂා කළා, චෝදනා ගොනු කළා, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් එහි තිබෙන නිර්වද්‍යභාවයේ නීතිමය තත්ත්වය සනාථ කළා. ඒ සියල්ලම කළාට පස්සේ තමයි අධිචෝදනාවක් ගොනු වෙන්නේ. ඒතොර එහෙම අධිචෝදනාවක් ගොනු කරන තරම් කරුණ නැත්නම් එතනින්ම අර චෝදිතයා නිදහස් වෙනවා. අධිකරණයකට ගියාම අධිකරණේ නඩු අහලා වරදකරුද නිවැරදිකරුද කියනවා. දැන් අපි දැක්ක සමහර නඩු වල ද විශේෂ අධිකරණෙත් අහපු එක නඩුවකදී ඒ විත්තිකරණ නිදහස් වුණා. ඉතින් අපි කියන අතොෂෙමිත ඒ උන් නිදහස් වීම ගැන අපි කනගාටු. හැබැයි මේ තීන්දුවේ මොකද කියන්නේ? යම් අයුතු ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි විත්තිකාරයෝ වගේ කියන උන් නැහැ. දැන් ඒක තීන්දුවත් ඒක. ඉතින් එතකොට ඒ නිසා ඒ తত্ত্বය ඒ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ නඩු පරීක්ෂණ පොලිසිය සාධාරණව කළාට හරි අපි දන්නවා රවි වෛද්‍යලංකාර පස්සේ මුදලට විකුණුණා චන්ද කාලේ. නමුත් ඒ තවත් පරීක්ෂණ නිලධාරීන් විශාල ප්‍රමාණයක් එතන වැඩ කරා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම දක්ෂ අවංක නිලධාරීන් වැඩ කරා. ඒ ඔවුන් විසින් පවරපු නඩු විභාග වෙනවා. සමහර නඩුවලදී වරදකාර වෙලා තියෙනවා. සමහර නඩුවලදී මේ ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට මෙතුම ඇහුවා උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කරුණුවට පටහැනිව මොන හරි වෙලා තියෙනවද කියලා. දැන් සුදුරේදි නඩුවේදී වරදකරු වෙච්ච හිටපු ජනාධිපති ලේකම් මහත්මයා දැන් ඔබගේ රජේ දුරයක් දරනවා. හරි? ඒ වගේම දැන් මහ බැංකු මොකක් තනතුර? මොකක් දුරේ? උපදේශක දුරේ? කොහෙද? නෑ. කිසිම තනතුරක් දරන්නේ නෑ. කිසිම තනතුරක්. කවුරුකි වැටුප් ගන්න එක ලීපට කිව්වද? නෑ. ඒ ડોક્ટર ජයසුන්දර. ජයසුන්දර. ලලිත් ගුණම් ලලිත් විරතුංග මහත්මයා කිසිදු තනතුරක් දරන්නේ නෑ.
අයියා මුලින් පත් කරානේ මොකද අර කමිටුවට මේ අර තනතුරු මොක මේ සොරා ගැනීම කමිටුවට ඒ රජයේ තනතුරක් නෑ එතුමා කිසිම තනතුරක් නෑ ඒක පඩි ගන්න එකක්ද මොකක්ද ඒක නෑ ඔබලා ආණ්ඩුවට කරන්නේ නෑ නෑ කිසිද නෑ ආ හොඳයි ඕකේ වොලන්ටරි වැඩ කරනවා ඔ වොලන්ටරි වැඩ කරනවා ඉතින් කොහොමද අපරාධ නඩුවක වැරදි කච්චුක දැන් මන් දන්නව වැඩ කරනවා වොලන්ටරි වැඩ කරේ අර කමිටුව කර තනතුරු වලට කට්ටි පත් කරපු හරි හරි හොඳයි 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 අපි හරි හොඳයි මම දන්නවා ලරිත් ඒ තනතුරු දිල්ලත් තියයි දන්නවද එතුමාගේ නඩුව නිදොස් වෙනකන් ඒ නඩුව ක්‍රියාත්මක වෙන හින්දා ජනාධිපතිතුමාත් එතුමාත් බින්දු කරා හොඳයි බොහොම ස්තුතියි නඩු තියෙන කෙනෙක් හරි හොඳයි 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 ලලිත් විරතුග මහත්මයා ඔබගේ ආණ්ඩුවේ තනතුරක් දරනවා ඒක ස්වේච්ඡාවෙන්ද පඩි අරගන්නවද නොගෙනවද කියලා මම දන්නේ නැහැ තනතුරක් දරන බව පිළිගන්නවනේ. එතකොට අපරාධ නඩුවක වරදකරු වෙලා අවුරුදු 5ක් සිරදඬුවම් ලැබලා අභියාචනයේ යටත් වෙ ඉන්න කෙනෙක් ඔබගේ ආණ්ඩුවේ තනතුරක් දරනවා. දැන් සුධර්මන් රදලියගොඩට අද කියනවා අස්වෙන්න කියලා එතුමාගේ නඩුව නිසා. එතුමා වරදකරු වෙච්ච නිසා. හරි ඉතින් මම මේ කියන්නේ මේකේ බැලන්ස් එකක් නැතිකම. හරි ඉතින් ඒ නිසා දැන් ඒ ඔක දැන් තව උදාහරණ ගන්නවත් තියෙන එකකින් කතා කරලා තේරුමක් නැහැ. හරි එතකොට ඊළඟ කාරණේ තමයි අජිත් නිවාඩ් කබ්‍ර දැන් ඔබ දන්නවා අපේ රජයේ පරාජයට ප්‍රධානම හේතුවක් වුණේ මේ බැඳුම් කර සිදුවීම. මේ බැඳුම් කර සිදුවීම එක අපේ වරදක් සිද්ධ වුණා ඇතන. ඒ වරද හා සම්බන්ධව අපේ රජය යටතේ පරීක්ෂණ කරලා අර විශේෂාධිකරණයේම අධිචෝදනා ගොනු කරලා තියෙනවා. දැන් මේ නඩුව පටන් ගන්න පුළුවන්. දැන් ඔබගේ රජයේ ඇමතිවරු මට පේනවා ඔවුන්ගේ හැසිරීම අනුව මේ පළවෙනි විත්තිකාරයා ඒ කියන්නේ ඔබතුමා හරියට හිතනවද ඒ බැඳුම් කර වංචාර සම්බන්ධ සියලු දෙනාටම අධිචෝදනා ගොනු කරලා තියෙනවා මේකේ මහා මළුකරුව කවුරුත් නැහැ නේද පොඩ්ඩක් කියනකෝ මට කියන දේ දේශපාලන නායකයෙක් කවුරුත් නැහැ දැන් මහ හිටපු මහා බැංකුව අධිපතිවරයා ඒ කියන්නේ මාමා බෑනා ඔහ ඒ වගේම බෑනාගේ කම්පැනියේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඒ ප්‍රධාන කණ්ඩායමට දැන් අධිචෝදනා ගොනු කරලා තියෙනවා වංචාව කිරීම ගැන හරි එතකොට දැන් වංචාව තියෙනවා වංචාවෙන් මුදල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා එතකොට ඒ චෝදනාව ඉතාම දීර්ඝ කාලයක් ගත කරලා විශේෂ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්පෙෂල් යුනිට් එකක් ඉතාම අවංකව වැඩ කළා මම කියනවා ඒ නිලධාරීන් බොහොම කැපවීමෙන් වැඩ කළා ඒ වැඩ කරලා ඉවර අධිචෝදනා ගොනු කරලා තියෙනවා එතකොට එක් විත්තිකාරයෙක් රටෙන් පැනලා ගිහිල්ලා ඉන්නවා නම් ඒ විත්තිකාරයා නොමැතිව නඩු විභාග කළා රටේ ඉන්න සහ නොඉන්න අයට සාක්ෂි තිබෙනවා නම් දඬුවම් කරන්න පුළුවන්. එතකොට රටෙන් පැනලා ගිය විත්තිකාරයට දඬුවම් නියම කරාම ඔහු කොහේ හිටියත් අපව ගෙන්න ගන්න එක ලේසියි. මොකද සැකකරුවෙක්ව ගෙන්න ගන්නට වඩා උදර්පණ නීතිය අනුව නඩුවකින් වරදකරුවෙක් කෙනෙක් ගෙන්න ගන්න එක ලේසියි. ඒ අධිකරණයට එන්නේ නැති කෙනාට තමයි ඒකේ පාඩුව තියෙන්නේ. එතකොට ඒ නිසා මේ වෙලාවේ මම බොහොම පැහැදිලිව කියනවා ඇලෝෂියස් හා සම්බන්ධ නඩුව විභාගයට නොගන්නේ ඇලෝෂියස් ඔබලාගේ මිත්‍රෙක් නිසා. ඒ වගේම අවස්ථාව තියෙනවා. නෑ නෑ මම පරිගණක දෙන්න. ඒ වගේම නෑ මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔබතුමා කියන විදිහට අපි හරිය නඩු අහන්න පුළුවන්නේ. දැන් මේ දේශපාලන නායකත්වයේ කාටවත් මේ චෝදනාව එල්ල වෙන්නේ නැද්ද? මේ බඳුම් කර වංචා චෝදනාව එල්ල වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන ඇලෝසියස් විතරටද? මේකේ පොත් ලියපු කට්ටිය ඉන්නවා. මේකට දේශපාලන නායකත්වයේ දීපු කට්ටිය ඉන්නවා. මහ බැංකුව ඇතුළට ගිහලා සාකච්ඡා කරපු කට්ටිය ඉන්නවා. මෙන්න මෙහෙම කරන්න කියපු කට්ටිය ඉන්නවා. පත් කරපු කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට එතකොට චෝදනාව එල්ල වෙන්නේ නැද්ද? හරි. මහමයා එහෙම අපරාධ චෝදනා ගොනු වෙන්නේ නැහැ. දැන් මේ පිළිබඳව ජනාධිපති පරීක්ෂණ මේ කොමිසමක් පත් කරා. එහිදී ඔය සාකච්ඡාවක් තිබ්බ කියන කාරණය මේ සිදුවීමට වගකීමක් අරන් ඉන්නේ නැහැයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසම තීරණය කළා තියෙනවා. එතකොට ඒ නිසා මේ නියම මිනිස්සු අඳුර ගන්න. නියම මිනිස්සුන දඬුවම් කරා. හරි මේක දේශපාලනය ගාව ගන්න හදන්න එපා. ඒකට වෙන දෙයක් තියෙනවා. ඒ පත් කිරීමේ දෝෂයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. ඒක ඒ කියන්නේ මේ වගේ සැකකරුතු පුද්ගලයෙක්ව දූෂිත පුද්ගලයෙක්ගේ මාමණ්ඩියව මේ තනතුරට පත් කරන එක වැරදි. ඊළඟ කාරණේ තමයි මේ ප්‍රශ්නේ ඇත්තටම මේ සල්ලි කොහෙටද ගියේ? දැන් මෙතන ඔබතුමත් බොහොම මේ වක්‍රාකාරයෙන් නිකන් කතා කියනකොට මේක යථාර්ථය අපි තේරුම් ගමු. හරි මේ සල්ලි කොහෙටද ගියේ? දැන් පාර්ලිමේන්තුවේ ප්‍රසමාන ඔබතුමාලා ජනාධිපති මැතිවරණයේදී කිව්ව කෝනේ තරලි ගහමන්දරේට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදරට ගිහලා සල්ලි දුන්නා කියලා කම්ප්ලයින් එක්කොද්දම නැහැ. නැහැ. ඇයි නැත්තේ? කවුද? ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සල්ලි දුන්නේ කියලා? නැහැ. දැම්මා. එතකොට පළවෙනි කාරණේ තමයි මේ ප්‍රශ්නේදී මේ මුදල් කොහෙටද ගියේ? දැන් මේ මුදල් කොහෙටද ගියේ කියන එක බලාගන්න මෙහා සම්බන්ධ වෝහාරික විගණනයක් නැත්නම් ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න ඕන කියලා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට නිර්දේශ කරා. ඉන්පසුව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවත් නිර්දේශ කරා. ඉන්පස්සේ මහ බැංකුව අතිවිශාල මුදලක් වියදම් කරලා මේ ෆොරෙන්සික් ඔඩිට් එක කළා තියෙනවා.
දැන් මේ ෆොරෙන්සික් ඔඩිට් එකේ වාර්තාව තියෙන මේ කෝප් කමිටුවේ මේ ෆොරෙන්සික් ඔඩිට් වාර්තාව විවෘත කරන්න එක සීල් එක කඩලා විවෘත කරන්න තියෙන දිනේ තමයි මේ පාර්ලිමේන්තුව සැසිවාරය කල් තබලා කෝප් කමිටුව විසිරුවේ ඔබතුමත් එක සමාජිකෙක් මමත් සමාජිකෙක් නෑ අපි කියමු එක සම්බන්ධයක් නැහැ කියලා හරි ඒ වගේම මේ මේ වාර්තා මීට ඉස්සෙල් පාර්ලිමේන්තුව කල් තබලා නැත්නම් සැසිවාරය නෑ ඔබතුමා ගරු මන්තුමා නෑ ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න කලින් නෑ ඔබතුමා මම ඔබතුමා හරි මම ඔබතුමාට කියන්නකෝ ඔබතුමාට මතකද කලින් පාර්ලිමේන්තුව 2010 15 පාර්ලිමේන්තුවේ ඒ 2010 15 පාර්ලිමේන්තුවේ මම මතක නැහැ ඔබතුමා කෝප් එකේ හිටියද කියලා මං හිටියේ පබ්ලික් ඇකවුන්ට්ස් කමිටියේ ඔබතුමා කෝප් එකේ හිටියා මම හිටියා මේ තුමාගේ අවස්ථාව එදා එදා වාර්තාව එලිදක් වෙන තියෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවයි කියලා චෝදනාවක් ඔබතුමාට ඔබතුමාලා ඉදිරිපත් කරා ඒකේ පොඩි තර්කයක් තියෙනවනේ දැන් ඒ වගේම මේ ෆොරෙන්සික් ඔඩිට් එක ඉදිරිපත් කරන්න තියෙන දවසේ සාකච්ඡාවට ගන්න තියෙනවා ඔබතුමත් කමිටු සමාජිකයෙක් මත් කමිටු සමාජිකයෙක් තමයි මේක උනේ අපි කිව්ව සම්බන්ධයක් නැහැ කියලා හිතලා මතලා කරේ නැහැ කියලා මගේ ඉල්ලීම තමයි මේක ඉදිරිපත් කරන්න කියන එක. මොකද දැන් කෝප් එකේ ඔබතුමත් මම සමාජිකයෙක් නෙමෙයි. හරි? කෝප් කමිටු ස්ථාපනය කළා මේක ඉදිරිපත් කරන්න. කළා මේකේ තියෙන දේ බලන්න. හැබැයි මේකේ තියෙන තව සති දෙකයි. මොකද? තව සති දෙකකින් පුළුවන්. පුළුවන් පුළුවන්. අපි මේ කතාවනේ මේ කියන්නේ. එතකොට ඒ වගේම මේකේ අන්තර්ගතය ගැන ඉංගියක්. පෙරේදා හරි? අපේ අජිත් නිවාඩ් කබ්‍රාල් හිටපු මේ මහ බැංකු අධිපතිතුමා කිව්වා. එතුමා කියනවා මේ විගණන මේ මේ වෝහාරික විගණනේ හරියාකාරව සිද්ධු වෙන්නේ නැහැ. මේ වෝහාරික විගණනේ තියෙන නිගමන වලට මට එකඟ වෙන්න බෑ. හරි? මේ වෝහාරික විගණනය නියමාකාර ප්‍රමිතියෙන් සිදු වුණු දෙයක් නෙමෙයි. මේ වෝහාරික විගණනය හරි අසාධාරණයි. අර මේ පුහුල් හොරා කරෙන් දෙනේ වගේ මේ වෝහාරික විගණනේ තිබෙන අර ඔය හොරකම් කරපු මුදල් ගිය පුද්ගලයා කවුද කියලා දැන් ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ ගිය පුද්ගලයෝ සත්‍ය වශයෙන්ම කවුද කියලා ওই වார்த்தාවේ තියෙන්න ඕනේ. ඒතර ඒ ගිය පුද්ගලයෝ කවුද කියන කාරණය තුල අනිවාර්යෙන්ම ඉන්න පුද්ගලෙක් තමයි අජිත් නිවාඩ් කබ්‍රාල් එතුමා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අද උපදේශක. එතුමා මේ වார்த்தාව එන්න කලින් අජිත් කබ්‍රාල් මැතිතුමා ඇහුවා නේද බැඳුම් කර වංචා විමර්ශන කරන කොමිෂන් සභාවට එතුමාව ගෙන්නන්න කියලා. එතුමා ලිඛිතව දුන්නනේ. ඇයි ගෙන්නුවේ නැත්තේ ඔබතුමා? පරීක්ෂණ කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණ නිශ්චකාරවරුන්ගෙන් සමන්විත මහා බල ඇති ජනාධිපති කොමිෂන් සභාවෙන් ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්න. මගෙන් අහලා වැඩක් නැහැ නේ. හරි. එතකොට දැන් ඒ කොමිෂම නෙමේ වෝහාරික විගණන වාර්තාව හැදුවේ. වෝහාරික විගණන වාර්තාව හදලා තියෙන්නේ බොහොම ජාත්‍යන්තරව පිළිගත් විගණන සමාගම් දෙකක් විසින් ලෝකයේ තියෙන විශිෂ්ටතම ප්‍රමිතියන අතිවිශාල මුදලක් වේදන් කළා. හරි. නෑ ඔබතුමා දැන් ඔබතුමා වෝහාරික විගණන වාර්තාව ප්‍රශ්න කරනවා. ඔය ආණ්ඩුවේ මතය නෙවෙයි. එතුමා ප්‍රකාශයක් කරලා ඇති. මොකක් අපේ රජයේ මතේ නේ බඳුන් කරේ පිළිබඳව. නේද? මම ඔබතුමා මගේ කතාව අහන් ඉනකෝ මේ කතාව. හරි. ඔබතුමා අවසන් කළා. පුහුල් හොරා කරෙන් දෙනේ කියලා දෙයක් තියෙන රංගන. හොරාට කරේ. හරි. එතකොට හරි. දැන් පුහුල් හොරා කරෙන් දෙනේ කියන්නේ මේක තමයි. දැන් දන්නවා වෝහාරික විගණනේ කබ්‍රාල්ලා ඉන්නවා කියන. හරි. මොකද ඔබ අපි කියපු කරුණක් තිබුණා. අපිට විමර්ශනය කරන්න බැරි වෙච්ච කරුණක් තිබුණා කෝප් කමිටුවේ 2015 පෙබරවාරි 20 සිදු වෙච්ච හොරකමට කලින්. මෙවැනිම හොරකම් සිද්ධ වුණා මේ හොරු එක දිගට වැඩ කරා. ඒ කියන්නේ අපිට අපේ ආණ්ඩුවේ ඉන්න කලුණුත් හොරු. අපේ ආණ්ඩුව ආවට පස්සේ හොරු. මේ අය තමයි එක දිගට වැඩ කරේ. දැන් මේ සම්බන්ධව බොහාරික විගණනේ ඒ සඳහන් වෙන නාමලේඛනයන් පිළිබඳව ඔබ දැනුවත්ද? නාමලේඛනයේ සමස්තයක් වශයෙන් මම දන්නේ නැහැ. හරි? නෑ පොඩක් ඉන්නකෝ මේ කතාව කියන්න. ඔබතුමාට තව සුමාර දෙකෙන් දැනගන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ මෙච්චරයි. දැන් ඔබතුමා ඇහුවනේ මේ කවුද මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සුපිරිසිදු දේශපාලන භාවිතය ගැන හරි මම ඔබතුමාට කියනවා අරයා මෙයා දේශපාලනඥයෝ අපි ඔයගොල්ලෝ කියන කතාව නෙමෙයි ඒ වෝහාරික විගණනේ තුල කබ්‍රා සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට මේ බැඳුම් කරය හා සම්බන්ධ දිගින් දිගට වෙච්ච දූෂණ වලින් මුදල් ගිය බව සාක්ෂි තිබෙනවා ඒක නිසා තමයි ඔහු වார்த்தාව එලිදැක් වෙන්න කලින් ඔබ ඒ කාරණාව ඔබ වාක්‍යෙම ධර්මයෙන් ඔබ කාරණාව නේද දැන් මේ නිකුත් වෙන්න පෙර වார்த்தාවක මෙතුමා කොහොමද දන්නේ මේ වார்த்தාව හදන්නේ නේද ඔබතුමා වார்த்தාව හදපු තැන හිටියේ නැත්නම් එලෙස සඳහන් වார்த்தාව කොහොමද කියන්නේ ඒක වார்த்தාව ඉදිරිපත් වෙලත් නැත්නම් පාර්ලිමේන්තුවට වார்த்தාව ඉදිරිපත් වෙලත් නැත්නම් කෝප් කමිටුවට මෙතුමා කොහොමද කියන්නේ වார்த்தාව මෙන්න මෙහෙම කියනවා කියලා ගෙදර හැදුවේ සාහර කාරණා ඒ වාක්‍යෙම දරන්නේ ඔබ ඔබ යම් සදා කිරීම කරනවා ඒක ඒක කලබල වෙන්න බා නෑ පොඩක් ඉන්න මම දැන් ඔයාලට උත්තර දෙන්න පොඩක් ඉන්න පොඩක් ඉන්න මම ඔයාලට උත්තර දෙන්න පොඩක් ඉන්න නෑ මට මේ තාක්ෂණ කරන දෙන්නකෝ දැන් බලන කර කලබල වෙන්න බා හරි කියන්න
මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිෂන් සභාව විසින් කරපු පරීක්ෂණයේදීත් කබ්‍රාල් මහත්මයාගෙත් ඔහුගේ සහෝදරියගෙත් නම එළියට ආවා. එතෙන්දි නොදැන සිටි කාරණේ තමයි කොපමණ මුදල් ප්‍රමාණයක් ගියාද කියලා. මම දන්නේ මුදල් ප්‍රමාණය කොච්චරද කියලා. හැබැයි එය මේ ව්‍යවහාරික විගණනයේට මේ ෆොරෙන්සික් ඔඩිට් එකට අනිවාර්යයෙන්ම අහුවෙලා තියෙනවා. මට දැන් මේ වார்த்தාව දැකලා නම් මම මේ කතාව කියන්නේ. පුහුල්වරා කරෙන් දෙන්නේ. ෆුට්නෝට් කට්ටියක් තියෙනවද දැන් නැනේ ඔගේ. මොකද ෆුට්නෝට් පිළිබඳ කතාව ඉවර කරන්න දෙන්න. දැන් ඔබ නිශ්චිතව කතා කරන්න. නෑ මේ 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 කතා කරනවා කියන්නේ. හරි මිකල්. හරි. හරි ඔ පොඩ්ඩක් එක අහගන්න මට ඊට වඩා කාලයක් නෑ 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 මට ඉඳ දෙන්න නෑ නෑ පොඩ්ඩක් ඉඳ දෙන්න මේ මේ කතා කරන්නේ මේ මේ අපේ විජේසකර මහත්තයා තියෙන හිටපු ගමන් නිකන් කැලලක් ගහලා දානවා ඔබතුමා ගිහිල්ලා බලන්න ෆුට්නෝට් මොකක් කරේ කල්ලියක් හිටියද මම ෆුට්නෝට් නෑ මම කතා වහන්නකෝ මම කතා වහන්න ඔබ ඊළඟ අවසන් වටේ දෙක විස්තරයක් ලබා දෙන්න මේ කෝප් කමිටුවේ සමාජිකයන් කීප දෙනෙක් මේ මේ කාරණේ සම්බන්ධව පාද සටහන් තැබුවා මමත් එක සමාජිකයෙක් ඒ පාද සටහන් 33ම නිවැරදි සත්‍යයි නීත්‍ය අනුකූලයි කියලා ඒ පිළිබඳව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාව එකින් එක විග්‍රහ කළා කියලා තියෙනවා. ඒ නිසා වගේ කැත කතන්දර කියන්නපත් දැන් වේවා. ජය වේවා. හොඳයි හොඳයි අපි හම්බෙච්චින්ද දෙවන වටේ අවසන් අවස්ථාවට පමණයි ඉතුරුව තිබෙන්නේ විරාමයක් කරන් යන්න. නවසරේ පළමු බලය දේශපාලන සංවාදයේ දෙවන වටේ අවසන් අවස්ථාව ආණ්ඩු පාර්ශ්වයට විදුලි බල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අප සමගින් කෙනෙක් සම්බන්ධ වෙනවා ප්‍රේක්ෂකයෙක් මාවනැල්ලේ සිට අජිත් කුමාර් මහතා සුබ නවවසරක් ප්‍රාර්ථනා කරමින් ඔබේ ප්‍රශ්නය කෙටි වහන්න කියලා අපි ඉල්ලීම කරනවා. අයිබෝන් සුබ නවතරක් වේවා ගරු එමෙතුමනි. ඔව් ගරු ජනාධිපතිතුමා මෑතකදී අමාත්‍ය හමුවත් කියලා ප්‍රසිද්ධියම කිව්වා. ඇගේ ලක්ෂ්‍යයක් තියෙනවා මේක රාජ්‍ය අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු අතර සමසේ සුහදව බෙදාගෙන ජනතාවට ලබා දෙන්න කියලා. මම අහන්නේ අමාත්‍යවරු ආහාර කියලා ලබා දීමේ ක්‍රමවේදයක්ද මේ අපෙන් ක්‍රියාත්මක කරන්න එක සාධාරණද? ඒ වගේම පසුගිය කාලේ ඔබතුමාලා කිව්ව මේ ඔබතුමාලා පෙන්ෂන් එක අවශ්‍ය කරන කතාවක්. නමුත් දැන් ඒ පිළිබඳ කිසිම කතාවක් අපිට ඇහෙන්නේ නැහැ. ඒ පෙන්ෂන් එකට මොකක්ද වෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි. ජනාධිපතිවරයා කිසිම තැනක ප්‍රකාශයක් කරලා නැහැ රැකියා ලක්ෂයක් දෙනවා. ඒ රැකියා ලක්ෂය මන්ත්‍රීවරු අතර සුවදෝ බෙදා ගන්න කියලා කිසිම තැනක ප්‍රකාශයක් කරලා නැහැ. පිටත් එතුමා කියලා නැහැ. එතුමා කියලා තියෙනවා අඩු ආදායම් ලාභයෙන් ලක්ෂයකට රැකියා ලබා දෙනවා කියලා. ඒක තමයි එතුමාගේ ප්‍රකාශය. ඒ රැකියා ලබා දීම පිළිබඳව දැන් වසමකට රුපියල් ලක්ෂ 20ක් ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ඒ ලක්ෂ 20 දීලා තින්නේ ග්‍රාමයේ නිලධාරියා ඇවිල්ලා මේ ආර්ථික සංගම නිලධාරියා ඇවිල්ලා යෝජනා අරගෙන ජනසභා කැඳවලා එහෙම තමයි යෝජනා ගන්න. ඒ නිසා එහෙම දේශපාලන වශයෙන් ඒ පත්වීම් දෙන්න එකමුතුමා වැරදි මතයක ඉන්නේ. ඊළඟට විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ඒ පිළිබඳ කවුරුත් ප්‍රකාශයක් කරාද කියන එක මම දන්නේ නැහැ. ඒ පිළිබඳ මම ප්‍රකාශයකුත් නොකරපු නිසා මට ඒ පිළිබඳ ඔබට පැහැදිලි කිරීමක් කරන්න හැකියාවක් නැහැ. මට ඉස්සෙල්ලා ප්‍රශ්නේදී ඔබතුමා කීපයකට උත්තරයක් දෙන්න බැරුණා. මේ බඩුමිල ආණ්ඩුවේ තිබ්බ සම්බන්ධයෙන් රංගන බඩුමිල අපි පිළිගන්නවා එළවලු සහ හාල්මිල පමණක් වැඩි වෙලා තියෙනවා කියන එක පිළිගන්නවා. එළවලු අපිට පාලනය කරන්න බෑ. ඔබ දන්නවා අපි පිට රටින් ගෙන නැහැ. අපේ රටේ එළවලු තියෙන්නේ අල විතරයි. අපි කරන්නේ අල රුපියල් 25ක් බද්ද අඩු කර අලමිල හොඳටම බෑලා තියෙනවා. අපි කටයුත්ත කළා දිනවා. අපි පිළිගන්නවා ඔබතුමා කියන හාල් ප්‍රශ්නේ තියෙනවා. අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයක් නේ. හොඳටම ලොකු ප්‍රශ්නයක් අපි දිනන එක පිළිගන්නවා. ඒක තමයි ජනාධිපතිවගේ මේ සම්බන්ධයෙන් කමිටුවක්පත් කළාද? ඉතාම කඩිනමින් මේ හාල් මිල අඩු කිරීම සඳහා අපි අනිවාර්යෙන් පිළිගන්නවා මේක ප්‍රශ්නයක් කියලා. මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේක විතරයි අපිට තියෙන ප්‍රශ්නය. ඔබ දන්නවා වැහි කාලෙට එළවලු යන්නේ මේක සාමාන්‍ය රටේ තියෙන සිද්ධියක්. මේක පිළිබඳව ඊළඟට ඔබතුමා කතා කරලා කිව්වා ඔබතුමාලා බලාපොරොත්තු වෙනා ඉන්නවයි කියලා. මේ ආණ්ඩුව මේ කරන වැඩත් එක්ක තියෙන වැරදි තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් 113කට එහාගේ ප්ලස් කියපු ආණ්ඩුවක් හදනවයි කියන. ඉතින් අපි බලාගෙන ඉන්නවා තමුන්නාස්ලා පස් කියන ආණ්ඩුවක් හදන්න. ඔය දාන 113න් අඩුම ගානේ 100 දිනකටවත් ඉස්සරහට යන්න වෙයි. CID එකට නැත්තම් අල්ලස් කොමිසමට කට උත්තර දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම මේ සියලු දේ පිළිබඳ තමුන්නාස්ලා එනතර මේ රටේ මිනිසු තීන්දුව කරයි. කවුද හරියන්නේ කාටද දුන්නේ කියන එක මේ රටේ මිනිසු තීන්දුව කරයි. අපි ඔබතුමාලට මුලින්ම කියන්නේ ඔබතුමාලා විවිධ චෝදනා ඉල්ල කරා මේ පුද්ගලයන් අත්තරන් කර ගැනීම මේ ක්‍රමවේදය පිළිබඳ රංගන. දැන් මේ අපිට චෝදනා කරනවා මේ කට්ටියත් කියනවා තාම ගත්තේ නැහැ. මේ මෙහෙම කියන මේ 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 ආණ්ඩු දෙකේ වෙනස අපි පෙන්වන්න ඕනේ රංගන. දැන් බලන්න මෙතුමලාගේ ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ මොකද වෙලා තිබුණේ? මේ රටේ නීතියේ
උඩම තියෙන ස්ථානේ තමයි නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරල් සුවද ගම්ලත් මහත්තයා මොකක්ද කිව්ව යුතුමඩ කරපු පිළිවෙත්. ඒතර නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ මේ රටේ තියෙන විශ්වාසය මොකද්ද? රංගන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙක් වගේ ප්‍රකාශයක් කරලා පස්සේ පොලිස්පතිවරයා මොකද කරන්නේ? නීතිය නමන්න ගත්තා. පොලිස්පතිවරයා පිළිබඳ අවසානයේදී මොකද්ද අද රටේ පොලිසිය කරේ තියෙන විශ්වාසය මොකද්ද කියලා තියෙන්නේ? ඊළඟ අල්ලස් දූෂණ කොමිසම තිබුණා. අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පත් කරා රනිල් ක්‍රොෂක මහත්තයා රැට කන්න යන එක්කන. නෝනාගේ හොඳම යාළුවා. මොකක්ද අන්තිමට ඒකට සිද්ධ වුනේ? ඊට පස්සේ FCID ගේ ඩිරෙක්ටර් පත් කරා. එතුමා මොකද්ද දුන්න මේ ප්‍රකාශනය පිළිබඳව? එතුමා මේ FCID ගැන මොකක්ද ඒ කියලා කිව්වා. ඊළඟ අරලී ගහ මන්ත්‍රීන් තමයි මේ නඩු සියල්ල මෙහෙව්වේ. මේකට ඉදියා කමිටුවක්. මේකට චම්පේ කරනවාක මහත්තයා ඉදියා, මේක රාජිත මහත්තයා ඉදියා, මේක අනුර කුමාර සනායක මහත්තයා ඉදියා, මේක සාගල් රත්නායක මහත්තයා ඉදියා. මේ දලා නඩු දැම්. ඉතින් මෙහෙම හදපු මැෂිනරි එකක් යටතේ තමයි පහුගිය කාලේ පුරා නඩු දැම්මේ. ඉතින් එහෙම නඩු දාපු මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේනොත් ඒදේ. ඒදී අපිනුත් බලාපොරොත්තු වෙන අරංගනේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ තමුන්නාන්සේලා වගේ අමුවට නීති අතට ගන්න අපිලා ඇස්ති නැහැ. අපි අරලී ගහ මන්දිරට වෙලා අපිට තමුන්නාන්සේලා අපිට නඩු දම්ම අපේ හිරේ දම්ම කියලා. අජිත් පෙරේරාමතුම අපිව නඩු දාලා අපිට බොරු නඩු දාලා හිරේ දම්මයි කියලා. ඒකට විරුද්ධව අපි තමුන්නාන්සේලාට නඩු පටවලා අපි තමුන්නාන්සේලා හිරේ දාන්න යන්නේ නැහැ. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් බලන්න රංගන දැන් අපි දැන් මේ මෙතුමා කතා කරලා කිව්වා ඇලෝසියස් මහත්මයා බරපතල චෝදනාවක් එල්ල කරලා ඇලෝසියස් අපේ හිතවතෙක් ඉඳලා නඩුව විභාග කරන්නේ නැහැ කියලා. දැන් එහෙමනම් අජිත් පෙරේර මහත්තයා මාව හිරේ දාන්න වැඩිම දඟලපු උණතිබ්බ කෙනා තමයි අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. පුදුමසනීපැත්තිම පිටිපස කිරිපණු ගායයාගේ මහින්දානන්ද දානකම් පුදුමසනීපැත්තිබ්බා. හැබැයි මාව හිරේ දාලා මට චෝදනා පත්‍ර එල්ල කරලා මගේ නඩු අහන්න අවුරුදු දෙකමාරක් ගියා. අවුරුදු දෙකමාරක් ගියා. හරි තාච්චිත් දාලා හයිකෝට් ගිහිල්ලා මේ ඔබට වදන්වන්න මෙන්නේ. ඉතින් මේවට කල්යන නඩු අහන්නේ වයයි. අධිචෝදනා ගොනු කරලා තිනෝ. දැන් වෙනසක් තියෙන්නේ. වෙනසක් තියෙන්නේ අධිචෝදනා ගොනු කරලා ස්පෙෂල් හයිකෝට් එකේ නඩුව කැඳවලා. හරි හරි. මේ සිතාසිත නිකුත් කරලා. හරි හරි. ඒ නිසා පට ගහලා අහන්න පුළුවන්. පට ගහලා අහන්න දැන් ඔබතුමා මගේ නඩුවත් ස්පෙෂල් කෝට් එකේ දැම්මා. අධිචෝදනා ගොනු කරලා ඔබතුමාලගේ කාලේ මගේ එකත් පට ගහලා අහන්න තිබ්බා. එහෙම නඩු කාර්යයන්ට දින ඔබතුමා ස්පෙෂල් කෝට් එකල දින නඩු කාර්යයන් අනිත් උසාවි නඩුත් එක්ක කාලා දින නැහැ. එහෙම නෑ නෑ. අනිත් උසාවි නඩු නෑනේ ස්පෙෂල් කෝට් එකේ. මම හිතන්නේ ඔබතුමාගේ නඩු එහෙම නෙමෙයිනේ. ඔබතුමාගේ නඩු අර දෝෂ නිරෝධී මහාධිකරණයට ආවේ නෑනේ. විශේෂ අධිකරණේ කරන් පොට් නඩු. ඒක අහන්න පුළුවන්. ඉතින් ඇහුවේ නෑනේ. තාම දින නියම කරලා නෑ. දින නියම කරලත් නෑ මොකවත් නෑ. එහෙනම් තාම තියන් ඉන්න ඔබතුමා. ඔබතුමාගේ ගරු අජිත් ඇමතුමා මට දැම්මේ ඔබතුමාගේ ආණ්ඩුවේ අගමැතිතුමා කියලා. එතකොට මට ගිය අවුරුද්ද අගෝස්තු වල චෝදනා පත්‍ර දාලා දින ගියා. ඉතින් මම මේ කියන්නේ ඔබතුමාට මේ කියන්න හදන්නේ ඔබතුමා හොඳට මතක තියාගන්න ඇලෝසියස් රකින්න අපි කවුරුත් අවශ්‍ය නැහැ. ඇලෝසියස් අපේ හිතවතෙකුත් නෙමෙයි. ඇලෝසියස් අපේ ඡන්දෙට සල්ලි දුන්නේ නැහැ. ඇලෝසියස් සල්ලි දුන්නේ කාටද? පොඩේනකෝ. දැන් පොඩේනකෝ. දැන් අලෝ තමුන්නාන්සලා අපිට කියනවා ඇලෝසියස් කින් සල්ලි ගත්තා කියලා CID එකට කියලා කට උතර දුන්නේ කවුද? සල්ලි ගත්තද නැද්ද කියලා? අපිද? අපෙන් ඇහුවද? CID එකට අපි අරන් ගියාද? අපි අරන් ගිහලා CID කින් ඇහුවද ඇලෝස් කින් සල්ලි ගත්තද කියලා නෑ. ආ MSD ගේ කට්ටිය අරගෙන ගියාද? අපි අරන් ගියාද නෑ. අපි අරන් ගිහලා ඇහුවේ නෑ. ඇහුවේ තමුන්නාන්සලාගේ මන්ත්‍රවරු ටික. හරි. ඒ නිසා මේ මතක තියාගන්න මේ ඇලෝසියස් මහත්තයා අපි ඉඳියානේ කෝප් එකේ. රංගන මේ අපි කෝප් එකේ ඉන්නවා. අපි කෝප් එකේ ඉන්නකොට මේ කතා කරනවා අරවා ප්‍රශ්න අහනවා ටිකක් කළා නෝ ඇලෝසියස් කින් කෝල් එකගෙන එහා පැත්තේ. අපි කට්ටිය කතා කරනවා. ආ UMP අමතරු කතා කරනවා. හරි මේවද හරි. ඒ ටග්ගා ෆෝන් එක තියලා ඒකට උත්තර දෙනවා. මේ ඒ පොත් ලියනවා ඇලෝසියස්ට කතා කරනවා මේ වෙලාව උත්තර දෙනවා. ඇලෝසියස් තමයි ඔපරේටර්. හරි මේ අපි මේ රංගනේ දැක්කනේ. මේගොල්ලන්ගේ ගිනුම් වලට සල්ලි කියන්නේ. මේ සියල්ල රංගන මතක තියාගන්න තමුන්නාන්සේලා කිව්වා දැන් අපේ මේ කවුද අජිත් දිමාත් කබ්‍රාල් මහත්තයා ඊයේ ප්‍රකාශයක් කරයි කියලා කිව්වා මේ වහරික විකරණය පිළිබඳව. එතුමා නෙමෙයි මම හොදට මතක තියාගන්න රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේක මේ බැඳුම් කර වංචාවට මහින්දානන්ද අලුත්ගමකේද කාංචර විජේසේකරද මේ කවුද හිටියේ මතක තියාගන්න ඇතුලේ. හොඳට මතක තියාගන්න ඇතුලේ. කවුරු චෝදනා පත්‍ර තිබුණත් ඇතුලේ හොඳට මතක තියාගන්න. ඒක නම් හොඳයි. රංගන ඒක නම් හොඳයි කියලා කියන ඔබතුමා හදවතට ගුණේ. පාර්ලිමේන්තුවේ සමාජිකව ඇතුළු. මේ පාර්ලිමේන්තුවේ අවංකව කියන්නේ. ඔව්. ඔය කට්ටිය මොන පැත්තේ හිටියත් යවන්න ඕනේ. වෙරි ගුඩ්. ඒක තමයි මමත් කියන්නේ. පොඩි නෝ. ඔය රට කාබු. හරි හරි. අඩිනම් කරා. ඒක ඩිබෙට් එකේදී ඔක්කොම දැන් චෝදනා පත්‍රයම රංගන පාර්ලිමේන්තුවේ ඇමතිවරු ඉන්නවා 6 දෙනෙක්. ඇමතිවරු 6 දෙනෙක් ඉන්නවා රන් අබතුරු 6 දෙනෙක් ඇලෝසියස් ගෙන් ගිනුමට සල්ලි අරගෙන මෝඩ හරක් ගිනුමේ සල්ලි ටික දාගෙන තියෙනවා. සල්ලි දීලා තියෙනවා දේපල අරගෙන තියෙනවා නැන්දම්බට සල්ලි ටික මාරු කරලා තියෙනවා යවලා තියෙනවා පොලිස් කට්ටිය කියලා චෙක් මාරු කරලා තියෙනවා මේ සියල්ල කරලා තියෙනවා.
මේ තොරතුරු හම්බ වෙලා තියෙනවා. ඊළඟට කෝප් කමිටුවේ සමාජිකයෝ වෙනම සල්ලි අරගෙන තියෙනවා තව කට්ටියට කී ටික. ඊට අමතරව අර්ජුන් ඇලෝසියස්ගේ අරකු කම්පැනි ඒජන්සි ගත්ත මන්ත්‍රීවරු 7 දෙනෙක් ඉන්නවා. හරි කුරුණෑගල ඉන්නවා. ඔබතුමා මම ඉතින් නම් කියන්න කැමති නෑ මෙව්වා. හරි. එතකොට පුත්තලමේ ඉන්නවා. හරි. ඒ බාගට කියන්න බෑ. නෑ මන්ත්‍රීතුමා මම මේ මන්තුමා කුරුණෑගල මන්ත්‍රීතුමා මම ඉතින් ඉන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කේ දීලා තියෙනවා මම මේ කියන්නේ. නෑ නෑ එතුමා කුරුණෑගල දිස්ත්‍රික්කේ දීලා තියෙන නිසා මම කියන්නේ ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා පොඩින් මම ඔබතුමා මම කියවනේ මේක තමයි ආණ්ඩු දෙක අතර තියෙන වෙනස තියෙන්නේ ඔබතුමාලා අපි ආණ්ඩුවේ තියෙන කාලේ අපිට පාර්ලිමේන්තුවේ අපේ රෙදි ගලවලා මට දීලා තියෙනවාත් ඔබතුමා කරා රංගන මේගොල්ලන්ගේ ආණ්ඩුව රංගන මේක නිවැරදි කරන්නකෝ මම මෙතන ඉන්නවා මං ඉතින් මොන්නතරම් අශීලාචාර දෙකුත් මගේ දරුවා පිටිපස්සේ වාහනේ ගියා වාහනේ ගියා ඔබතුමාගේ නම පිටිපස්සේ යන අනේ දරුවා රිමයින්ඩ් කරා තමුන්නාසේ මට ඉතින් කුරෑගල දිස්ත්‍රික් කරකවල ඉස්සන් ගත්ත කට්ටිය ඉන්නවා කවුද මම කියන්නේ මමද කියන්නකෝ අන්ද්‍රේතුමා මේ අහන්නකෝ මම ඉන්නවද නැද්ද කියන්නේ නම් කියන්න පොඩ්ඩක් ඉන්නකෝ නැත්නම් මම ඔබතුමාට කිව්වනේ පොඩ්ඩක් ඉන්න මහත්තයා මගේ ප්‍රශ්නය මන්ත්‍රීතුමා මට මේක කියන්න බැරි වා ඉන්නවද නැද්ද කියන එක මම දන්නවා. හරිද? මට කියන්න පුළුවන් වා ඉන්නවද නැද්ද කියන එක. ඔයාගේ ඒජන්සි කාගෙන අපිට ගත්ත කියන එකද මට කියන්න පුළුවන්. හැබැයි මගේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඉන්නකෝ මට කියන්න දෙන්නකෝ. මං කිව්වේ නෑනේ. ඔයාගේ ඒජන්සි කාගෙන අපිට ගත්ත. ඔයාගේ මගේ ඒජන්සි. මගේ කතාව ඉවර කරන්න දුන්නා. ඔයා කියන්නේ මම අරගෙන කියලා. පැහැදිලිව කියන්නේ. ඔයාද කතාව මට කියන්න දෙන්නේ නැහැ නේ. දැන් මම ඉන්නවද නැද්ද කියලා. මන්ත්‍රීතුමා මෙහෙමයි. විවාද වලට ඇවිල්ලා. දැන් ඔබතුමා මට හරි චෝදනා කරනවා නම් කවුද කෙලින් තියන කෙලින් චෝදනා කරන්නේ. මේ අහන්නකෝ මහත්තයෝ. මගේ කොන්ද කෙලින් තියනවා. පොඩ පොඩ මම ඔයාට කිව්වා. මම ඔයාට කිව්වා. මම කිව්වද නලින් බණ්ඩාර කියලා. ඔයාගෙන ඔයාගේ වෙන කෙනෙකුට ගත්තා කිව්වා. අහගත්තේ නැහැ නේ. මම කියන්නේ මට මෙයා දුන්නද මෙයා කාටද දුන්නද මෙයා සල්ලි ගත්ත මට එහෙම කියන්න බෑ මම මේ වෙලාවේ මම කියන එක සාධාරණ නෑ මම කියන්න හදන්නේ මේ වෙනකොට නීතිපතිවරයා මේ ගැන පරීක්ෂණ තියලා ඔක්කොම අල්ලගෙන අධිචෝදන හදලා ඉවරයි ඒතර නීතිපතිවරයා අධිචෝදන දෙන්න කලින් මම මෙතන කියන්නේ කොහොමද මට කියන්න බෑ ඒක මට කියන්න බෑ කියලා මම ඔබතුමාට කියන්නේ. ඒ නිසා ඔබතුමා කිව්වනේ දැන් මම වෙනගෙන තමයි මම කියනක අහන්න මම කියන්න කෙලින්ම ඔබතුමාට කියන්නේ කුරුණෑගල කියන්න බෑ. කියන්න බෑ. බාගෙට කියන්න බෑ. දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එහෙම ලයිසන් එකක් දීලා තියෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු එහෙම සල්ලි මාරු කරලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හරි මම ඔබතුමාට කියන්නේ පැහැදිලි කරගන්න ඕයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ අන්තිමට හිටියේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විතර මං ඉතල අනිත් රාජ්‍ය අමාත්‍යවරයෙකු. නෑ නෑ ඊට කලින් හිටියා වෙන වෙන කට්ටිය නෑ නෑ ඊට කලින් හිටිය පස්සේ නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍ය අපිටත් ගහන්න පුළුවන් වටෙන් මට එහෙම නම් අපි කියනවනම් කියනවා කියලා මෙන්න මහින්දානන්ද මෙන්න මේ කරන්නේ එපා ඔබතුමා තොප්පිය දාගන්න කියන ගහන්න ඕන තොප්පිය දාගන්න එපා අපි අපේ ගානාව ඒ කාරණා දෙකට යන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍ය මහින්දානන්ද මහත්තයෝ මම ඔයාට කිව්වනේ දාගන්න දාගන්න ඔබතුමා ඇයි මේ දාගන්නේ කුරුණෑගල ඔබතුමාත් නැවත නැවත ඒ කාරණාවට හේතු අපි මහින්දානන්ද යමු නෑ ඔබතුමාත් ඊළඟට මිනිස්සු මං ගැන දාගන්නවා මම මට දෙන්නකෝ රංගන රංගන නෑ කාලි වල රංගන දැන් මං ඔබතුමාට කිව්වා දැන් අධිචෝදනා බාර දෙන්න තියෙනවා ඒ තමයි බැඳුම් කර ඇලෝසියස්කින් සල්ලි ගත්ත කට්ටිය අරකු ඒජන්සි ගත්ත කට්ටිය මතේ මතර ටික සල්ලි ගත්ත කට්ටිය ඊට අමතරව කෝප් කමිටුවේ ෆුට් නෝට් වල ලියපු කට්ටිය ඒ සියලු දෙනා පිළිබඳ නීතිපතිතුමා අධිචෝදනා බාර දෙන්න දෙක් අපි කතා කරන එක සාධාරණ නෑ තව වැඩිම සුමාන දෙකක් තුනක් ඇතුළත අධිචෝදනා බාර දෙලා මේකලු අධිකරණයට යන්න සිද්ධ වෙනවා ඉතින් ඒකට අපි එතනදී අපි එතනට අවස්ථාව දීලා නීතිපතිවරයාට ගෞරවණීය එක දෙමු ඊළඟ එක ඒ විතරක් නෙවෙයි ඒ විතරක් නෙවෙයි ඊළඟ එක මම නැවත නෑ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙටියෙන් හරි කෙටින් අහන්න දැන් මෙතුමා වක්‍රව නිකන් ගහලා දැම්ම නලින් බණ්ඩාරත් අහු වෙන විදියට කොහෙද කිව්වේ ඉන්නකෝ ඉන්නකෝ මගේ ප්‍රශ්නේ හර දෙන්නකෝ ඔයා ඉස්සල්ලාම කිව්වා මගේ අත දික් කළා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්නවා කිව්වා මොනවාද ලයිසන් ගත්තා බා ලයිසන් ගත්තා ඉන්නවා හරි නියෝජ්‍ය ඉන්නවා ඊට පස්සේ තව ඒකට ඇඩ් කරලා කිව්වා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුකුත් කියලා කිව්වා හරිද ඒ නිසා මේක මට වක්‍රව ඇඟිල්ල දික් කිරීමක් තමයි කරේ එනිසා මම පැහැදිලිවම කියනවා මහින්දානන්ද අලුත්ගමුවේ මැතිතුමනි හරි මම ලයිසන් අරගෙනත් නැහැ හරි වෙන අයට අරන් දීලත් නැහැ මට දැන් ප්‍රශ්නේ වෙන්නේ හරි අරන් දීලත් නැහැ ඇලෝසියස් සල්ලි අරගෙන නැහැ ඇලෝසියස් එක්ක සම්බන්ධකු තිබිලත් නැහැ සල්ලි අරගෙන නැද්ද ඒ මොකද අපි සම්මා කම්මන්ත සම්මා කර්මන්ත කරලා තියෙන්නේ අපි දේශපාලනයට එන්න කලින් මට ගෙවල් තුබර තුනක් තිබුණු මිනිහෙක් අද ඉන්න තත්ති කුරුණා දිස්ත්‍රික්ක මිනිස්සු දන්නවා හැබැයි දේශපාලනයට ඇවිල්ලා ගෙවල් ගානක් ගත්තා අය ඔබතුමා හොරකම් කරපු අය තමන්ගේ බිරිඳ චෝදනා කරපු අය ඉන්නවා මේ මෙතන ඉන්නවා හරි තමන්ගේ බිරිඳ තමන්ගේ මහත්තයාට නුවර ගෙවල්
කොළඹ ගෙවල් අහර ගෙවල් මගේ අධි චෝදනා තියෙන ගියපු කට්ටිය නම් ටිකක් එක මං කියන්නද කියන්න හරි දැන් පහුගිය කාලේ රාජ්‍යවතුමනේ දැන් දැන් අපි මන්ත්‍රීතුමා අපි කාරණාවට අවතීර්ණ වෙන සභාවේ පොඩ්ඩක් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා පහුගිය කාලේ විවිධ චෝදනා එල්ලල කළා අරයා කිව්වා මෙයා කිව්වා කියලා අර නෝණා කිව්වා කියලා මේ නෝණා කිව්වායි කියලා විවිධ චෝදනා කට්ටියට දාලා තිබ්බනේ ඒ විවිධයට චෝදනා තිබුණා විවිධ දේපල ගත්තා කියලාද එතකොට ඔබතුමාලා අවුරුදු 4ක් ආණ්ඩු තියලා නඩු දැම්බනේ නඩු දැම්මනේ නඩු දාලා අධිචෝදනා බාර තියනවනේ දීලා තියනවනේ හරි එතකොට බඩු නඩු බාර දාලා තියනවා ඉතින් ඒ වැරදි ඒවා දීලා තියනවා නම් දාලා නඩු ඒ චෝදනා පත්‍රය අහුවෙන දේවල් තියනවා අහුවෙන නැති දේවල් තියනවා දැන් බිරිඳක් කියලා තිබුණා තමන්ගේ බිරිඳ කියලා තමන්ගේ මාත්‍ය මෙහෙම අනියම් විදිහට කරලා තියනවා ඔබතුමාත් ඔබතුමාත් ඒක දාලා හම්බ කරලා තියනවා බිරිඳක් කියපු දෙපා දැන් අපේ කැසිනෝ ක්ලබ් වල හම්බ වෙන බිරිඳවලුත් කියලා තවත් ගොඩක් දේවල් දැන් අපිට එනවා ඒක අපි ඒවට වෙනම කමක් වෙන කවුරුත් බලාගෙන ඉඳලා කිව්වේ මේ මාත්‍රකාවෙන් නෑ ඔයාගේ බිරිඳද කිව්වේ ඔබතුමා අනියම් විදිහට වරකම් කරලා තියනවා කොහෙද ඔයාට ඔප්පු කරන්න තියනවද මන් ද ඔබතුමාගේ බිරිඳ කිව්වා මන් තුමා දැන් ඔබතුමාගේ අනියම් බිරිඳ අනුලාවතී කියලා කෙනෙක් ඇවිල්ලා දැන් අනුලාවතී කියන්නේ හදනවා ඒක වරද වන වෙනස් කරනවා නෑ නෑ මං කියන එක අහන්නකෝ ඇවිල්ලා තියෙනවා මගේ අම්මගේ නම් මේක මම මේ කියන්නේ මන් තුමා අපි අපි දන්නේ මෙහෙමයි මඩ නම් මඩ අපි මඩ ගහුවේ නෑනේ මඩක් ගහුවේ නෑ මේ අතනෝල් කතා කියන්න බෑ මං දානන්ද අලුත් මහත්තයා ඔයා එතනෝල් ගෙනාව නම් ඔයා එතනෝල් ගෙනාව කියලා කියන්නේ කරන ගනල්ලත් නෑ අපි ඒක ව්‍යාපාර කරලා සමාජ හරිද අපි වල සම්බන්ධයක් නැහැ අපි ඔයා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ මේ ආනම වෙන්න ඕන නෑ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ නම ඍජුව කොහෙවත් සඳහන් නෑ ඔයා මට නොකිය මේ සඳහන් නෑ ඔබගේ නම කියලා මම නම් එයාගේ නම කියලා කියනවා මෙයාගේ ඕන කිව්වා මෙයා වරද කියලා කියනවා නෑ මේ මට ගන්න ඕන නෑ මම හරි ගන්නවා අපේ මොකද දිනන මේ හරි පොඩේ නෝ කොහොඳ දිනන ඔයා රෑතිස්සේ ගිහිල්ලා කැසිනෝ ගහනවා කියන කවුරු රටමත් දන්නවනේ මෙහෙමයි මේ පහුගිය කාර්ය දවසරේ පළමු බලයේ දේශපාලන සංවාදයේ අවසන් වටේ ඉතා කෙටියෙන් අවසන් කරන්නට අප සූදානම්. විපක්ෂයේ සහ අනුපක්ෂයේ නියුජිතයන් හතර දෙනාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා නැවත නැවත ගැටලුවට පත්වන ගැටලුවට ලක්වන කාරණාවලට නොයන්න විනාඩි දෙකක් පමණක් නිශ්චිතව භාවිතා කරන්න නැවත නැවත ගැටලුවට ලක්වන කාරණාවලට යන්න එපා කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරමින් පළමු අවස්ථාව UNPA නියෝජනය කරන නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට ඔව් රංගන මුලින්ම අපේ කාංචන මහත්මයා කිව්වා කාරණයක් ගැන ඒක මටම ඉලක්ක නොකරත් නිකන් අපි කප්පංකාරී විදිහට මම මේක අහන්න දෙනවා ඔබතුමාලා මං හිතන්නේ දර්ශනය කරන්න බැරි ඔබතුමාලගේ නෝන මාධ්‍ය ඔව් අපි අපි නෑ අපි නෑ අපි නෑ එතනට යන්න එපා නෑ නෑ එන්න මේ 2019 12 11 මේ සිද්ධි වෙන්නේ ඒ ළමයි හරගෙන යනකොට දරාංගෙන් කච්චක් දාලා බස යන්න එපා කියලා නෑ ඔබ ඔය කාරණාව කියන්නේ සඳහන් කරන්න නෑ වාදනය කරන්න එපා මේක ඒක අහන්නකෝ නෑ පැහැදිලි නෑ පැහැදිලි නෑ ඔබ ඔබ ඒ කාරණාව කියන්න පැහැදිලි නෑ කෙටියෙන් කියන්න ප්‍රශ්නයක් මේක සිදුවෙන්නේ 2019 12 11 එහි තියෙන කර්මාන්තශාලාව බිංගිරියේ ඒ කර්මාන්තශාලාවේ ප්‍රදේශය අය බස් වෑන් දාලා හැය කරනවා එතකොට මේ කියන දවසේ බස් වලට යන්න දෙන්නේ නැතුව යම් පිරිසක් උද්ඝෝෂණය කරනවා එතකොට මේ අය කියන මේ ගමේ අය කියන්නේ මේ ගමේ පොහොට්ටුවේ අය තමයි කියන්නේ අය කියනවා රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ කැබිනට් අමාත්‍යවරයෙක් මේකට මැදිහත් වෙලා මේ අපිට තියෙන දේවල් නැති කරනවා. මෙතන UMP කාරෝ ශ්‍රී ලංකාව කාරෝ බස් ෆෑන් දාලා දුවන තරම්. එතකොට මේ රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ගැන කියන්නේ මේ දැනට ඉන්න. රාජ්‍ය අමාත්‍යවරය ඇදිරි කියන්නේ සරත් නිසාන්ත මහත්තයා. කැබිනට් අමාත්‍යවරය ඇදිරි කියන්නේ ජොනි අමාත්‍යතුමා. එයාලා දෙන කප්පම් ගන්නවා කියලා මම කියන්නේ. එයාලට අදාළ දැන් දැන් නැවත ඒක සඳහන් කරන්න එපා. ඒක Facebook එකේ දාගෙන මේකේ මේ මේ මාධ්‍ය ආයතනෙ ගියාට පස්සේ ඒව අපිට දාන්න ඇදුවා. ඉතින් ඒක අරගෙන තමයි මෙතුමා මේ බස් කප්පම් කතා කරන්නේ. ඔව් නැවත නම් සඳහන් කරන්න එපා. ඔව්. ඒතරම් අපිට කප්පම් ගන්න වෙන කෙනෙක් නෙමෙයි. මම 2010ට කලින් කොන්ත්‍රාත් කරපු කෙනෙක්. මෙතුමා විදුලි බල අමාත්‍යවරයා කාලේ මම නොරචෝලි තරක් නෙමෙයි අපකොත්මලිත් කොන්ත්‍රාත් කරුවා. මං ගා මිනිස්සු 800ක් වැඩ කරා. මිනිස්සුන්ට මාසෙකට අවුරුද්දකට මම 170 80 ඉපෙප් විතරක් ගෙවලා තියෙනවා. ඉතින් එහෙම ව්‍යාපාරිකයෙක් මම දේශපාලට එන්න කලින් මට කොළඹ කොළඹ නෙවෙයි කුරුණෑගල කුලියාපිටියේ නෝරෙලිය ගිඩන් තිබුණු කෙනෙක් ගෙවල් තිබුණු කෙනෙක් අද ඒවා
ඔයාලා තත්ත්වේ කොනල් දිස්ත්‍රික්කේ මිනිස්සු දන්නවා. ඉතින් දේශපාලනට ගන්න කලින් හොඳට සල්ලි දීපු මිනිහෙක් මම. දේශපාලනට අවිලද්ද මම වෙන තැනක ඉන්නේ. අවසන් කරන්න. ඉතින් කප්පම් ගන්න මට උමනාවක් නැහැ. ඊට අමතරව ජොන්ස්ටන් මෙතුමා මට කිව්වා මේ නෑ අපි අපි නෑ යන්න එපා. නැවත යන්න එපා කාරණා. මෙතුමා වක්‍රව කිව්වා. වක්‍රව කිව්වා. නෑ නෑ. ඔබට කියලා ඉවර කරන්න දෙන්නකෝ මේ රංගන මම මෙතන ඉන්න කෙනෙක් නෙමෙයි මට අසාධාරණයක් කරන්න එපා. නෑ ඔබට අසාධාරණයක් කරන්න. මෙතුමා කිව්වා වටෙන් කිව්වා නිකන් නොකිය කිව්වා මේ මොනවාද මේ ඇලෝයිසියස් කේ මොනවාද බාර් මොනවාද මේ බලපත්‍ර වගේ දීලා තිනවා කියලා. වක්‍රව කියපු විදිහට මට තේරුණා මේ මාමත් වටත් අහු වෙන්න වටෙන් ගැහුවේ කියලා. එහෙම ජීවිතේට අපි මේ ආත්මේ නම් ඔය වගේ පව වැඩ කරලා නැහැ. මම දන්නේ අපි පරණාත්මයක මොන හරි පවක් කරලා දිනන පරිසම් දෙයි මම විශ්වාස කරන බුදුදහම මොන හරි කෙරුවොත් ඒ අනිවාර්යයෙන් මේ ආත්මේ හරි පරිසම් දෙනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ වගේම අපි හොඳ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් මට දරුව දෙන්නෙක් ඉන්නවා. මගේ නෝනා ඉන්නවා. අපි බොහොම හොඳින් පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. කවදාවත් අපි නෝනා ලබ ප්‍රචෝදනා කරලා නැහැ. බොහොම සතුටේ මට ඊට වඩා ඔබතුමාට කාලයක් ලබා දෙන්න හැකියාව තියෙනවා. හැදිලුවම කියනවා. වටෙන් මඩ ගහන්න එපා. මඩක් ගහනවා නම් කෙලින්ම චෝදනා කරන්න ආවල් චෝදනාව. ඔබට කලබල දෙන කාලය අවසන් රාජ්‍ය අපාතේ කංචන විජේසේකර ඔබට අවස්ථාව විනාඩි දෙකක කාලයක් තමයි ඔබට ලබා දෙන්නට අපිට හැකියාව තියෙන්නේ. රංගන මම නැවත නැවත කාරණා වෙත යන්නේ නැහැ. මොද අපි දන්නවා මේ අමාත්‍යංශ තුල විවිධ වංචා දූෂණ වලට පහුගිය ආණ්ඩුවේ පිරිස් තමන්ගේ බලය යොදාගත්තේ කොහොමද කියන පිළිබඳව කරුණු අනාවරණයෙන් පවතිනවා. ඒ පිළිබඳව අධිකරණයේ ඉදිරියේ ඒ කරුණු අපි ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ නිර්දෝෂභාවය වෙනුවෙන් කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම රංගන මම මතක් කරනවා අපේ දැන් අමාත්‍යංශය තුලත් විශාල වගකීමක් තියෙනවා. මේ විනිට සාධනීය තීන්දුව කීපයක් කරන් තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමත් රමේෂ් පතිරේණ ඇමතිතුමත් මෙරටට නිෂ්පාදනය කරන භෝග පවා පහුගිය කාලේ ආනයනය කරා. දැන් ගම්මිරිස් පාලනය කරේ මෙරටේ ඇමතිවරයෙක් හැටි හිටපු කටයුතු කරපු පුද්ගලෙක්. ඒ වගේම අපි කහ ඉඟුරු වැනි දේවල් ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා. කෘෂි අපරාධන භෝග 16ක්. ඒ වගේම අපි ඊයේ දවසේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් එතුමා තීන්දුවක් ගත්තා ආනයනය කරන එතනෝල් තහනම් කිරීම සඳහා. මොකද අපේ සෙවනගල පළවත්ත මේ කර්මාන්ත ශාලා ගත්තම සීනි කර්මාන්ත ශාලාවල මේ අමතර අර නිපද වෙන මොලැසස් වලින් එතනෝල් ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. නමුත් මේ විකිණීමේ කටයුතු පවා කරන්න පුළුවන් කමක් නැහැ. අද විශාල වංචාවක් සිද්ධ වෙනවා ආනයනය කිරීමේදී නිලධාරීන් කීප දෙනෙක් සම්බන්ධ කරගෙන 1 ලීටරයක් ගෙනීමේ මුවාවෙන් ලීටර 10 15 ගෙන කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා ජනාධිපතිතුමාත් පැහැදිලි තීන්දුවක් ගත්තා. මෙරට නිෂ්පාදනය කරන ප්‍රමාණය මෙරට ඒ වෙළඳ පොලේ විකිණීමේ කටයුතු කරාට පස්සේ ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගේන්න ඒ අවශ්‍ය පහසුකම් ලබා දීම කටයුතු කළ යුතුයි කියලා. ඒ නිසා මම හිතනවා අපේ ආයතනත් ආරක්ෂා කරගෙන දේශීය කර්මාන්ත ආරක්ෂා කරගෙන යම් වැඩපිළක් කිනිය යනවා. අද තේ කර්මාන්තයේ තියෙන ඉතාමත්ම අවදානම් තැනක අපේ සිලෝන් ටී කියන සන්නාමය පිළිබඳව විවිධ ගැටලු ඇවිල්ලා තියෙනවා. අපේ අපනයන දායකත්වය දළ දේශීය නිෂ්පාදනයේ දායකත්වය තේ රබර් පොල් තුනටම තියෙන 3%කට අඩු ප්‍රමාණයක්. මේක අපේ ඉතිහාසයේ තියෙන තේ රබර් පොල් තමයි අපනයන කෘෂිකර්මය කියලා. නමුත් අද ඒ තත්ත්වය අපි කඩාගෙන වැටලා තියෙනවා. අපි උත්සාහ කරනවා රමේෂ් පතිරේණ ඇමතිතුමාගේ නායකත්වයෙන් මේ අමාත්‍යංශය තුලින් ඉදිරි අවුරුදු පහේදී මේ රටේ කෘෂිකර්මාන්තින් ස්වයංපෝෂිත කරන්නත් අපේ අපනයන ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ මේ ප්‍රතිපත්තියේ තියෙන කාරණා වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් අමාත්‍යංශ කටයුත්තේ සහයෝගය අපි ලබා දෙන්න කටයුතු කරනවා. බොහොම ස්තුතියි. ඊළඟ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා. මම හිතන්නේ මම මුලින්ම කියන්න කැමතියි දැන් මේ විවාද කතන්දරේ මම දැන් අවුරුදු 10ක් ප්‍රතිසමි වැඩේ කරනවා. මේවා මේවට ආවට පස්සේ විශේෂ කරුණෙන් ඔබට ගිහිල්ලා අවිනිශ්චිත කාරණා ගැන පෞද්ගලිකව චෝදනා කරන එක සුදුසු නැහැ. හරි මේවට පැටලෙන්න බැරිකන් නෙමෙයි අපි මේවට ආපු කාලේ මේ ආවේග වෙලා වැඩ කරා. දැන් මේ ආවේග අපිට දැන් එන්නේ නැහැ. නමුත් ඉතින් මේ ක්‍රමේ රංගන අපි පාලනය කරන්න ඕනේ. මේක මෙහෙම රණ්ඩු කරගන්න තනක් වුණොත් එකක් ප්‍රේක්ෂකයෝ අපින් ඈත් වෙනවා. ඊළඟ එක අපිට මේවට එන්න හිත් දෙන්නේ නැහැ. ඒ වගේම සමහර පුද්ගලයන් ගැන පාර්ශ්වයකට අපි මට මේ කියන්න ඉඩ දෙන්න නෑ මේක නෑ මම ඒත් එක්කම සමහරලාට අපිට කියන්න වෙනවා මේ අහවල් පුද්ගලයන් උනන් අපිට එන්න වෙන්නේ නැහැ කියේ. ඉතින් මොකද විශේෂ කරුණු වල පරිබාහන දේවල් එහෙම කියන්න ගියාම මොකද මේ විවාද වලින් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. රටේ ජනතාවට තොරතුරු දැනගන්න පුළුවන්. හරි වැරද්ද දැනගන්න පුළුවන්. ඒ දේශපාලන ගැන උනන්දු අය රැය වෙනකන් ඉඳලා මේ බලනවා. ඉතින් මේ දැන්
මෙතන වෙච්ච සිදුවීම මම බලාගෙන හිටියා. නෑ නෑ මට අවශ්‍ය නෑ කලබල වෙන්න එපා. මම රාජ්‍ය අමාත්‍යවරයා අර ගිය කාරණා වගේ අපි අවසන් කරමු. නෑ 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 මම කියන්නේ මේ කාරණේ. මට නැවත මතුවෙන්නේ නැතු වෙන්න. නෑ නෑ අපෝ කියන දෙයක් නෑ මේ රන් වෙන දෙයක් නෑ මෙතන. ඒ නිසා මේ අපේ මේ විවාද ආකෘති මොකක් හරි මේ නැවත සලකා බැලීමක් කරන්න ඔබතුමාලට පාලනය කරන්න මේ මයික් පාලනය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ ඉස්සරනම් තිබුණා අර මේ කෑකෝ ගහනකොට මේ නිශ්ශබ්ද කරන ක්‍රමයක් තිබුණා. දැන් මට දේව දැන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ගිහිල්ලා. ඉතින් මොකද නැත්නම් වෙන්නේ ප්‍රේක්ෂකොත් ඈත් වෙනවා. අපිටත් මේ ශීලාචාර දෙක විවාද කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම ස්තුතිය අපිට ආරාධනා කිරීම ගැන ලබා දෙන අවස්ථාවන් ගැන. නමුත් අපි මේ ආකෘතිය සකස් කරගමු. මේ වඩා හොඳට මේ විවාදේ කරගන්න පුළුවන් ආකාරයට. ඒ ඒ ආකෘතිය සකස් කරලා තියෙන ඒ ආකාරයට තමයි ආකෘතියේ ප්‍රශ්නයක් ගැටරුවක් ගන්න නෙවෙයි. ඔබතුමාලා වරින් වර යම් යම් කාරණා පිළිබඳව නිරන්තර ගැටෙන්නට යනවා කියන කාරණාව එකක් ආකෘතිය කියන කාරණාව. ඕනෑම ආකෘතියක් ඔස්සේ වෙනත් තැනකට යන්න පුළුවන්. ඒ නිසා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා අපි නැවත ගැටලුවක් මතුවෙන තැනට අවුල් වෙන රංගන මෙහෙම ආවහම ඉතින් වෙලා තියෙන්නේ මේ ඊට පස්සේ මිනිස්සු පෞද්ගලිකව අපහාස කරනවා. ඊට එහෙම මේ වක්‍රව දේවල් කියනවා. අපිත් සමහර පුද්ගලයන් නම් කියන චෝදනා කරනවා. හැබැයි එහෙම කරනවා නම් අපිට නිශ්චිතව මේ කඩදාසි අතේ තියෙනවා. කරුණ අපි හැස දෙකෙන් දැකලා ධාරණය කරගත් දේවල් අපි කියනවා. මම අදත් නමක් කිව්වා. මගේ නම කිව්වේ ඊයේ උදාහරණයක් කියන්නේ දැන් නිවට් කබ්බල් මහත්මයා ඊයේ ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කරපු නිසා ඒක පදනම් මම මේ කිව්වා. නෑ මම මේ කියන්නේ එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම වටලා මෙහෙම ගැව්වාම ඒකෙන් විපතරපත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඕක අපි බලන්න ඕනේ යම් විදිහක මේ පාලනයක් ඇති කරගන්න ඒ වගේම සුදුසු අයට ආරාධනා කරන්න. හොඳයි බොසුතුමනි. ඔබතුමා අදහස් ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කළා. ඒ අතරේ අපි අවසන් අවස්ථාව ආණ්ඩු පාර්ශ්වයට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ. රංගන විවාදයේ බොහොම අවාසනාවන්ත පැත්තකට ගියා ගැන කනගාටු වෙනවා. මේක විවාදවල විය යුතු දෙයක් නෙවෙයි, මමත් එක පිළිගන්න දෙයක්. මට කියන්න ඕනේ දේ තමයි මම පහුගිය අවුරුදු 4 මාරක කාලය තුළ මම මේ ආණ්ඩුවට විරුද්ධව යහපාලන ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත විරෝධතාවයන් ප්‍රසිද්ධියේ කතා කරපු කෙනෙක්. ඒ නිසාම මට විරුද්ධ විවිධ චෝදනා එල්ල කරා රංගන. අවසානයේදී මෙතුමා ප්‍රකාශයක් කරා මගේ බිරිඳක් පැමිණිල්ලක් කරයි කියලා. කිසිම තැනක මගේ බිරිඳක් කොහෙවත් තැනක පැමිණිල්ලක් කරලා නැහැ. කෙසේ වෙතත් මට තියෙන වත්කම් පිළිබඳ මෙතුමාලගේ ආණ්ඩුව දිගින් දිගටම FCID ක CID කල්ලස් කොමිසම සියලු ආයතන පරීක්ෂා කරලා 114ක මහාධිකරණයේ නඩුවක් කරනවා, වෘත්තීය සමිතියෙන් සල්ලි ගත්තා කියලා කැරම් බෝඩ් ගෙනලා බෙදුවා කියලා නඩු දෙකක් කරනවා. ওই නඩු දෙක තියෙනවා. ඉතින් ඕක තමයි මට තියෙන නඩුව. ඉතින් ඒ නිසා ඕනෙම විවාදයකට ඊට පස්සේ ආපුම බිරිඳක් පැමිණිලි කරලා තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පෞද්ගලික ඒ තැනට ගියපු හින්දා ඒ ප්‍රශ්නේ වුණේ. ඊට අමතරව මම ඔබට කිව්වේ අපිට තිබුණ ප්‍රශ්නේ තමයි අපි කතා කරේ බඳුන් කර වංචාව සම්බන්ධයෙන්. මම ඒකෙදි කරන්න ගියේ බඳුන් කර වංචාවේ චූදිතයන් එල්ල වෙලා තියෙනවා, මේවට චෝදනා පත්‍ර බාර දෙනවා, අපට කියන්න බෑ. ඒක දිස්ත්‍රික්ක කෙලේ මම කිව්වේ. මම විෂයන් වශයෙන් නම් වශයෙන් කිව්වේ නෑ. ඒ නිසා මම ඔබට නැවතත් කියන්නේ ඒවා අපි එතෙන්දි දෙයි. ඒ නිසා බඳුන් කර වංචාවේ ඒ සියලු කටයුතු සඳහා නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම නීතිපතිවරයා චෝදනා පත්‍ර බාර දෙනවා. ඒ වගේම මේ ටොප් 10 වංචාවේ මම මේ ගන්න ගිය පොඩක් ඒ වගේ අපට ගන්න බැරි වුණා. මේවා සියල්ල පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා. දැන් කට උත්තර ගැනෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම නීතිය මේ සියලු දෙනාටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි පහුගිය කාලේ ක්‍රියාත්මක වෙච්ච ආරයට නීතිපති දෙපාර්තමේන්තුවට FCID එකට පොලිසියට බලපෑම් කරලා නෙවෙයි, සාමාන්‍ය යන ක්‍රමවේද තුළ අධිකරණයට බලපෑම් නොකර නීතිය සියලු දෙනාටම ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් අවසාන වශයෙන් අපේ අමාත්‍යංශය පැත්තෙන් ගන්න ඕනේ රංගන. අපේ අමාත්‍යංශය පැත්තේ පහුගිය අවුරුදු 5ක කාලය තුළ කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරන්නේ නැතුව ජාතික විදුලි බල පද්ධතියට 1 MW එකක්වත් එක්කව කරන්නේ නැතුව විදුලි බල අමාත්‍යංශයට පහුගිය ආණ්ඩුව පාඩු කරලා දෙන මුදල රුපියල් බිලියන 1000ක් කිසිදු ටෙන්ඩරයක් කැඳවිලා නැහැ. ඒ නිසා මහා පරිමාණ වංචා සිද්ධ වෙලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, කරු අගමැතිතුමාටත්. එතුමාලගේ ප්‍රධානත්වයෙන් අපිට පැවති රැස්වීමේදී අපට පැහැදිලි නියෝගයක් දුන්නා ලංකා විදුලි බල මණ්ඩලයේ කිසිදු ව්‍යාපෘතියක් මින් ඉදිරියට ටෙන්ඩර් පටිපාටියකින් තොරව යන්න බෑ කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපට විශාල මුදලකින් ඉදිරියට ඉතුරු කරගන්න පුළුවන්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ ජනවරම ලබා දුන්න මේ හොරකම නවත්වන්න, මේ දූෂණය නවත්වන්න. ඒ නිසා මේ ආණ්ඩුව තුල කවුරු දූෂණ කටයුතු කරලා තිබ්බත් එයට නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක අපේ පැත්තේ වෙන්න පුළුවන්, ඒ පැත්තේ වෙන්න පුළුවන්, කාටවත් මේ නීතිය අපි ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. මේ රජයේ කාලය තුල මේ දූෂණ වංචා සියල්ල නවත්තන්න ගේන්න පුළුවන් සිවිලු විධිවිධාන අපි ගේනවා.
හොඳයි අපි එමනම් අද සංවාදයේ අවසානයට එනවා අප දේශපාලන ධාරාවේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට පක්ෂ එවැගේම විපක්ෂ කණ්ඩායම් වලට අවස්ථාව සලසා දෙනවා ඒ තුලින් ඔවුන්ට ඔවුන්ගේ තත්ත්වය එවැගේම රටේ පවතින තත්ත්වය ඔවුන්ගේ දේශපාලන ධාරාව පිළිබඳව සාකච්ඡා කරන්නට දෙනවා එවැගේම රටේ ජනතාවට දැනෙන සංවේදී වන කාරණා පිළිබඳව සංවාදයට ලක් කරන්නට ඉඩ සලසනවා එයයි අපේ ආකෘතිය අපේ ප්‍රේක්ෂක ජනතාවට අවබෝධයක් ලබා ගැනීම සඳහායි මේ ආකෘතිය දේශපාලන ධාරාවේ මේ විවාද සකස් කර තිබෙන්නේ ඒ අනුව යම් යම් කාරණාවලදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා අපි කෙසේ වෙතත් ගැටලුවකින් තොරව අද සංවාදය අවසන් කරගමු පාර්ශ්ව දෙකටමත් ඉල්ලීම කරනවා ගැටලුවකින් තොරව අපි මෙතනින් නික්ම යමු එසේනම් අද සංවාදයෙන් අපි සමුගන්නේ ලබන සතිය හමුවන බලාපොරොත්තු වෙන්නේ සෝදායි සතියක්